Bukan sebelah saya kemudian ada mah. Ada api das visi hatere sah das visi paha. Elwal kerana awal berdua aluting kelas saya patang kerana. Hari hari itu kau deh. Mudah video kemarin yang awal balan nanti. Itu kau deh. Api tada tienne. Mama ada dapat sih main bengkel bengkel agak teh main podi introduction ya. Jadi, orang kohomu deh berada kerana own sah main. Dan visi hatere kat teh itu awudak bagian. අවුරුදු ගුණය ඇතරම හරි මේ අපි අවුරුද්දක් කියද අවුරුද්දක් වගේ කාලයක් 25ට අවුරුද්දයි මාස 8ක් අගෝස්තු 3 වෙනි එක්සෑම් හරි මෙසා වලට අවුරුද්දයි මාස 8යි 24 කටට අවුරුද්දයි තියෙන්නේ හරි එතකොට මේ කාලය තුලදී කොහොමද වැඩ කරන්න ඕන සහ මේ මගේ ක්ලාස් එකේ වැඩ පිළිවෙල මොන වගේද කොහොමද මන් ඔයාලගේ 24ට සහ 25ට මොනවද මේ මගේ ප්ලෑනින් කියන දේ ගැන තමයි කතා කරන්නේ සහ මේ අපි ක්ලාස් තියෙන දවස් ඊට පස්සේ මේ මාසය තුල මොනවද කරන්න ඊළඟ ඉතිරි මාසවල කොහොමද කොහොමද වැඩ දෙක යන්නේ කියන දේ ගැන තමයි සම්පූර්ණ පැහැදිලි කිරීම අද දවසේ කරන්න සහ අද පොඩ්ඩක් මේ චූටි ස්ටාර්ට් එක ගන්න ඔයාලට මේ සුළු කිරීම පැත්තේ මොනවද මොනවද කරන්න ඕන දේවල් ටික කියලා හරි කොහොමද දැන් වැඩ යන්නේ හරි හරි මේ මම මුලින් පොඩ්ඩක් කියලින්නම් දැන් අද තිබුණානේ 23 A level exam එක. හරිද? එතකොට මේ මට කියන්න කට්ටියම 23 A level exam එක ගැන ඔයාලට මොනවද අහන්න ලැබුණ දේවල්. චැට් එකට දාන්න මේ මොනවද? මයික් ඔන් කරගන්න බෑ කවුරුත්. මයික් ඔෆ් වෙයි තියාගන්න. මියුට් කරලා. මේ මොකද මට ඔයාලා කියන්නේ ඇහෙන්නේ නැහැ මම මයික් එක ප්ලග් කරලා තියෙන නිසා. ඕනම දෙයක් චැට් එකට දාන්න පුළුවන්. ඕන ප්‍රශ්නයක්. හරිද? හරි දැන් මේ මම ප්‍රශ්නයක් අහුවම අනිවාර්යෙන් හැමෝගෙම උත්තර ඕන මට. මේ මට කියන්න ඔයාලා මොනවද මේ අහන්න ලැබුණ දේවල් 23 පේපර් එක ගැන. පේපර් එක බැලුවා. අමාරුයි කියලා හැමෝම කිව්වේ. පාස් පේපර්ස් එක තිබුණ විදිහ නෙමෙයි තිබ්බ කිව්වා. හරි ඔයාගේ කතන්දරෙන් අහන්න ලැබුණේ හරි ඕක මේ දැන් ඔයා හැව්වේ අයියා කෙනෙක් හරි අක්කෙනෙක් හරි එහෙම කෙනෙක් ගෙන දැන් පේපර් ගැන මම එක්සෑම් එකෙන් පස්සේ දැන් මේ ටිකේ දාලා වැඩක් නැහැ නේ ළමයි පරාවුල් යනවානේ එක්සෑම් එකෙන් පස්සේ මම වීඩියෝ එකක් දාන්න 23 පේපර් එක ගැන හරිද එතකොට ඔයාලා බලා ගන්න පුළුවන් තත්ත්ව ගැන මම දැනට කියන්න 23 පේපර් එක පට්ට ලේසි හරිද හරියට වැඩ කරපු කෙනෙක්ට මාර ලේසි පේපර් එකක් පේපරේ ඔය කියන විදිහට එහෙම මේ රටා වෙනස් වීමක් හෝ අමුතු අමුතු දේවල් නැහැ. ඒ හේතුව කටපාඩම් ස්ටයිල් එක. කවුරු හරි කියන කටපාඩම් නැත්නම් ගිය අවුරුද්දේ වෙච්ච දේ මේ පාර වෙන්න බලාගෙන කියන අන්න කියලා වෙනවා. හරිද? එහෙම වුණත් ඉවරයි. මේ මම වට දාන්නම් ඒකේ දේවල් මොනවද මේ 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 දනුත් පේපර් තියෙනවා මේ. මට තාම මේ වස් ගන්න බැරි වුණා. මේ මේ තාම මේ මේ ඊයේ පෙරේදා කටට කරපු පේපර් හරිද? ගාම මේ තියෙනවා. හරි. මේ මොඩල් පේපර්, පළාත් පේපර් ඕවා මම මේ දැන් කවද්ද දෙවෙනිද වෙනකම් මේවා කරා කට්. මට තාම අයින් කරන්න බැරි නම් මේ දේවල්. ඉතින් මේ පේපර්ස් වල තිබ්බ දේවල් එහෙම් පිටින් ආවා. හරිද? මම සාමාන්‍යයෙන් ඔය මේ දේවල් මේ සාක්ෂි නැතුව කියන්නේ නැහැ. හරිද? මම ඒක මම වීඩියෝ එක දාන්නම් කියලා මම පන්දී මේ මෙතන මේ බෝඩ් එකේ මේ ඊයේ පෙරේදා කියපු දේවල් එහෙම් පිටින්ම තිබුණා පේපර් එකේ. හරිද? ඒතර මම දැන් මේ කියන විශ්වාස ගන්න එපා. හරිද? මම කියන්නේ මම දැන් කටින් කියන විශ්වාස ගන්න එපා. මම දාන්න වීඩියෝ එකක් ප්‍රශ්න පේපරේ තියෙන ප්‍රශ්නේ මගේ පේපර්ස් වල තිබ්බ ප්‍රශ්නයි මම පන්තිය ළමයින්ට කියපු දේවල්. ඒවල වීඩියෝ ඔක්කොම තියෙනවා රෙකෝඩ් සයිට් එකේ. හරිද? සයිට් එකේ තියෙනවා මේ මම YouTube දාපුවත් තියෙනවා. මේ මම ඒවත් එක්කම මේ ඒවා කපලා ගලලා මේ දාන්නම් ගන්නට. ඒතර ඔයාලා බලා ගන්න පුළුවන්. ඒ කිව්ව දේවල් එහෙම් පිටින්ම පේපරේ තියෙනවා. ඒතර පන්ති අබු ළමයට මහා මැජික් නෙවෙයි. උදාහරණයකට ගත්තොත් මේ අවකලනය. ඔය අවකලනයේ ගානට ඔය විදිහට ඒ අකුරක් දාලා මං ඒ කියලාම කියනවා. ඒ අකුරක් දාලා නොදන්න අකුරක් දාලා ඕක ඔය විදිහටම ලැබෙයි කියලා මං කලින්ම කිව්වා. ඒක බලන් යන්න 22 මොඩල් එකේ තිබ්බා වගේ දේවල් මගේ පේපර් එකක් තිබුණා. හරිද? මේ ඕක බලලා යන්න ඕක කරලා යන්න කියලා මම පුන පුනා කිව්වා. කරලා ගියපු වැඩ ලේසි නොකර ගියපු වැඩ අමාරු. ඔය
පේපරේ අමාරු කියන්නේ හැමෝම හොඳට අහලා බලන්න හැමෝම අවකලනේ ගාන අනාගත. ඒ අනාගත්තේ එහෙම ගානක් එයාලා බලාපොරොත්තු නැහැ. හැබැයි අපි බලාපොරොත්තු වුණා. දැන් අපිට අවුලක් නැහැ. හරිද? අන්න එතන තමයි වෙනස. හරි. ත්‍රිකෝණමිතිය ගාන දැන් ඔයාලා ගොඩක් අය මෙතන ත්‍රිකෝණ දන්නවා ටිකක්. හරිද? ත්‍රිකෝණමිතිය පට්ට ලේසි. මෙච්චර මම බලාපොරොත්තු වෙන එකට අමාරුයි ඇත්තටම. මම ට්‍රෙඩිෂනල් කියපු දේවල් මේ එක බැලුවාම නැත්නම් ඒ මම කියව ප්‍රෙඩිකෂන් වලට සෙට්ලා ගිය ළමයිට මේක සීනි බෝල ගන්න. මම බලාපොරොත්තු වෙන්නේ ඉන්වර්ස් ගන්න පට්ට අමාරුය. ඔයිට වඩා හොඳ ඇඩ්වාන්ස් එක. ඇත්තම දිනන මේ පාර සීනි බෝල. ඊට පස්සේ අපිට මුලින්ම දුන්නා මේ ඔප්පු කිරීම සයින් මේ මොනද සයින් වර්ග තීටා දෙන කොස් වර්ග තීටා එකයි කියලා. ඒක මේ මම මේ අපි 25 දැන් ඔයාලට මම තව ලබන මාසේ පටන් ගන්නවා හරිද? මේ 25 සෙට් එකට ඉතින් ඒ චූටි තියරියක් උංචි තියරියකින් පට්ටම ලේසි ගණන් කාලදී එහෙම එහෙම මේ පොඩ ෂේපේ බලාගෙන යන්න පේපර් එක වදන්න ප්‍රශ්න ඇත්තම අමාරු නෑ. හරි. අන්න ඒක ප්‍රශ්නේ අමාරු කියන හැමෝම හොයලා බලන්න හරියකට පේපර් එකක් කරලා නෑ. අමාරුගේ කට්ටිය හැමෝම හරියට පේපර් කරලා නෑ. හරිද? ඒ හැමෝම එක්කෝ මේ අන්තිම මාස කීපේ වැඩ කරපු අය. හරිද? එහෙම මේ මට සමහර ළමයි ඉන්දියා ඊයේ මැසේජ් දාලා අහනවා සර් හෙට තියෙන්නේ PO paper එකද කියලා. ඔය හිතලා බලන්න. එහෙම ප්‍රශ්නයක් අහනවද කියලා. මම ඊයේ මේ live එකේදී කිව්වා. WhatsApp මේ මට Telegram මේ මැසේජ් දානවා සර් හෙට තියෙන PO එකේ 1යි 2යිද applied එක අනිද්දා තියෙන්නේ. හිතලා බලන්න ඔය හෙට තියෙන subject එකවත් දන්නේ නැති උන් තමයි exam දෙන්නේ. අරුම් දහෙල්ලින් හරිද? දැන් ඔයාලා එහෙම වෙන්න එපා. හරිද? පේපේ ගැන හරි අවබෝධයක් ගන්න ඕන. ඊළඟ මොනවද ඔයාලා මේ කාලය තුල කරන්න ඕනේ කියලා හොයා ගන්න ඕන. හරි ඊට පස්සේ තමන්ම තමන්ගේ අඩුපාඩු හොයාගෙන ඒක ප්ලෑන් කරන්න ඕන. ඊට පස්සේ ඔයාලා ගුරුවරුත් එක්ක කතා කරන්න ඕන. මට මෙන්න මෙහෙම අඩුපාඩු දෙකක් තියෙනවා මම මේකට මොනවද කරන්න. හරි එහෙම නැත්නම් පේපර් කරලා තමන්ගේ අඩුපාඩු හොයා ගන්න ඕන. හරිද? මෙන්න මේ තැන් මගේ දුර්වලයි. මම මෙන්න මේ පාඩමේ දුර්වලයි. මේ පාඩම මට අමාරුයි. ඒ වගේ තමන්ගේ අඩුපාඩු වෙන වෙනම හොයා ගන්නවා. ඊට පස්සේ ඒවට ගුරුවරුත් එක්ක කතා කරලා පිළියම් යදන්න ඕන. මොනවද මේකට කරන්න පුළුවන් දේ? හරිද? එහෙම ලස්සනට යන්න ඕන ගමනක් මිසක් මේක එකපාරට මේ එක්සෑම් එකේ මාසයක් තියලා ඔන්න එකපාර පත් වුණා වගේ මේ අපි කියන්නේ පිටිපස ගිනි අර එහෙම ගිනි අරගෙන එකපාර ඕම් ඕම් මොන මොන හරි ටිකක් කරලා කොට දාන්න බෑ. අර එහෙම කට්ටිය තමයි කියන්නේ මේ පාස් පේපර් මුකුත් නැහැ. එහෙම කියලා. තියාලා බලාපොරොත්තු වෙ යන්නේ කී අවුරුද්ද තිබ්බ පේපරේ මේ පාර. එහෙම නැහැ නේද කවදාවත්. සූදානම් නොවිචය තමයි අමාරුයි කියලා කියන්නේ. හරිනේ. දැන් ලබන අවුරුද්දේ මම මේ 24 අයට තමයි වැඩිපුර දේවල් කිව්වේ. ලබන අවුරුද්දේ ඔයාට පේපර් එක අමාරු නොවෙන්න නම් හරිද කියන්නේ ලබන මේ නොවැම්බර් වල එහෙම නොවෙන්න නම් දැම්ම ඉඳන් හරි ට්‍රැක් එකකට වැඩ කරන්න ඕන. පේපර් විශේෂම කරන්න ඕන. හොඳ අලුත් පේපර් සහ විභාගයට ප්‍රශ්න එන විදිහ පේපර් කරන්න ඕන. නැත්නම් ඉතින් ලබන අවුරුද්ද 25 පොඩි එකක් කරේ නැත්නම් තව කවුරු හරි ඇහුවට පස්සෙ වාට කියන්න එන්නේ අම්බෝ පේපර් අමාරුයි. පාස් පේපර් තිබුණේ නැහැ අරවා නැහැ මොන මේවා නැහැ. මේ ඊට පස්සේ ස්ටේටස් මේ ෂෙයා කරන්න පුළුවන් අර මේව දාලා අර පේපර් දැක්කහම නිකන් මම දැක අටි දාල් තියෙන එහෙම. පේපර් දැක්කහම නිකන් අර මොනවාද තමිල් ෆිල්ම් එක මොනවාද කැල ටිකක් දාලා තිබුණා. ඔයවා. එහෙම කරන්න නැති වෙන්න වැඩ කරනවා. හරි. ක්ලාස් එක ඉවර වෙලා සර් ටිකක් කතා කරන්න පුළුවන්ද? ඔව් පුළුවන් ප්‍රශ්න නැහැ. හරි. නැත්නම් තියෙන ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඒව අහන්න දැන්. හරි මේ වෙලාව අහන්න. අහතර මං කියුවේ ගෲප් එක දාලා තිබ්බ හැබැයි ලේසි කියලා. ඒකනේ. හරි. සමහරවගේ මම කියපු දේවල් එහෙම පිටින්න ඇවිල්ලා තිබුණා. හැබැයි මට දැන් ළමෙක් දැන් නෙමෙයි මේ මම දැන් එයා ඉන්නවද කියලා මේ මට ඒවල තිබුණා වෙනම Telegram group එකක ළමයි දාපු messages set එකක්. එයා නම් කිව්වේ ඒ ගොඩාක් අය බහුතරයක් දෙනා කිව්වේ අමාරුයි 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 කියලා. ඉන්නවද? මට මේ නම නහයට මතක නැහැ. මට ඒ Telegram group එකේ screenshot එක නම් ඉන්නවද? ඉන්නන පොඩ message එකක් දාන්න. එතකොට මේ
එතන හේතුව සූදානම් නොවීම. මේ මොනවද? හරියට ලෑස්ති වෙන්න ඕන. එකයි තියෙන. හරිනේ. නැන්ද හැමෝම හිතර ගන්න. වැඩ කරන්න ඕන නැතුව ඒ ලෙවල් මැත්ස් කියන්නේ ඕ ලෙවල් මැත්ස් වගේ නම් නෙවෙයි. හාත් පසින් වෙනස්. හරිද? හරි විමුක්තිනේ. මේ හරි ඒතර විමුක්ති මේ ඒ ගරුප් එකේ බහුතරයක් දෙනවා. හරිද? බහුතරයක් දෙනවා මේ අමාරුයි කියලා කියන්න හේතුව තමයි අරක. සහ අනිත් පැත්තෙන් තව දෙයක් මම කියන එකට මේ බලපාන ලොකු හේතුවක් වෙන මේකයි. අවකරණය කියන්නේ හොඳ පාඩම, මරු පාඩම සහ ලකුණු ගන්න පට්ටම ලේසි පාඩම. ඇත්තට මේ පාර පේපර් යාල කරේ අවකරණය අමාරු කරා. හරිද? මම එන කාලේ ඉඳන් කිව්වා. නොවැම්බර් වල ඉඳන් මම කට්ටිය කිව්වා මේ පාර අවකලන අමාරු වෙනවා, මේ පාර අවකලන අමාරු වෙනවා, ලෑස්ති වෙන්න ලෑස්ති වෙන කියලා එන්නට කිව්වා. හරිද? කියලා කියලා අන්තම් අපේ සෙට් එක හදාගත්තේ, මට වෙන හැට හදන්න බෑනේ. හරිද? අවකලනේ මෙහෙම වෙනසක් වෙනවා කිය වෙනවමයි කියලා මම කිව්වා. මොකද පේපර් රටා බැලුවම වෙටේ කියන්න පුළුවන් මේ ප්‍රශ්නේ අමාරු වේද ලේසි වේද එහෙම කියන දේ. හරිද? දව මම පුන්න පුනා කිව්වා අවකලනේ දරුණුයි, මේ විදිහට ලෑස්ති වෙන්න ඕනමයි. ඒකයි තියෙන්නේ. ඇත්තටම අවකලනයේ අසීරු වීම තමයි ගොඩක් අය අමාරු කියන හේතුව. මොකද හැමෝම කරන්න යන ප්‍රශ්නයකනේ. ඒ හින්දා ඒ ප්‍රශ්නේ දරුණු කරපු ගා හැමෝම කියනවා අමාරුයි කියලා. හැබැයි සමස්තයද ගත්තාම ඇත්තටම අමාරුයි කිව්වොත් ඒකට අඩුම තරමේ මම හිතන S එකක්වත් ඇති කියලා. මොකද අනිත් ගණන් ලේසි. වර්ගජ ලේසි, බහුපද ලේසි, න්‍යාස ෂේප්, ඊට පස්සේ අපි සමන අමාරු කියන සංකරණ සංයෝජන හරි ලේසි. මේ පාර ත්‍රිකෝණමිතිය පට්ටම ලේසි. හරිද? අනුකලනෙත් ගේමක් ගහන්න පුළුවන්, සර්වේක අවුරුද්දත් ලේසි. හරි. එහෙනම් මේ පේපර් සමස්ත විදිහ ගේමක් හොඳයි. ප්‍රශ්න ඇත්තටම හොඳයි. ඔය කියන තරම් අමාරු නම් හරි. නේ ඒක ඔලුවට ගන්න. මේ ලබන අවුරුද්ද ඔයාලට එහෙම නොකියන්න. අම්මෝ අමාරුයි පේපරේ. එහෙම වචනයක් ඔයාගේ නොකියන්න සහ කවුරු හරි කෙනෙක් කියවම් පේපර් අවුලන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් එහෙම කියන්නේ නැහැ නේද? අවුලන්නේ නැහැ මම ලිව්ව එහෙම කියලා. මොකද දැන් මම මගෙන් ඇහුවත් එහෙම මම විභාගය ලියනකොට මම අවුලන්නේ නැහැ කිව්වා කියන්නේ කොඩ. හරිද? පේපරේ අවුලන්නේ නැහැ කියලා මං ආතල් එකගෙන හරි. ඒ කියන්නේ පේපරේ සුපිරියට් ලියලා මම හැවිලගෙන ටිකක් අර මූණ පොඩ්ඩ අවුල්ලාගෙන හරි. පේපර් අවුල්ද එහෙම තියෙන්නේ. එහෙනම් මේ අපි සාමාන්‍ය කොහොම කියන්නේ මේ අපිට අත දවසක් නැහැ නේ කොහොමද සිද්ධිය කර ප්‍රශ්න බහකට උත්තර ලිව්වා. පාට් එකෙන් 10ටම ලිව්වා නම් අපි කියන්නේ අවුලන්නේ නැහැ ෂේප් එකේ ලිව්වා කියලා. හරිනේ. නවාඩත් ලබන අවුරුද්දේ නැත්තම් නොවැම්බර් වල අවුලන්නේ නැහැ ෂේප් එකේ ලිව්වා මචං කියලා යාළුවෙක්ට කියන්න පුළුවන් ලෙවල් එකට. නැත්තම් ගෙදර ඇවිල්ලා අම්මේ අවුලන්නේ නැහැ මං ෂේප් එකේ ලිව්වා කියලා අර හිත සතුටින් ඇප්ලයිඩ් එකට බහින්න පුළුවන් වෙන්න. නැත්නම් ඇප්ලයිඩ් එකට ලියලා ඇවිල්ලා ෆිසික්ස් වලට බහින්න පුළුවන් වෙන්න වැඩ කරා. හරි. ඒක වෙන්න ඕන. ඒක හිතට ගන්න. හරිද? මොකද මේ ගොඩාක් ලෑමට හම්බුණා. ඒක යාලගේ අවාසනාව වෙන්න පුළුවන් අන්තිම කාලේ. හරිද? මට ගාල් ළමෙක් හම්බුණා ඔක්තෝබර් වල. එයා ඔක්තෝබර් වල ආවේ මුකුත්ම නැතුව මං ගාවට. බින්දුවයි. ඒ කියන්නේ කිසිම දෙයක් නැහැ. හරිද? ත්‍රිකෝණමිතිය කිසිම දෙයක් නැහැ. මං 25 පොඩි සෙට් ඇත් එක දාලා ත්‍රිකෝණමිතිය ගන්නවා. ඊට පස්සේ තව පාඩම් වීඩියෝ දාලා ගන්නවා. මොම එන්න ගේමක් දීලා ප්‍රවගත්ත උඩට අද කොහොම හරි පාර්ට් B එකේ ප්‍රශ්න හතරක් ලියලා තියෙනවා. පාර්ට් A එක නම් එච්චර සාර්ථක කරලා නැහැ. හැබැයි යා ඉඳපු මට්ටමත් එක්ක සුපිරි. බින්දු ඉඳි ඔක්තෝබර්. එහෙම ඉඳපු ගණා ඔය මට්ටමට ආවේ මාර වටිනවා. ඉතින් මේ කේස් එක තියෙන එකයි කට්ටියට අර මං කිව්වට පස්ස රත් වෙන්නේ එක්සෑම් ලං වෙද්දි. හරි නෝගේ කේස් එක. ඔයාලා දැම්ම රත් කරගෙන වැඩ කරන්න. ඉතරයි වෙන්න ඕන. හරි. විභාගෙට මාස 3ක් තියලා රත් කරගන්න එපා. එතකොට කාලය මදි. ඒකයි තියෙන්නේ. හින්දා දැම්ම ඉඳන් වැඩ කරගෙන යන්න. එහෙමනම් කිසිම අවුලක් වෙන්නේ නැහැ. එදාට ඔයාට කියන්න පුළුවන්. දැන් මම ගොඩක් අයෙන් ඇහුවා. අපට මැසේජ් දාලා ඇහුවා. සමහර මට මැසේජ් දැම්ම මම කයි කතා කරා. එහෙම කතා කරද්දී අයියේ හරි සර් හරි අවුලන්නේ නැහැ. පේපරේ හොඳට ලිව්වා කියලා කියන්න පුළුවන් වෙන්න
මේ ටිකේ වැඩ කරන්න. හරි. ඔක තමයි වෙන්න ඕන දේ. වැඩ කරන්න ඕන විදිහත් පොඩ්ඩක් කියනකෝ. හරි මම කියන මේ මොකද මම අද දවසේ මේ වෙන් කරගත්ත එක ඇත්තටම ලොකු මේ උගන්නන සිද්ධියටත් වඩා මුලින්ම වලට කියන්න ඕන මොනවද කරන්න ඕන සහ මම මොනවද කරන්න. ඔන්න දේවල් දෙක ගැන මේ කතා කරන්නත් ඊට පස්සේ ටයිම් ක්ලාස්සේ තියෙන වෙලාවල් සහ ක්ලාස් එක කොහොමද යන්නේ ඉන්න මන් දන්නේ සම්පූර්ණ විස්තර ටික තමයි අද දවසේ මම කතා කරන්න ඉන්නේ. හරි. මුලින් ක්ලාස් එක තියෙන ටයිම් ක්ලාස් එකේ වැඩ පිළිවෙල ඩියුටි කියන මුලින් කියලා ඉඳලා ඊට පස්සේ වාට කියන්න වැඩ කරන්න ඕන විදිහ ටික 24ට වෙනමත් 25ට වෙනමත්. හරි. හරි මෙහෙමයි මේ ක්ලාස් එකේ වැඩ පිළිවෙල තියෙන මේ විදිහට. හරිද මම මේ සම්පූර්ණයෙන්ම මේ ජනවාරි මාසේ ෆ්‍රී කරන්නේ. හරිද මේ මාස සම්පූර්ණයෙන් ෆ්‍රී. මොකද මම මේ මාසයේ වෙන් කරලා තියෙන ඕ ලෙවල් සුදු කිරීම් ටික හදන්න. හරි දැන් ඔයාලට හිතන්න පුළුවන් මොකටද මේ ඕ ලෙවල් සුදු කිරීම් හදන්නේ? මේ ප්‍රශ්නය අහන්න එපා හොයි. ඇයි මේ තකහානියම් මාසයක් දාලා ඕ ලෙවල් සුදු කිරීම් ටික හදන්නේ සහ ඕ ලෙවල් ජ්‍යාමිතිය පැත්ත කරන්නේ මොකටද? හේතුව තමයි 21 නමං එක දැකපු දෙයක්. ගොඩක් ළමයින්ගේ බහුතරයක් අයගේ තියෙන ප්‍රධාන දුර්වලතාවය තමයි ඒ ලෙවල් මැත්ස් වල තියෙන තියරි බැරිකම නෙවෙයි. හුඟක් ළමයි ඕ ලෙවල් වල තියෙන මේ සිද්ධාන්ත සුළු කිරීම් ඕව වරද්දනවා දෙපස තනින් පස්සේ ගාන ඉවරයි. يعني ඒ ලෙවල් එක කේස් යන්නේ. හරිද? ඒ තියරි එයා ලස්සන දානවා. හැබැයි ඕ ලෙවල් සුළු කිරීමක් වැරදුනාට පස්සේ එතනින් පස්සේ දින මොනව ලිව්වත් වැඩක් නැහැ. අයි ගාන වැරදි. පේපර් එක බලන කට්ටිය ගැන ඕ ලෙවල් සුළු කිරීමක් තිබ්බ තනින් පස්සේ කපල දාන. බලන්න යට මොනව ලිව්ව වැඩක් නැහැ. කැපුවා ඊළඟ පිටුව හරවල බලාගෙන ඉන්න. ඊළඟ පිටුව දින ඒ ගාන කපල දාන. එච්චරයි. හරි යම් තැනකින් වැරදුනොත් එතනින් පස්සේ පහල බලන්න. ඔක තමයි රූල් එක. හරිද? ඔන්න ඔතන තමයි තියෙන ප්‍රධානම අවුල. හරි. ඊට පස්සේ දැන් හිතන්නකො මේ අපිට උත්තර දෙනවනේ. උත්තර දුන්නාම දැන් එයාද සුළු කරන්නේ නැහැදී අපිට උත්තර එන්නේ. අපි බලනවනේ කොහෙද වැරද්ද කියලා. දැන් අපිට තියෙන ත්‍රිකෝණමිතිය හරි අපි හිතමු ත්‍රිකෝණමිතිය අපි ගමු ත්‍රිකෝණමිතිය සූත්‍රදී ඔක්කොම අපිට පුළුවන්. හරිද? එතකොට අපි බලනවා මොකද්ද වැරද්ද? නැහැ මොකුත් නැහැ. ත්‍රිකෝණමිතිය කිසි කේස් යන්නේ. සූත්‍රය ලස්සන දාලා ඔක්කොම ටික හරි. හැබැයි අර ඕලෙවල් සුළු කිරීම අපිට මතක නැහැනේ. අපි නෑ ලාවට මතකගෙන ඉඳන්. ඒතර අපි හිතන්නේ මේ ඔලිව සුළු කිරීම වැරද්දක් තියි කියලා. අපි මේ අපේ ත්‍රිකෝණමිතිය වැරද්දක් හොය හොයන්. හම්බෙන්නේ නෑ. ආයි හොයන. ආයි හම්බෙන්නේ නෑ. ඊට පස්සේ කියමු සර් ගාන වැරදි. නැත්නම් ප්‍රශ්නයේ සර් මොකක් හරි කේස් එකක් තියෙනවා උත්තරේ ඉන්නේ. ඔන්න මට එන මැසේජ් ඊට පස්සේ හරිද? ළමයි ගොඩක් අඩන්නේ. බලනකොට වෙන මොකුත් නෙමෙයි කේස් එක. මේ සරල ඔලිව සුළු කිරීම කනාගෙන. ඊට පස්සේ ඔන්න ඉතින් මම බැලලා කරලා දාන මැසේජ් එක මේ මේ ඕලෙව සුළු කිරීම තමයි කේස් එක කියලා. ඔන්න ඊට පස්සේ එක හදාගන්න. හරි. නොහොම දැන් ගොඩාක් අයකේ සිද්ධි තියෙන්නේ. සා පේපර් බලනකොට පේපරේ හොඳට කරලා ඕලෙව සුළු කිරීමක් කරලා සුළු කිරීම වරද්දලා ලකුණු ටික නැහැ. ගොඩාක් අයක ඔය කේස් එක තිබුණා. ඊට පස්සේ තමයි මේ මේ වැඩේ පටන් ගත්තේ දවස් 22 බැච් එකේ ඉඳන්. 22 ඉඳලා මම අනිවාර්යයෙන්ම මොන ඒ ලෙවල් බැච් එක මම පටන් ගත්තා ඕ ලෙවල් සුළු කිරීම් ටික කරලා ඒව මතක් කරවල තමයි වැඩේට බහින්. හරිද? එහෙනම් මතක තියාගන්න මේක මේ කාලය කෑම කාලය නාස්ති කිරීමක් එහෙම නෙවෙයි. ගොඩක් අය දැන් මේ ඒ ඕ ලෙවල් සුළු කිරීම් කරනවා අයියෝ මට ඕනේ නැහැ. මට ඕ ලෙවල් පුළුවන් අපි ඒ 9යි. එහෙම නේද? 25 සෙට් එකෙම. ඒ 9 මට මට ඕනේ කියන ටයිප් එනි. මට ඕනේ නේ බරපතල ලොකු ලොකු දේවල් කියන්නේ. කොහොම ලොකු ලොකු දේවල් හොයන්නේ කියලා තමයි කියලා. ඔතන පොඩි තැන හදා ගන්න ඕන. ඊට පස්සේ තමයි අර කටිකොත් අපි බේස් එක හරියට නිර්මාණය කරගත්තොත් විතරයි ඉතුරු මේ අපේ ගොඩ නැගිල්ල හරියට බිල්ඩ් අප් කරන්න පුළුවන් වෙන්නේ. ඒවා දන්න ෆවුන්ඩේෂන් එක හරියට නොදැම්මොත් කේ කොච්චර ගැහුවත් වැඩක් නැහැ. හරි. ඒ නිසා හරියට ෆවුන්ඩේෂන් එක දාගමු. හරි. එතකොට කිසිම අවුලක් වෙන්නේ නැහැ. මොකද ඕ ලෙවල් පාස් වෙලා ඕ ලෙවල් වලට AB ඉල්ලන සාමාන්‍ය මැච් කරද්දි. හරිද? එහෙම ඉල්ලන්නේ ඇයි? නැත්තම් එහෙම ඉල්ලන්න ඕනේ නැහැ නේද? ඒල ඕලෙව මැච් නැතුව ගලින් මේ වන්න පුළු තිබ්බනේ.
ඒ ඕලෙවල් ගණිතයේ සුළු කිරීම අනිවාර්යෙන් අපිට අවශ්‍ය. එක හේතු. දැන් හේතු දැනගෙන වැඩ කරන්න. අනිවාර්යෙන් අපිට මේ දේවල් ටික හරියට නූලට තියෙනවා. හරි. ඒ නිසා ජනවාරි මාසයේ පුරාවටම සුළු කිරීම සහ ජ්‍යාමිතිය. හරිද? ඕලෙවල් සුළු කිරීම පැත්තත් ජ්‍යාමිතියත් කියන දේවල් දෙක තමයි උගන්වන උගන්ලා ටික සම්පූර්ණ කරන්න. හරි. ඒතර ක්ලාස් එක තියෙන්නේ සඳුදා රාත්‍රි 6. මම සාමාන්‍යයෙන් මේ අපේ ගිය අවුරුද්ද කට්ටියන ගිය අවුරුදු 23 අයට නම් 6 ඉන්න 11 වෙනවා මම පන්තිය කරා. හරිද? 6 24 අනිවාර්යෙන් යනවා ටයිම් එක. 25 කට්ටිය පොඩ්ඩක් පුරුදු වෙන්න. ඒ කියන්නේ තාම ඔයාලට හුරු නැහැ, තාම ඔයාලා පැය 3 පන්තිනේ කරේ, පැය 3 හෝ පැය 2 නේ. අපිට යා ලොකුවට මේ වැඩ දික් කරනවා නැත්නම් කම්මැලි නැහැ ගණන්නේ හදන්ති. ඒක කම්මැලි නැතුව මේ ටික අපි කරමු. දැනට මං හිතුවේ 6 10 ටයිම් එක පැය 6 පැය 4 ෂේප් එක කට්ටියට මේ ටයිම් අපි කරමු. සඳුදා සහ අඟහරු වාදා මෙන්න මේ ටයිම් දෙකේ තමයි යන්නේ. සමහර පොඩ 10 පහු වෙන බුල මට එදා දවසේ මගේ ප්ලෑන් එක මට ඉවර කර ගන්න ඕන. ඒ නිසා පොඩ්ඩක් ටයිම් එක චුට්ටක් යහම වෙන්න පුළුවන්. ඉගෙන ගන්න ඉතින් මේ ඉඳ ටයිම් එක ගැන හිතන්න ඉගෙන ගන්න. එකයි වෙන්න ඕන. මොකද ඒටි අපි පුළුවන් තරම් ඉක්මන් ඉවර කරගත්තාම අපිට ලේසි. සෝරි. මේ අපේ විෂයන් නැතම් පාඩම් වලට බහි. හරිද? හරි. එතකොට මේ හැම එකම රෙකෝඩ්ස් මම මේ YouTube එකට අප්ලෝඩ් කරනවා. මේ මාසේ සම්පූර්ණ ෆ්‍රී නිසා තමයි මේ වැඩේ කරන්නේ. හැබැයි මේ දැන් රෙකෝඩ් දානවා කියලා 23 දෙහිම අය සර් රෙකෝඩ් ටික දානවානේ අපිට ලයිව් වෙන්නම ඕනේ. මම හිමිට ෂේප් එක රෙකෝඩ් එක බලනවා කියලා හැම කම්මැලි කම නිදුපොයත් ඉන්දියා. හරිද? අය කට්ටිය මට ඊයේ පෙරේද මැසේජ් දාලා ගියා සර්. දැන් මම සමාජ කරේ එහෙම මම වෙනම හොයන කට්ටිය නะ. මේ ඊට පස්සේ කියනවා සර් අර සර් කියද්දි මම ලයිව් එකට සමාදාර කට් මේ කට් එක දැම්මා. එහෙනම් මම හොයන මුන් කරන්නේ ෂේප් එක බල මේ මුල් පැයේ එහෙම ඇවිල්ලා මිසිර යනවා. ඒ වුණා මන් දන්නේ නැහැ කියලා. මම ඔක්කොම ගේ නෝට් කරන් ඉන්නේ. එන ටයිම් එක යන ටයිම් එක ලියු වෙච්ච ඒ ඔක්කොම ලාති මට පේනවා. හරිද? කට්ටිය නම් පාව මට ඔක්කොම මතකයි. මේ මම මොහොත් මම ඒකට කියන්න ඕන දේවල් ටික කියනවා. මම එහෙම කරොත් කියලා වෙනවා කියන්නේ. හැබැයි මම ලොකුවට පස්සේ මේ කියන්නේ අර එයාටම තේරෙන්න බලා මෙයාටම දැන් තේරුනේ පස්සේ කාලේ කට්ටියට. සමහරුන්ට මේ ඔය SHM සල්ලන ඔය චරිත එහෙම කරද්දි මුල් දවස් ටික ඉඳලා පස්සේ අන්තිම දවස් ටික කට්ටිය දාපු ඉන්දිය. දැන් අන්තිම කාලේ කට්ටිය තේරුණා ඒක උඩ දාගන්න ඕන පාඩමක්. ඔන්න ඉතින් ඊට පස්සේ පත් වෙලා වැඩ කරනවා. ඊට පස්සේ කියනවා සරසර කියපු දවස්වල මේ ලයිව් ආව නම් මේ ටික හරි එහෙම කියලා. හරිද? රෙකෝඩ් බලන්න ගත්තら බා සමහර රෙකෝඩ් හිර වෙනවා. අපි හැම වෙලෙම ඉඳන් අවුලන්නේ නැහැ. මට හෙට රෙකෝඩ් එක බලද්දී අනිද්දා බලතේ කියම කියලා වැඩේ කල් දාන. ලයිව් එකට ආවම එහෙම නැහැ. ලයිව් ආවම ලයිව් එකේ ඉඳලා වැඩේ ඉවර කරගන්න. හරිද? බලියා ගන්න නෝට් එක. ආයි බලනවා ප්‍රශ්න අහනවා වගේ. වැඩේ ෂේප් එකේ වෙනවනේ. අන්න ඒක තමයි තියෙන්නේ. ඒක ලයිව් ඇවිල්ලා වැඩි ඉවර කරගන්න. හදිස්සියකවත් මොකක් හරි ප්‍රශ්නයක් නිසා පොඩි කොටසක් හරි මිස් වුණා නම් අන්න ඒක රෙකෝඩ් එක තියෙනවා. ඒක බලලා ඒ මිස් වුණු කැරට් එක අල්ලගන්න. හරිද? සහ මේ දැන් හිතන්න ඔයාලට මොන හරි පන්තියක් හරි ෆිසිකලි ක්ලාස් එකට ගිහිල්ලා එනකොට ඔන්න 7 විතර වුණා. දැන් ක්ලාස් එක 6ට පටන් ගන්න තියෙනවා. කමන්නේව 7 ඉඳන් 10 වෙනකන් ටික අහන් ඉන්න. ඇවිල්ලා. හරිද? ඒ ටික කරන්න මොකද ඒ ටික තේරෙනවා. මොකද නොතේරෙන උගන්න නැහැනේ. ඒ උගන්තේ තේරෙනවා. ආට මිස් වුණ ටික රෙකෝඩ් එක බලලා අල්ලගන්න. හරිනේ. තේ රෙකෝඩ් එක ඔක්කොම ටික වැටෙනවා. කිසිම අවුලක් වෙන්නේ නැහැ. හරිනේ. ඉතින් රෙකෝඩ් බලන්න පුරුදු වෙන්න එපා කවුරුවත්. අනිවාර්යෙන් ලයිව් වෙන්න. අර ලයිව් එකේ මොන හරි මිස් වෙන දේවල් ටික රෙකෝඩ් එකෙන් කවර් කරගන්න. සහ දැන් හදිස්සියේ හිතන්නකෝ ඔයාලට මේ දැන් සමුද ඕකේ අඟහරු වාද ඔයාලට මොකක් හරි වෙන පන්තියක් හරි ප්‍රශ්නයක් තියෙනවා මේ ලයිව් එකට එන්න එක. අපි එහෙම හිතමු. එහෙම වුණොත් ඉතින් ඔයාලට පුළුවන් දැන් රෙකෝඩ් එක මම කොහොමද දානවනේ. රෙකෝඩ් එක බලන්න පුළුවන්. හරිද? හැබැයි ඔයා අනිවාර්යෙන්ම මේ සතිය ඇතුළත මේ රෙකෝඩ් එක බලලා ඉවර කරන්න ඕන.
තේරෙනවද? වායක කල් දාන්න බෑ. ඒක මේ සතියම මේ මොහොතෙන් බලලා කම්ප්ලීට් වෙන්න ඕන. ඒකට ඔවා වෙනම දවසක් වෙන් කරගන්න. හරිද? හිතන බදාදා හරි බ්‍රහස්පතින්දා හරි එම එක දවසක් වෙන් කරගෙන ඒක බලන්න ගන්නවා. හරිද? 25ට සෙට් වෙන ස්පීඩ් එකේ නේද යන්නේ? ඔව්. 25යට කොහොමත් මේ දැන් මේ ඕ ලෙවල් සීන් ටික යන්නේ. හරිද? දැන් මේ ජනවාරි මාසේ ඕ ලෙවල් සීන් ටික යන්නේ. ඒතර 25 24 කියලා සිද්ධියක් නැහැ. ඕ ලෙවල් පාස් වෙලා ඒ ගණේක සෙට් වෙන මේ ඉන්නේ. හරිද? මම පොඩ්ඩක් මේ ඒ ලෙවල් වලට ඕන කරන තියරි ටික මතක් කරන්න තමයි කරන්නේ. ඕ ලෙවල් පට්ට ගහපු සෙට් එක මේ ඉන්නේ. හරිනේ? මතකද යන්නේ? ඒතකොට ඒ ටික පට පට ගාලා ගල්ලා මොනවද ජාමිතිය ටික සෙට් කරලා ඒ වැඩේ කරන්න. ඊට පස්සේ පෙබරවාරි වලින් පස්සේ 25ට වෙනමයි 24ට වෙනමයි කඩලා යනවා. හරි දවස් ටික කියන්න. හරිද? 25 වෙනමයි 24 වෙනමයි යනවා. මේ පෙබරවාරියෙන් කැඩෙනවා. හරි? දැනට මම කරන්නේ මේ මම 25ටයි 24 දෙකටම එකම මාස එකම දේ උගන්නන්න ඕනේ නැන්ද දවස් දෙක. ඒක මම කොරන පොදුවේ මේ දවස් දෙක. හරිද? සර් දිගටම ඔය දවස් දෙකද 25ට 24ට දිගටම මේ ටයිම් එක තමයි. 25ට මම හිතන් ඉන්නේ බදාදාට ක්ලාස් එක දාන්න කියලා. මේ ටයිම් එක පොඩ්ඩක් හයිටම කියන්න. දැන් තමයි ඔලිව් ප්ලෑන් එකේ තියෙන බදාදාට 25ට සමුදාගාරුව දවස් දෙක 24ට. අනේ මොකද අපි මේ 23ටත් මේ දවස් දෙකේම තමයි ඔන්ලයින් ක්ලාස් එක කරේ. සහ පේපර් ඩිස්කෂන් එක අඟහරුවාද උදේට. මම කියන්න වෙනම ඒ ගැන. හරි. එතකොට සේ 25 ක සිලබස් එක කලින් ඉවර වෙන්නේ නැද්ද? මම කොහොමත් සිලබස් එක 25ට මාස 3කට කලින් ඉවර කරනවා. හරිද? මම මේ සිලබස් අරමෙන් අදින්නේ. සමහරවිට මම යන ස්පීඩේ මාස 3කට කලින් ඉවර කරන්න පුළුවන් නම් මම ඒත් ඉවර කරනවා. මගේ ප්ලෑන් එක තියෙන්නේ මැයි වෙද්දි අප්‍රේල් හෝ මැයි වෙද්දි ඉවර කරන්න. හරිද? එහෙම නැත්නම් ඒක මාර්තු වෙද්දි ඉවර කරන්න පුළුවන් නම් ඒත් මාර්තු ඉවර කරන්න. හරිද? මට වැඩක් නැහැ අර මේ සිලබස් අදිල්ල. හරිද? මම සාමාන්‍යයෙන්ම කරන්නේ මම 23ට ඔක්තෝබර් වෙද්දි සිලබස් ඉවර කරා. සාමාන්‍යයෙන් ගුරුවරයෙක් කරන්නේ නැහැ. ඒක මට අවශ්‍ය ඇත්තටම. දැන් නොවැම්බර් මාසේ ළමයි මේ කියන්නේ ක්ලාස් ආව අඩුයි. ඒ සිලබස් ඉවර වුණා පස්සේ කට්ටි ඉන්නේ නැහැ මන්ති. ඒක ළම ඒත් මට අවශ්‍ය. මම එහෙම කරන්නේ නැහැ. මොකද මම දන්නවා ඔක්තෝබර් වෙද්දි සිලබස් කවර් කරාම ළමයි එක දින වාසි. ඒතර නොවැම්බර් දෙසැම්බර් දෙකේම පේපර් කරලා පට්ට ගේමක් ගහගන්න පුළුවන්. හරි. එහෙම දින මමත් නොවැම්බර් මාස තනි කර කර හැමදේම මතක් කර නොවැම්බරේ කියලා ආපහු අතිශයින් වැදගත් පාඩම් දෙක ආයි මතක් කරන් ගියා. ඒතර ඕනගන සෙට් එක ආවා. අර සමහර ළමයි ඉන්නවා තියරි ටික විතරක් කවර් කරන් එහෙම තනියෙන් පේපර් කරන එක එක ප්ලෑන් තියන ඉන්නෝනේ. ඒතර පැහැදිලි ළමංගේ මේ පොඩි අඩුවක් තිබුණා. හරි. ඒක දෙන ඒක සාමාන්‍ය ස්වභාවයක. කොහොමද තියරි ඉවර නම් තමයි තනියම දෙයක් කරගන්න පුළුවන් නම් ගුරුවරගේ සහාය අවශ්‍ය නැහැනේ. එහෙම ළමයි ගොඩක් කරන්නේ නොවැම්බර් මාසේ ඉඳලා දෙසැම්බර් වල මගේ මේ 22 විවරණයක් තිබුණා වෙනම. ඒක පට්ට වැඩ. ඒකට ජොයින් වුණා. හරි. ඒක හරි. මේ අරක අර දේ තිබුණා. හැබැයි මේ මම එහෙම කියලා සිලබස් අදින්නේ එයා දාල කාලය තුල ඉවර කරනවා. 24 ඇයට මතක තියන්න අපිට තියෙන මාස 10යි. මාස 10. මාස 10 මතක තියන්න සිලබස් එකක් එහෙම ඉවර කරන්න අමාරුයි. ඒ හින්දා ඒක මේ අපිට බොහෝ දුරට ඔක්තෝබර් වෙනකම්ම වැඩේ යන්න වෙයි. කලින් කියන මැසින් මොකද අපිට මේ ජනවාරිත් නැහැනේ. පෙබරවාරි පටන් ගන්න. ඒතර ඒ ළඟක් වෙනකම් යන්න යනවා. හරිද? කලින් ඉවර කරන්න බෑ. මොකද ඔයාලට තේරෙන්න කරන්නත් ඕන. බාගෙට සිලබස් ඉවර කරන්න බෑනේ. හරින මූලට කරන්න ඕන එහෙම. ඒ නිසා මම පේපර් පටන් ගන්නවා කලින්. හරිද? පේපර් කරන වැඩේ මම පෙබරවාරි වලින් ඉඳලාම වැඩේ පටන් ගන්නවා. මොකද පේපර් යන වැඩේනේ ලස්සනට වෙන්න ඕන. ඒක ක්‍රමානුකූලව පටන් අරන් යනවා. එතකොට ඔයාලට පේපර් වල කේස් එකක් වෙන්නේ නැහැ. අපි සිලබස් ඉක්මනට අතනින් කවර් කරගා. මම මේ මැදදී පොඩ්ඩක් පටන් ගන්න කියලා බැලුවේ පොඩි වෙනම වැඩක්. ඒ කියන්නේ මේ කෙනෙක් ඉන්දියොත් ඔය අගම කරන්න තියෙන පාඩම් කලින් ඉවර කරගන්න වගේ මම එකටත් වෙනම පොඩි සිස්ටම් එකක් හදාගෙන ඉන්නේ. මම කියන්නම් මේ ජුනි වගේ මැද කාලෙදී හරි 24ට කොහොමනත් වලට ඔක්තෝබර් වෙනකම් වැඩේ යන්න වෙනවා. හරි. නැතු කලින් ඉවර කරන්න වගේ බොරු කතන්ද කියලා තේරුමක් නැහැ. හරිනේ. 24 එක මතක තියාගන්න.
විසි හතර ඒලවල්ලෑට ෆිසිකල් ක්ලාස් තියෙනවද? ඔව් ගාල්ල නොකෙකොට එදකොලන ෆිසිකලි කරනවා. ඒ ෆිසිකලි කරන දෙවල් තිකම තමයි මේ ඔන්ලයින් අයට යන්න. එකන ලංකාව ඕනම පැත්තක ළමයෙක්ට ඔන්ලයින් සම්බන්ධයෙන්න පුළුවන්. ගාල්ල නොකෙකොට ළමයින්ට ෆිසිකලි එන්න පුළුවන්. සර් දිගට මොදවස ක්ලාස් කරන 25ට සෙට් වෙන ස්පීඩ් එකෙන්ද කරනවා? ප්‍රශ්න තියෙනවා මේ ඔයාලගේ ප්‍රශ්න වටිනවා. මොකද මම ක්ලාස් එක කරද්දිත් කියන ළමයින්ට පුළුවන් තරම් ප්‍රශ්න අහනවා. මැත්ස් කියන්නේ හේතුත් එක්ක යන සිද්ධියක්. ඔයාලට තියෙන හැම වෙලේමයි හේතු. හරිද? හේතු මේ හැම දෙයකම හේතු ඇහෙන්න ඕන. හරිද? හේතුව හරියට දැනගන්න ඔයාලට වැඩේ කොට දාන්න පුළුවන්. විසි පහට රිවිෂන් කරන්න නැද්ද කියලා. 25ට මොන රිවිෂන්ද? මුලින් අපි සිලබස් ඉවර කරගලියමු. 25ට රිවිෂන් එක 24 ඒ ලෙවල් ඉවර වුණාට පස්සේ පටන් ගමු. හරිද? රිවිෂන් ගැන හොයන්න එන්නකෝ 25 අය. ඔයාට මුලින් සිලබස් එක කවර කරගන්න. ආ හරි හරි. ඒක වෙන වෙන මනෝ. ඒ කියන්නේ මාස 3 කලින් ඉවර කරලා ඊට පස්සේ පේපර් පැත්ත යන්නේ. සහ මේ ආයි රිවිෂන් එකක් වයි ගිහිල්ලා පේපර් සෙට් එක යනවා. ඒක මං කියන්නම්. ඒ අදාළ වැඩේ මං කිව්වේ අපි පටන් ගන්න තියරි ගන්න. තියරි එක මාස 3 තුන කර කලින් ඉවර කරනවා. ඒ කිව්ව දේවල් ඒ අදාළ විදිහට මූලට යනවා. පේපර් කරන වැඩේ මං ඊට කලින් පටන් ගන්න. මං හිතන්නේ ජනවාරි වල වගේ මාස 8ක් පේපර් ලියවෙනවා. ජනවාරි වල වගේ පේපර් ලියන්න පටන් ගන්න 25ට. හරි. එතකොට මාස 8ක් පුරාට පේපර් යනවා. වැඩේ ෂේප් අනිත් එක කොහොමත් මේ පාඩමක් ඉවර වුණු ෂණයෙන්ම පේපරක් තියෙනවා. පාඩමකට කොච්චර දුර සෙද්ද කින්ද මන්ද කියලා බලන්න එහෙම තියෙනවා. සහ අතරින් පතරත් මේ දැන් හිතන්නකෝ දැන් දෛශිකයි මේ ත්‍රිකෝණමිතිය ඔය පාඩම් දෙක තුනක් ඉවර වුණා කියලා ඒ ෂණයෙන්ම ඔය ඒ සෙට් එකම දාලා දෙනවා පේපර් එක. සහ මේ සයිට් එකේ වෙනම ක්විස් තියෙනවා. ඒවා වෙන වෙනම යනවා. ඒතර ඔයාලට මේ පාඩමේ තත්ත්වය කොහොමද කියලා ඒ ක්විස් වලින් බලන්න පුළුවන්. ක්විස් වල වැඩිම ලකුණු දෙන ගන්න අය ඒව ඔක්කොම මේ වෙනම තියෙනවා. ඒතර ඔයාලට පොඩි ආතල්යකුත් තියෙනවා මේ ක්විස් එක කරලා. ඒ මං ක්විස් සීරීස් අරන් යන්නේ. හරිද? ඒක අර IPL වගේ ඔයාලට පුළුවන් මේ නේද එකකින් දෙකින් නෙමෙයි ක්විස් සීරීස් එක ක්විස් 10ක් විතර දෙනවා. ඒතර මේ ඒ 10ෙන් වැඩිම ලකුණු ගන්න එක. ඒතර මුල් ක්විස් දෙක දෙන ලකුණු අඩු වෙන කමන්නේ. 4 5 හොඳ ලකුණු ස්කෝර් කරලා ආයි උඩට එන්න පුළුවන්. හරිද? අර මේ IPL ටයිම් මේ IPL ටේබල් එකයි තමයි. IPL එහෙම ඉස්සර ගහද්දි දිනවනේ මේ හිතා ගන්න බෑනේ මුල 4 5 කවුරු වෙයිද කියලා. එහෙම තියෙනවා. ඔයාලට පුළුවන් හොඳට මාන්සියලා ඊළඟ පේපරේ හොඳ ස්කෝර් එකක් කරන් උඩට. හරි? තස මේ අනික් කට TV ඊට පස්සේ වාව බහුරයි. එහෙම සීන් එකක් තියෙන්නේ. හරි? නිසා මේ එහෙම වැඩ ගොඩක් තියෙනවා. තර මේ 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 දවස් තමයි දැනට බදා මේ මේ ජනවාරි මාසේ ක්ලාස් තියෙන දවස් ටික. හරිනේ. වැඩ හැනේද වෙන දවස් ගැන මොකුත් ප්‍රශ්නයක් නැහැ නේ කට්ටියට. තා ජනවාරි මාසේ කරන දේවල් ගැන. අනන මොකුත් ප්‍රශ්න නැහැ නේද? හරි නැහැ කවුලක් නැහැ. හරි එක මේ දැන් මේ වැඩේ ගැන ඔයාලගේ යාළුවන් දැනුවත් කරන්න. විශේෂයෙන්ම මේක ඔය ගොඩාක් දුර පැතිවල ඉන්න අයට එහෙම සෑහෙන වටිනවා. මොකද දැන් මේ වෙනකොට වාදන්න මම ආර්ථික ගැන කියන්න අවශ්‍ය නැහැනේ. ආර්ථික තත්ත්වර මේවා ගැන. එතකොට එහෙම දැන් බස් වල යන්න ගියාමයි ඔය නිකන් හිතන්න ෆිසිකල් ක්ලාස් එකකට බස් වල යන්න ගියාම සැඳුම් වලට මේ එතකොට යන කොස්ට් එක කොච්චර ඔය අනම්මනම් ඒවල් එකතුරන් කෑමට අර මේවා ගත්තට පස්සේ ඔන්ලයින් සිස්ටම් එක පට්ට මාර ගේමක් ගහ ගන්න පුළුවන්. විශේෂයෙන් ওই දුර පැත්තේ වලට මාර වටිනවා. සහ මේ නොදන්න වුණාට ගොඩාක් ඔය ටිකක් ඈත පැති වල මට ආරංචිද මම එහෙම හොයලා නැහැ ගුරුවරගෙන. මම සාමාන්‍යයෙන් එහෙම හොයන්නේ. හරි. ඇයි මට ළමයි කියන දේවල් වල සමහරක් පැති වල මේ යම් යම් පාඩම් උගන්වන්නේ නැහැ. ළමයා දන්නේ නැහැ. දැන් මගේ ආවට පස්සේ මම දන්නේ මෙහෙම පාඩමකුත් තියෙනවා. මේ පාඩේ මෙච්චර දේවල් තියුත් තියෙනවා. එහෙම දන්නේ මෙහෙම ආවට පස්සේ කියන්නේ නැත්නම් ඔන්ලයින් සිස්ටම් එක හරහා ළමයි
සෑහෙන්න ඉම්පරූ නා මොකද මේ සම ගොඩක් අය කොටු වෙලා නිදී යම් පැත්තකට යම් තැනක ඇතනකොත් මේ කොළඹ ගාල්ල මාතර ඒ ප්‍රදේශන තම නුවර ඔය ටිකේ තම හොඳම ඇත්තන ටියෂන් ක්ලාස් තික තියෙන බොරු කියන්න ඕනේ ඔය ටිකේ තමයි හොඳම ටික යන්නේ කුරුණෑගලක් තියෙනවා අනිත් පැතිවල ඉතින් එහා දුර පැතිවල ගොඩක් දුරට එච්චර හොඳටම උගන්න ගුරුවරු අඩුයි මා හරිද මම සමස්තය කියන්නේ එහෙම ඉන්න පුළුවන් හොඳ අය බහුතර අඩුයි ඒක තමයි ඇත්ත මොකද මොරටුව ගැන ගත්තොත් මම ඔක කියන්නේ දත්තත් එක්ක මම නිකන් කියනෝ නෙමෙයි මම මොරටුව වෙන මොරටුවට එන බහුතරයක් වැඩිම ප්‍රමාණයක් ඉන්නේ කොළඹ ඊට පස්සේ ඊළඟ වැඩිම ප්‍රමාණයක් කියන්නේ ගම්පහේ කොළඹ ගම්පහ එකක් ඒ දිස්ත්‍රික්කය තුල තියෙන ජන සංයුතිය එකත් බලපානවා ඒ අරෙන්න ප්‍රධාන වශයෙන් මේ දෙක ඊට පස්සේ ගාල්ල මාතර ඔව් රසගාල මාතර ඔය ටික තමයි කුරුණෑගලනොත් එච්චර ලොකු ප්‍රමාණයක් එන්නේ කුරුණෑගල ජනගහනත් වැඩි වුණාට එච්චර එන්නේ හරි තොර ප්‍රධාන ඔය ටික නුවරින් හැබැයි හොඳ සෙට් එකක් හැදෙන හැබැයි නුවර ගොඩාක් අය පේරාදෙනට යනවා ඒ නිසා නුවරින් මොරටුවට එන ප්‍රසාදේ ටිකක් අඩුයි ඒ අරෙන්න වෙන ලොකු බල්ක් එකක් එන පැති නැහැ හරිද ලොකු බල්ක් එකක් එන හැම සෙට් පැති නැහැ අනිත් හැම ප්‍රදේශ වලින් බොහොම සුළු සුළු ප්‍රමාණ තමයි එන්නේ තොර එතන දැනනවනේ මොකක් හරි වෙනසක් තියෙයි කියලා මොකක් හරි දෙයක් තියෙනවනේ දැන් ගාල්ල මාතර ඊට පස්සේ කොළඹ ගම්පහ ඔය ටිකේ විතරක් ඇයි එහෙම නුවර හරි ට්‍රෙන් එකේ හිතන දේවල් ගොඩක් තියෙනවා හැබැයි ඔන්ලයින් සිස්ටම් එකත් ඔක වෙනස් වුණා කොළඹ ගන්න ගුරුවරයෙක්ගෙන් ගාල්ල ගන්න ගුරුවරයෙක්ගෙන් දැන් ලංකාව ඕන ළමයට ඉගෙන ගන්න අවස්ථාව හම්බුණා තොර සිලබස් එක නම් මනම් සිද්ධාන්ත කතන්දර දැන් නැහැ හරියටම ටක්කෙටම ඔක්කොම ගණන් පුළුවන් මේක ඔක්කොම දැනගන්න පුළුවන් මම බොරු ගන්න තියලා ඔයාලා ඕන තරම් ඔයාලා බලන්න පුළුවන් හරි ඒ නිසා කාටවත් දැන් බොරු කරන්න බෑ බාගෙට ගණන්න බෑ නූලට ටක්කෙටම හැමදේම හරියට ගණන් ඕන ඒක ළමයට වාසි ඒ නිසා ළමයා දැන් අප්ඩේටඩ් සහ ගේමක් ගහගන්න පුළුවන් මේ තාක්ෂණයත් එක්ක ඔන්න ඔක තියෙන්නේ හරි ඒ වාසිය දැන් කන්න බලන්න කොහමද මම මේ ඔන්ලයින් ක්ලාසෙස් ඔක්කොම කරන්නේ මේ රැට මොකද ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ ෆිසිකලි නෝමල් ක්ලාස් වලට ගිහිල්ලා රාත්‍රි මේ රැට ඇවිල්ලා සෙට් වෙන්න පුළුවන් ඔයාලට ලේසියි හින්දා මම මේ කොහමද මගේ ඔන්ලයින් ක්ලාස් ඔක්කොම වැඩදි කරන් රැට මේ හැබැයි 24 පේපර් ක්ලාස් එක දැන් මේ පේපර් ලියවනවා මම කියන එක ගැන පේපර් එක අඟහරුවාද උදේට තමයි සාකච්ඡා කරන්නේ ඒක විතරයි තියෙන්නේ අනිත් හැම එකම රැට යන ඉඳ වඩ මේ අනිත් ක්ලාසස් වලටත් වඩ කිසිම බාධාවක් සිද්ධ වෙන්නේ නැහැ මේකත් එක්ක දැන් සාමාන්‍ය අපි මේ normally ක්ලාසස් රැට දාගන්න නැහැ ඉඳ වඩ කිසිම අවුලක් නැතුව වැඩේ ලස්සන කරගෙන යන්න පුළුවන් හරි ඔහොම තමයි තියෙන්නේ වෙන මොකද ප්‍රශ්නයක් මම අර කිව්වේ මේ ඔන්ලයින් එකේ වාට තියෙන වාසිය හරි මේ ඔන්ලයින් එකේ හැබැයි පොඩි අවාසි දීපුත් තියෙනවා මොනවාද ඔබට කියන්න බං හටි ඔන්ලයින් එකේ තියෙන අවාසි මොනවාද කියන ඕල් දැනන ඔන්ලයින් එකේ තියෙන මේ අවාසි පැති මොනවාද සිග්නල් කේස් ඒකට මෙහෙමයි විමුක්ති ඒකට වාඩ පුළුවන් හොඳ සිග්නල් තියෙන කනෙක්ෂන් එකක් තෝරගන්න සහ එම නැත්තම් අපි හිතමු ෆයිබර් හරි රවුටරයක් හරි පොඩ්ඩක් ඒකට ඒ ඉන්වෙස්ට්මන්ට් එක කරන්න මොකද අපි කෙනින් වෙනුවෙන් කරන ලොකු ආයෝජනන්නේ මේක ඉතින් ඒ පොඩි ඉන්වෙස්ට්මන්ට් එක හෝ ඒ අදාළ කනෙක්ෂන් එක මාරු කරගෙන හරි ඒ ට්‍රයි එකව දෙන්න එතන ගේමක් ගහන්න පුළුවන් මොකද අපිට හැමදාම සිග්නල් නැහැ කියලා ඉන්න බෑනේ අපි තාක්ෂණෙත් එක ඉස්සරහට යන්න වෙනවා අගේරෙන් එම නැත්තම් මේ සිග්නල් තියෙන තැනකට ඉඳන් ඔයාලගේ යාළුවෙක් දැන් ඔයාලගේ දෙට සිග්නල් තියන් මදි නා යාළුවෙක් දෙට නෑ දෙ දෙට ගිහිල්ලා හරි ගේමක් ගහනවා නම් බලුවා හරි නෑ එහෙම කරුම මගේ මේ ගෝල එහෙම ඕන තරම් ඉන්නවා යාළුවෙක් දෙට හරි නැත්තම් හරි හොඳ තැනක සිග්නල් නැතුනම මේ වෙන තැනකට ගිහිල්ලා නැත්තම් නෑ දෙ දෙට ගිහිල්ලා ක්ලාස් එක වෙලාවට එහෙම කරනවා එමය ඉන්දිය ගොඩක් හරි සෙල්ෆ් ඩිසිප්ලින් නැත්තම් ඉවරයි ඔව්
අන්න ඒක සෑහෙන හොඳ පොයින්ට් එකක්. ඒ කියන්නේ දැන් මම මෙහෙම උගන්නනවා, මම දකින්නේ නැහැ ඔයාලා මොනවද කරන්න කියලා. දැන් මේ වෙලාව වුණත් ඔයාලට ඕනනම් ද කැමරයක් අරගෙන කකා ඉන්න පුළුවන්. තමාට මෙතන තැති කට්ටි හරි. එව නැත්තම් මම මෙහෙම උගන්නනවා, ඔයාලට ලියා ගන්න පුළුවන් නැතුව ඉන්න පුළුවන්. හරි, එහෙම පැති දෙනවනේ. ඒකටත් මම පිළියම් ටිකක් යොදලා තියෙන්නේ. මේ මම හෝම්වර්ක් දෙනවා. හරි, දැන් ජනවාරි මාසෙ නෑ මේක ලොකු හෝම්වර්ක් සෙට් එකක් නෑනේ. හරි, මේ පෙබරවාරි වල ඉඳන් අපි පාඩම් ඉදිරියට වැඩ යනකොට මම වෙනම හෝම්වර්ක් දෙනවා. 24ටත් එහෙම 25ටත් එහෙමයි. හරි, ඒ දෙන හෝම්වර්ක් ටික මගේ වෙනම පරණ ගෝලේ සෙට් එකක් ඉන්නවා, එයාලා දාමල බලවනවා. හරිද? ඒ කියන්නේ ඔයාලා වෙනම මොනිටර් වෙනවා. කාටවත් බේරෙන්න බෑ. ඒ කියන්නේ වාට එහෙම මේ ඒ කියන විදිහට හෝම්වර්ක් කරගෙන ලස්සනට වැඩේ කරන්න බැරි නම් ටික කාලයක් බැලුවා ඉංග්‍රීසි වලින්. තේරුමක් නැහැ නේ බොරුවට මේ තියන් ඉඳලා. මාත් එක්ක ඒ අදාළ විදිහට වැඩේ කරන්න නැත්තම් තේරුමක් නැහැ. හරි. ඒ නිසා හරියට හෝම්වර්ක් ටික යනවනේ. ඒ කියන්නේ මට ගාණක් බැරි වෙන එක මට කිසි ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් ඒ ගාණ හදන්න තේරෙන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. හරිද? මම කියන්නේ හෝම්වර්ක් කරන්න කියලා මම දෙන ඔක්කොම ගණන් ටික අනිවාර්යෙන් හදන්න කියන නෙමෙයි. මට අවශ්‍ය වෙන්නේ ඒ ගණන් ටික උත්සාහ කිරීම පමණයි. කොහොමද ඔය උත්සාහ කරනකොට මම කියදෙන ක්‍රමවේදات ඔටෝමැටිකලි ගාන හැදෙනවා. ඒක වෙන්නේ හරිද? උත්සාහය විතරයි මට ඕන. හරිද? ඒත් මට ගාන හදාගන්න බැරි වුණා නම් වැරදියට හරි හදපු ටිකක් ඇතින් අනිවාර්යෙන් ඒ ටික වර්ණනවා. එහම ඒ හෝම්වර්ක් ටික ලස්සන්ට බැලෙනවා. දර කම්මැලි ගමට හෝ වැඩ නොකර ඉන්න බෑ. වැඩ නොකර ඉඳලා ටික දවසක් ගිහිල්ලා ඔටෝමැටිකලි පාස් වෙන අයිනවා. හරිද? එහෙම දින් මම අර ඔලු ගෙඩි තියන් ඉන්නේ වැඩ කරන සෙට් එකට තමයි තියෙන්නේ. දැන් වැඩ කරනවා කිව්වහම මතක තියාගන්න අර මේ මතක තියන් දැන් ඔයා ටිකක් හිතන එක එක මට්ටම් වලම ඉන්නෝනේ. ටිකක් අඩු මට්ටම් කෙනෙක් හිතන්න. මට ඒක ප්‍රශ්න නැහැ. ඔයාට උනන්දුව තියනවා නම් ඒක විතරයි මට අවශ්‍ය වෙන්නේ. අර කියන විදිහට වැඩ ටික කරොත් කොඩ. නැත්නම් මම දැන් අර කලින් කිව්වා මම ගාල් ළමෙක් ගැන ෆිසිකල් යාබු ළමෙක් මට මංගාවට බින්දුවනේ. මට තිබ්බනේ යාළුවෝ වුණා අංකල් දා. එහෙම නෑ මම දැක පොරේ උනන්දුව. පොරට තිබ්බේ උනන්දුව මිනිහා මට කතා කර කර කියන් සර් මට අර පාඩම ඇක්ටිව් කරලා දෙන්න සර් මට මේ පාඩම කොට දා ගන්න ඕන. මම තිබ්බේ එන්න උනන්දුව. හරිද? මිනිහා මේ අන්තිම දවසේ මට කිව්වා මං එයාගේ කතාවක් තියෙනවා මම ඒක දාන්නම් මේ YouTube එකේ. මිනිහා කිව්වා මේ එක්සෑම් එකට ඔන්න මෙන්න දියලා කාසි ඉවර ගන්න දවසේ කිව්ව කතාව මේ ඉස්කෝලේ අන්තිම දිබ ටර්ම් ටෙස්ට් එකට ලකුණු 28ක් තිබුණා. 28 කියන්නේ ෆේල් හරිද? එනවනේ මිනිහා කියනවා සර් මම ඊට කලින් ලිව්ව හැම පේපරම ලිව්ව කොපි කරලා. යාළුවෙන් කොපි කරලා. මම තනියෙන් නෙමෙයි ලිව්වේ. හැබැයි සර් මම මේ අන්තිම දිබ පේපර් එක මම තනියෙන් ලිව්වා. තනියෙන් ලියස මම තනියෙන් ලකුණු 28ක් ගත්තා. මම සර් ගාවදී ලකුණු බින්දුව. මම සර් ගිහ ලිව්ව පේපර 0.5 5යි 2යි ඔහොමදී. මම සර් මම ඉස්කෝලේ පේපරේ මෙහෙම ලිව්වා මට මාර සැඩිස්. ඒ පොරගේ වචන මේ දිගේ. මට මාර සැඩිස් මම මම 28 ගත්ත මට ෆේල් ඒ වුණාට මම ඒ 28 ගැන පට්ට සතුටුයි. මම සර් දැන් තව මිනිහා කියනකොට තව සද්ද දෙකක් තියෙනවා එක්සෑම් එකට. මම තව සද්ද දෙකක් තියෙනවා සර්. කොහොම හරි කට්ට කාලා මහන්සියලා එස් එකක් හරි දාමු. එයාගේ මොරල් එක තිබ්බා. නන්දුව තිබ්බා එකයි. ගියේ සමහරට ඔය එස් එක කිව්වට ඔක සමහර සී වෙන්න පුළුවන්. ඇප්ලයිඩ් එකත් එක්ක බලමු. කොහොමද කියලා ඒ මොරාල් එකේ උනන්දුව තිබුණා. ඉතින් ඔයාගේ මට්ටම මට අදාළ නැහැ. හරිද? බිංදුවද එකද දෙකද වැඩ නැහැ. උඩට ගන්න පුළුවන්. හරි, හැබැයි කොච්චර මීටරක් වුණත් ඔයා අම්බේල නම් තියන වැඩ දික් කරන්නේ නැත්තම් අද තියන කෙල වෙලාම යනවා. හරිද? මේ ඒ ලෙවල් කියන්නේ හරි අමුතු තැනක්. මේක ඇතුලේ ඕ ලෙවල් කාලේ මීටර් සමහරක් විතරට බලු වෙලා යනවා. හරිද? ඕ ලෙවල් කාලේ නිකන් සද්ද නැතුව මෙහෙම නිකන් පොඩි ෂේප් එකේ වැඩ කරපු ළමයි වට ඩයල්ලලා එනවා. මේ හරි අමුතුම තැනක්. ඒ නිසා ඕ ලෙවල් කාලේ දේවල් අදාළ නැහැ. හරි, මම එක උදාහරණයක් කියන මගේ යාළුවෙගින්ම. ඒතර මම ගාල රිච්මන් විද්‍යාලේ දන්න රිච්මන් එකේ කිව්වම සාමාන්‍ය හන්ද හොඳ මීටර් ඉන්නේ ලේසි නැහැ. ඒතර ඕ ලෙවල් කාලේ මිනිහා අපේ දැන් මාත්තගින පන්ති වල පවා පන්ති දෙක තුන වෙන කොල්ලෙක්. හරි, මගේ යාළුවේ. හරි, අපි සෙට් එක නම් තරඟ තියෙනවා. අපි සෙට් එක සමහරවිට තුන වෙනවා දෙක වෙනවා මේ හතර පහ අපි තමයි තරඟ තියෙන ගොඩක් කර පොර කොහොම හරි ගේම ගහනවා. හැබැයි එයා ඒ ලෙවල් වල ෂයි තුනක් කරා
ट्राई के सी तो मतलब थर्ड ट्राई का कर ला एट सी तो ना मतलब मैं ट्राई है भाई ए लेवल वाले ट्रैक के का होने ने मतलब आना अरे एहेम वेला තියෙන ඒ වගේම මම දන්න යාළුවෝ ඉන්නවා ඕ ලෙවල් කාලේ එහෙම ලොකු මීටර නෙමෙයි හැබැයි ඒ ලෙවල් වලදී හොන්දට වැඩ කරලා කට්ට විදිහට මහන්සි වෙලා හොඳ රිසල්ට් දාව මොරටුට ආවා හින්දා ඔන්න ඔහමයි මේක හරි අමුතු තැනක් ඔයාගේ කැපවීමත් උනන්දුවත් ඒ වගේම ගුරුවරයෙකුත් යම් බලපෑමක් තියෙනවා මොකද හරියට ඉගෙනීම් කරන්න ඕන සහ ගුරුවරයෙකු ගන්න දේ වඩ තේරෙනවා මම ගන්න දේ වඩ තේරෙන්නේ නැත්නම් මං සෙට් නැහැ මං ගාවට එන්න එපා හරිද මට දැනෙන්න උගන්න ගුරුවරයෙක් ලංකාවේ කොහේ හරි ඇති අන්නේ ගුරුවරයෙක් කාට ඔයා යන ඔයාට හොඳ රිසල්ට් එකක් කියලා ඒක ඇති හරි අනේ ඒක මේ මේ ලෙවල් වල තියෙන රහස ඔයා හොයාගන්න ඕන ඔයාට මැච් වෙන ගුරුවරයා ඒක ඇති ඉන්නේ මම මුළු ලංකාවේම ළමයින්ට මැච් වෙන්නේ නැහැ ඒක ඇත්ත එහෙම නැහැ මේ ਸਰව බලධාරී කෙනෙක් එහෙම ਸਰව කෙනෙක් කියලා නැහැ මාව මැච් වෙන මං උගන්නේ ස්ටයිල් එක සෙට් වෙන ලංකාවේ සෙට් එකක් ඉන්නවා. ඒ සෙට් එක මං ගාවට ආවොතින් අන්න ඒ සෙට් එකට පට්ටම රිසල්ට් එකක් එනවා. හරිද? ඒ වගේම ඒ අදාළ ගුරුවරුන්ට එයාලගේ ස්ටයිල් එකට මැච් වෙන යම් ගෝලයක් පිරිසක් ඉන්නවා. එයාලා ඒ ගුරුවරයා ගාවට ගිහිල්ලා ඒ ගුරුවරයා සෙට් වුණා කියන්නේ එයා ලස්සන්ට අවශ්‍ය කරන තැනට යනවා. ඒක අනිත් එක තව මේ හොඳ මේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. හොඳ ප්ලෑන් එක ක්ලාස් එකේ හොඳ ප්ලෑන් එකක් තියෙන්න ඕන ළමයව මේ අර හරියට ග්‍රහණය කරලා යාව එයාගේ දුර්වලතාවය අඳුරගෙන ඒක උඩට ඇඳලා ගන්න. ඒකත් ක්ලාස් එකේ තියෙන විශේෂත්වය. ඒතර ඒ හරහා පුළුවන් ළමයට අදාළ තැනට එන්න. හරි දෙකක් තියෙන මොකද අපි හැමෝම ගන්න එකම දේ. කවුරුත් අඩු මේ මේ කියන්නේ අඩුවෙන් සබ්ජෙක්ට් ගන්න නැහැ මන් දන්න විදියට. හරිද මන් දන්න ගුරුවරු මම කියන්නේ. හරිද? මේ ඒතර සබ්ජෙක්ට් එක කොහොම හැමෝගෙම වගේ එකයි දෙන විදිහ තමයි වෙනස් සහ ක්ලාස් එක යන පාත් එක ප්ලෑන් එක තමයි වෙනස් වෙන්නේ මම පාඩම් උගන්වන විදිහත් මගේ ඕඩේ එක වෙනස් ඒක වෙන කවුරුවත් ගාව නැහැ මම පේපර් කරන විදිහ වෙනස් මම පේපර් විවරණය කරන විදිහ වෙනස් ඒ ස්ටයිල් එකේ ක්‍රමවේදය වෙන කවුරුවත් ගාව නැහැ ඒ සිස්ටම් එකේ ක්‍රමවේදය සෙට් වෙන ආයට මං ගාවට ආවොතින් පට්ටම රිසල්ට් එකක් ලැබෙනවා නොදන්න ඒ ලෙවල් වල කතන්දර. හැබැයි ඒ නිසා හොඳ ප්ලෑන් එකක් තියෙන හොඳ සිස්ටම් එකක් තියෙන සහ ගුරුවරයෙක් කියලා දෙන දේ තමයට තේරෙන. එතකොට ඔයාට තේරෙන ක්ලාස් වලට ගියෝතින් විෂයන් තුනේම ගොඩේ කොට. හරි. නෝක තමයි ඇත්තම ඒ ලෙවල් වල තියෙන දේ. හරි. ඒ නිසා මේ ළමයාගේ self self discipline කියන දේ හොඳටම ඕන. හරි ඒක හොඳට තිබුණොත් අර අපිටත් එන මේ හොඳ මොරල් එක මූ කොහොම හරි ගොඩ දාන්න ඕන කියන්නේ හරි එහෙම ඉඳලා 23 හොඳම සෙට් එකක් ඉඳියා හරි ළමයා දක්ෂ වෙන්න ඕන ගුරුවරයෙක්ගෙන් කොහොම හරි ගන්න හරි දැන් ගාලේ තියෙන ළමෙක් මේ දැන් මම දැම්මා මේ එක්සෑම් එකට කලින් වෙනම ඔප්පු කිරීම තියෙන PDF එකක් මම එතනම දාන නෙමෙයි ඉන්නේ මේ දැන් ගාලේ මගේ ෆිසිකල් ආපු ළමෙක් තාහණයක් මට කතා කරලා කිව්වා සර් පුළුවන් නම් PO වල තියෙන ඔප්පු කිරීම් ටික ඔක්කොම ඔප්පු කිරීම් සෙට් එකම පුළුවන් නම් සර් දාන්න අර ඔප්පු කිරීම් ටික තනින් තනනේ තියෙන එක දැම්මොත් මාර වටිනවා සර් පුළුවන් නම් එක දාන්න කියලා සර් මත් කල්පනා කර වැඩේ හොඳයි ඒ මිල්ලියම හොඳයි දැම්ම ඒක මාර මේ ලොකු සෙට් එකට මේ ලොකු වාසියක් වුණා ගක් හට ඒක ඔප්පු කිරීම් ගැන කට්ටින හැම අවබෝධයක් තිබුණේ නැහැ මට තේරුණා ගොඩක් මේ ගෲප් එකේ අර මම Telegram ගෲප් එකක් හදලා දෙනවා ළමයින්ට ඒකේ පන්ති නායන වෙන ඔක්කොම ඉන්දියා දර ගොඩාක් අයට එකෙන් මේ ලොකු දැනුමක් ලොකු අවබෝධයක් ලැබුණා ඔප්පු කිරීම සම්බන්ධයෙන්. හරිද මේක පේපර් එකට හොඳ ලොකු බලපෑමක් එල්ල වුණා. හරි. එහෙම දෙන්නේ මේ වගේ මේ අර අපෙන් දේවල් ගන්න ඕන. එහෙම තියෙන මම ඇත්තටම මං කිව්වේ මම මේක මගේ ප්ලෑන් එකේ තිබ්බ දෙයක් නෙමෙයි. මම කරන්න හිතන ඉදිරි දෙයක් නෙවෙයි. ළමයා කරපු ඉල්ලීම මත මතන මම ඉදේ කරේ. හරි. ඒ වගේ මේ ඔයාලා දක්ෂ වෙන අපෙන් දේවල් ගන්න. හරි තර අපි අපේ උපරිමෙන් ඔයාලා වෙනුවෙන් කරමු හරි හරි ඒරන් මොනවද මේ තව වෙන ඔයා දකින මේ ඔන්ලයින් සිස්ටම් එකේ තියෙන අඩුපාඩු self discipline හොඳටම තියෙන ඕන එක හරි ඒරන්
සිනල් කේස් හරි එක සිනල් කේස් එක අපි දක්ෂ වෙන මොකද දැන් තාක්ෂණය ටික ටික දියුණු වෙන කාලෙනේ අපි කොමාර් ගේමක් ගහලා ට්‍රයි කරොත් ඒක හරි සහ මේ මර මර දැන් ඩයලොග් එකට එහෙම අපි කිව්වොත් අපේ පැත්තට සිග්නල් නැහැ කියලා ඉදිරියට අවුල් කියලා මේ එහෙම වුණොත් එයාලා අර වෙනම මේ වයර් කනෙක්ෂන් එකක් හරි සෙට් කරලා දෙනවා ඒක රයි කරන්නේ නැහැ මොකද මම දන්නවා මගේ මේ අපි අයියලා ගෙදරට එක් ගත්ත මේ ළඟදී එහෙට සිග්නල් තිබුණ නැහැ හොඳට ඩයලොග් යූස් කරේ පාර එයාලා ගෙල්ලන් සෙට් කරා වයර් කනෙක්ෂන් දැන් ෂේප් එහෙම තියෙනවා يعني අපිට ඒ ලීම් කරලා ගන්න පුළුවන් සෙල්ලේත් එහෙමයි එසේලි 5 එක සුපිරි ඒකේ යම් ගානක් මුලින් වෙන් කරනවාට මේ කනෙක්ෂන් එක සුපිරි එහෙම ට්‍රයි කරලා බලන්න කියන්නේ මේ තාක්ෂණික අපි ඉස්සරහට යන්න බෑ හරි කියන්නේ කියන්නේ තමන දවල් දකින්න මේ ඔන්ලයින් එකේ තියෙන අඩුපාඩු නැද මොකද චැටර් දැන් මේ මයික් ඔන් කරලා කතා කරලා වැඩක් නැහැ මට හෙන්නේ සර් 2024 රිවිෂන් එකේ ඇප්ලයිඩ් මැද පාඩම් වලින්ද පටන් ගන්න නැත්නම් දෛශික වලින්ද නැ මුලින්දම කරනවා මුලින්දම අපි කොහොම මම දවස් දෙකක් දැන් මේකයි එක දවසක පියව අනිත් දවස් ඇප්ලයි ඒ විදිහට වැඩ යනවා හරි ඒක මේ දැන් මම ඒක මගේ ගිය අවුරුද්දේ තිබ්බ වැරද්දක් හරිද මමත් මගේ වෙන දේවල් ඉගෙන ගන්නවා ගිය අවුරුද්දේ මම පේපර් කරනකොට 23 කට්ටියට මේ මම කිව්වේ වෙනම දවසක් මන් දෙන්නේ නැහැ පේපර් එක මම සයිට් එකට දානවා පැය 3ක් අරන් ළමයට පේපර් එක ලියලා සයිට් එකට අප්ලෝඩ් කරන්න කියලා මම කියලා තිබුණා අය මට දෙවුණා ටික දවසක් යනකොට කට්ටිය කරන්නෙම නැහැ කියන්නේ කරන්නේ බොහොම ටික දෙනා හැමදාම බැඩ ගන්න සෙට් එක කරනවා අර අනිත් තුන් ටික කරන්නේ හරිද මම කතා කරේ මැසේජ් දාන කෝ පේපර් එක කෝ කරාද අනේ ඉතින් යන්තම් එහෙම කිව්වට පස්සේ දානවා එච්චර කියන එක සමහරු අර කරාට හරියාකාර නියමිත විදිහට කෙරුන්නේ නැහැ ෆිසිකලි කරන කට්ටිය කොමත් ඉතින් උදේ පන්ති ඉඳිලා හවස මේ පේපර් ලියන්න එපා ඉතින් ඒ සෙට් එක ෆිසිකලි සෙට් එක පේපර් ගන්න ලිව දිගටම හරිද අර එකම නියමිත දවසක නියමිත වෙලාවක ඒ විදිහටම මේ මාස 8ක් පුරාට එක දිගටම ලියන් ගියා ඒතර මට අන්තිමට ඒ වෙනස හොඳට තේරුණා අපි අන්තිමට මේ 22 පේපර් එක ලියලා ලකුණු දුන්න හැමෝගෙම එතකොට මම ෆිසිකලි ඔන්ලයින් ඔක්කොම ලකුණු ටික අරගත්තට පස්සේ මම ෆිසිකලි කට්ටිය ලකුණු ටික වෙනම වෙන් කරා කියන්නේ යාලා ලකුණු ටික හයිලයිට් කරා එතකොට උඩ ලෙවල් එකේ ඉඳීම තනි කර ෆිසිකල් සෙට් එක ලකුණු 80 ගණන් තියෙන ඔක්කොම ෆිසිකල් සෙට් එකට ඔන්ලයින් ඉඳීම නැහැ මොන 70 ගණන් වේද තමයි ඔන්ලයින් සෙට් එක ඉඳී හරිද යට ලකුණු ඔක්කොම තියෙන ඔන්ලයින් සෙට් එක අර යට ලකුණු ෆිසිකල් කාටවත් නැහැ ෆිසිකල් සෙට් එකම 40 උඩ එකේ ඉන්නේ එක්කෙනෙක් ඉඳලා ළඟදී මාපු දෙන්නේ 3 දෙනෙක් නැත්නම් ඔක්කොම ඉඳි උඩ හරි ඒක වෙනස තියෙන්නේ ක්‍රමානුකූලව මාස 8ක් පුරාම එකම වෙලාවෙ එකම විදියට පේපර් ලිපේන හරි ඒ හින්දා මම මේ පාර ගිය පාර වෙච්ච අඩුපාඩු වෙන්න දෙන්න බෑනේ ඊපස්සේ මම අන්තිම මාස දෙකේ ලියුවා මේ ෆිසිකල් කට්ටියට සූම් මීටින් දැම්මලා දැන් මම ඔයාලට මේ පාර කෙලින්ම දවසක් වෙන් කරනවා මම ඉතින් ඉන්නේ ඉරිදරෑට වගේ කරන්න කියලා ඒක ඉරිදරෑ හෝ ඒක අපි කතා කරලා දාගම දවස ප්‍රෑක දාන්නේ ත්‍රවුල නැ රෑ මං හිතන් ඉන්නේ 9 12 වගේ ඒක කොහොමත් කේස් යන්නේ හරි ඔයාලට පුළුවන් ඕන දවස හෝ ටයිම් එක චුට්ටක් අවශ්‍ය නම් වෙනස් කරගන්න ඔයා නිදා ගන්න ඕන 11ට අපි 8 11 කරමු ප්‍රශ්න නැහැ මට ප්‍රෑක අනිවාර්යෙන් පේපර් ලියවනවා හරිද ඒකට එන්න බැරි නම් ඒත් අයින් කරලා දානවා මට වැඩක් නැහැ මොකද හේතුව ඔයා පේපර් නොලිවුවොත් ඒක අවසානයේ බලපාන වගේ එළව රිසල්ට් එකට හරි ඒ ඉඳ පේපර් අනිවාර්යෙන් ලියවනවා සූම් මීටින් සූම් එකක් දාලා ලියවන්නේ කැම් එක ඔන් කරලා ලියන්නේ හරිනේ ඒතර කැම් එක ඔන් කරද්දී සමහර කට තිබ්බ එකේ ප්‍රශ්න මේ කැමරාවේ ප්‍රශ්න තියෙන සමහර අයට එහෙම තිබ්බොත් ඒක බලමු නැත්නම් සමහර ළමයි මට දාලා තිබ්බ සර් ගෙදර එච්චර හොඳ කන්ඩිෂන් නැහැ කියන්නේ හදාම හදන ගමන් ගේ තින එහෙම කියලා ඒව කිසි දෙයක් ප්‍රශ්න නෙමෙයි හරිද මොකද ඔයාලගේ වටපිටාව කියන්නේ අපිට අවුලක් නැහැ හරිද මොකද අපි මමත් ඉන්නේ එහෙම මේ මොනවද මන්දිරයක මේ මාලිගාවක නෙමෙයි සාමාන්‍ය ගෙදරක මාත් ඉන්නේ හරිද ඉන්ද අපිට ඒක ප්‍රශ්නයක් නැහැ ඔයා ඉන්නේ සිටුේෂන් එකේ කිසිම දෙයක් අදාළ නැහැ ඔයාට තියෙන කැම් එක ඔන් කරන් පේපර් ලියන හේතුව කෙනෙක් අපි දිහා බලන් ඉන්නවා කියලා දැනනකොට අර අපිට පේපරේ ලියවෙන්නේ නැහැ එහෙම සීන් එකක් තියෙනවා හරිද
එක්සැමිනගෙන කියහා මෙයා යනකොට අපිට පේපල් ලියවන පොඩි සීනයක් තියෙනවා. අන්න ඒ සීන් එක ඔන්ලයින් හරි වාට එක්ස්පීරියන්ස් එක දීලා ඒ ලෙවල් එක වෙලාවෙදි වාට ඒ දෙන අර අමුතු හැඟීම නැති කරන්න තමයි මට ඕන. ඒකට අපි හුරු වෙනවනේ ගන්න පේපර් එක කවුරු කෙනෙක් බලන් ඉන්නව හොර කරන්න බෑ. අද බඩ ගාලා ලියනවනේ ගන්න පය තුන වාඩි වෙලා. අන්න එහෙම කරාම වැඩේ හරි. අන්න එහෙනම් මේ පාර අනිවාර්යෙන්ම පේපර් ලියවන්න. හරිද? දැන් 24 ලෑස්ති වෙලා ඉන්න. කැම් ඔන් කරන් ඒ විදිහට පේපර් ලියන්න ඕන. හරි? ඊට පස්සේ මේ ඒ වගේම ගෙදර අයත් අනිවාර්යෙන් දැනුවත් කරන්න මෙන්න මේ ටයිම් එකේ මම පේපර් ලියනවා මට කරදර කරන්න එපා. ඒ ටයිම් එක දෙන්න ගියා. හරි? ඒතර අමල තාත්තට ආවට සපෝට් කරනවනේ. නැතුව නැහැ නේ මොකද පන්ති වලට මොදා ගෙවි ඔක්කොම කරන්න අමල තාත්තට. එයා අමල තාත්තට ඒ දේගෙන කියලා ඒ විදිහට ලස්සන වැඩේ කරමු. හරි? මම දැන් කලින්ම කිව්වේ ගෙදර කන්ඩිෂන් හිතන්නකො තාම ගේ හදන ගමන් ඒ කිසිම දෙයක් අපිට අදාළ නැහැ. හරිද? ඔයාලට තියෙන ඔයගේ පාඩුව කැම්ම ගොන් කරන් ලියන්න. ඔය මං ගෙදරට ෆෝකස් කරන්න කියන්නේ මම කියන්නේ ඔයාලට ෆෝකස් කරන්න. කැම්ම ඔයාගේ පැත්තට හදන්න ලියන්න. එච්චරයි. එහෙනම් මේ කවුරුවත් ඒ දේවල් ගැන හිතන්න එපා. වැඩ කරන එක විතරයි ඕන. හරිනේ? හරි මේ දේවල් ඒ විදියට ලස්සනට වෙන්න ඕන. එහෙම කරලා බලමු. මතක තියාගන්න දැන් ඔයා ඉන්න මට්ටම හිතන් බින්දුව ඉන්න කියලා. ඒක කිසිම අදාළයක් නැහැ. ඔක්තෝබර් විදියට බලා ගන්න පුළුවන් දැන් ඔයා ඔයාගේ යාළුවොත් එක්ක කම්පයර් කරලා බලන්න යාළු වෙන්න විදිය. ඉදාට බලා ගන්න පුළුවන් වාටිදී. ආ 24 පේපර් ලියන්න ගන්න මොන මන්ත් එකේ ඉඳලාද? ඒක මම කියනවා පෙබරවාරි වල අපි මම කියන්නේ මම හිතන්නේ පෙබරවාරි වල චූටි පාඩම් ටිකක් තියෙන ඉතින් දඩබඩ ගාලා ඉවර කරලා පෙබරවාරි අන්තිම ඉඳන්ම පේපර් සීන් එක පටන් ගන්නවා. හරි මම මේ 24ට අර අපි 24 25 කඩනවනේ. කැඩුවට පස්සේ මම හැටම මේ ප්ලෑන් එක ඔයාලට කියන්න 24ට. අපිට සෙන්ට එකක් වගේ ලියන්න තිබුණා හරි නේද? ඔව් ඒක පොඩ්ඩක් බලමු. ඒක නෑ නැහැ හිතනවා සෙන්ට එකක් මට ගන්න උනත් උදාහරණ අපි ගමු කුරුණෑගලින් කියලා. කුරුණෑගලේ ළමයි දෙන්න නැහැ නේද මට සෙන්ට එකක් කතා කරන්න බෑනේ. සැලකිලි යම් ප්‍රමාණයක් ඉදන් මට ප්‍රශ්නයක් නැහැ කතා බහ කරලා ගන්න පුළුවන්. බලමු ඒක. හරිද? දැනට ප්ලෑන් එක තියෙන්නේ ඔන්ලයින් දෙයක්. සූම් එක හරහා මේ විදිහට ලියන්න. හරි. මොකද මේ මම දන්න සමහර ළමයි න අනුරාධපුරයේ පැත්තේ එයාලට ටවුන් එකට යන්නම යනවා පන්ති කාඩ් එකට වඩා වැඩි ගාණක්. හරිද? ටවුන් එකට යන්න ඊට වඩා වැඩි ගාණක් යනවා සහ කාලය. එහෙනම් ගොඩාක් ප්‍රශ්න තියෙන ළමයි ඉන්නවා. එහෙනම් අපි බලමු අර මම දැනට ප්ලෑන් එකේ තියෙන සූම් එකෙන්ම වැඩ ටික ලස්සනට යන්න. සහ මේ වැඩිම ලකුණු ගන්න අයට වෙනම මේ තෑගි තියෙනවා. මම තෝරාගත්ත ප්‍රශ්න වලට මේ පේපර්ස් වලට හැම් පේපර් නෙමෙයි තෝරාගත්ත පේපර් විශේෂ පේපර් සෙට් එකක් යනවා. ඒවට වැඩිම ලකුණු ගන්න අයට තෑගිත් යනවා. හරි එහෙම තියෙනවා. 25 අයටත් ඒක තියෙනවා. හරි වෙන මොනවද තියෙන ප්‍රශ්න? ඔන්ලයින් එක මම ඔන්ලයින් එකේ තියෙන ප්‍රශ්නයි ප්‍රශ්නෙට විසඳුමයි කතා කර කර ඉඳියේ. වෙන මොනවද ඔයාලා දකින අඩුපාඩු? කෙන 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 දකින වෙන වෙන ප්‍රශ්න මොනවද? අර මේ අද මට PO එක ලියලා ළමයි කෝල් කරා. මේ බලංගොඩ ළමයි මයා කිව්ව දේ කියන්න මේ එයා කිව්වේ නම් යාගේ මචන් ගැන අයියේ පීඔ එක නම් ලිව්වා සුපිරියට. එයා එයත් මම මේ ඊයේ පෙරේද මට මැසේජ් ඊයේ පෙරේද නෑ නොවැම්බර් මාසේ මං කරා සර්වරේ කවුරුතේ. ඒක රද්දි මං අට්ට කැඩනකම් කිව්වා කට්ටියට සර්වරේ කවුරුතේ මාර ලේසි මේක කොහොම හරි අල්ලගන්න කොහොම හරි අල්ලගන්න මේක පට්ට වටින පාඩමක් කියලා. හරිද? ඒ කියන දේ අහලා කිහිප දෙනෙක් ඇල්ලුවා. ඒ ඒ සෙට් එක හදලා ඉන්න එක්කෙනෙක් මෙයා. එයා මට එදත් මැසේජ්ජක් දාලා තිබුණා සරල රේඛාවේ ගණන්ති ඔක්කොම හැදුවා දැන් පාඩම සෙට්. මේක ඇත්තරම අනුකලනයට වඩා මාර ලේසියිනේ. මට අද තමයි ඒක තේරුනේ කියලා. එයා දාපු මේසේජ් එක මම ඊට පස්සේ ගෲප් වලත් ෂෙයා කරා. මෙන්න මෙහෙම ළමයි දා මැසේජ් එකක් කියලා. ඒ මැසේජ් එක දැකලා ළමයි තව කිසි දෙනෙක් ඇහුවා මගෙන් සර් ඇත්තරම සරල රේඛා වෘතයේ ලේසිද මම මේ වෙලාවේ කල්ලන්නේ දෙහෙම කියලා. හරිද? එහෙම ට්‍රයි කරපු ළමයි කීප දෙනෙක් ඉඳියා. එතකොට මේ එහෙම කරපු අයට
එහෙම වෘත්තීය සර්ර එක අල්ලගත්ත අයට මේ පාර පේපරේ ලේසි. වෘත්තීය සර්ර එක මාර ලේසි. හරි. හැබැයි සමහර ළමයි ඒ පාඩම අතාරිනවා. බහුතරයක් නැහැම. හරිද? හැබැයි ඒ පාඩම කරන්න ඕන මම බලෙන්ම සමහරුන්ට ඒක කෙරෙව්ව දැන් මේ ළඟදිත් ළමයෙක්ට මම මේ ඊයේ පෙරේද ළමයට බලෙන්ම කියලා සරල රේඛා වෘතය කරන්නම කිව්වා. එහෙම කියලා කොහොම හරි කරන්න කියලා මේ කියලා කෙරෙව්වා. ඒක ප්‍රතිඵල තියෙන දැන් අද මට මේ පේපරේ දීලා කතා කරා. මේ මිස්කෝදයක් තිබ්බ මං හිතුවා දැන් ඊ ළමයට කර හොඳම ලෙවල් එකකින් දෙපු වෙන නෙවෙයි. දැන් මැද ලෙවල් එක වගේ ඉඳියේ මම බය වුණා මින් දැන් කෝල් කරලා තියෙන එක්සෑම් එක කියලා කරගෙන දන්නේ නැහැ කියලා. හරිද? ෂේප් වෙලාවට මං ආයි කෝල් බැක් කරනකොට මම සතුටින් කතා කරේ. මං හිතුවා හරි යවුලන්නේ නැහැ වැඩේ ෂේප්. මේ ඔන්න කතා කරපු සර් ඇත්තටම අර සර් වෘත්තීය සර් රේඛාව කරන්න කිව්වා හන්ද මම යන්තම් පේපර් එක කරා. මේ සර් ඒ වගේ මට ඇප්ලයිඩ් ඩේට මොකද්ද කරන්න කියලා අහන්න තමයි කතා කරලා තියෙන්නේ. දැන් මං අරක බලන්න ගිරෙව්වේ. මේක කොහොම හරි කරන්න මේකට ලකුණු ටිකක් ගන්න පුළුවන් කියලා බලෙන්ම ගිරෙව්වේ. දැන් ඒක ලියලා හොදට. ඒ වගේ මගෙන් අහන සර් ඇප්ලයිඩ් ඩේ මොනවද කරන්න ඕනේ කියලා පාර ඇප්ලයිඩ් යා කරන ප්‍රශ්න ටික ෂේප්. හරි අරක තිබ්බ යා කරන ප්‍රශ්න වලින් එකක් පොඩ්ඩක් කේස් වලදී තිබුණා. ඒක මං අරක බලෙන්ම ගිරෙව්වේ. ඊපස්සේ අනිත් එක අවුලන්න ඇප්ලයිඩ් ටික මං කිව්වා ඉතින් දැනට වාගේ ඇප්ලයිඩ් සෙට් එක අවුලන්නේ ඒ ටිකම බලන්න සහ තව එකක පොඩි අඩුපාඩු තිබුණා ඒකට ඕන කරන ප්‍රශ්නයක් දීලා ඒ කළ යුතු වැඩ ටික සෙට් කරලා දුන්නු. එහෙම හරිද? එහෙනම් මේ දාර අනිත් ළමයා බලංගොඩ ළමයා මට කෝල් කරලා කිව්වේ සර් අනිත් තුන් ඔක්කොම ඔලු ගහන් ඉඳියා කිව්වා ලිව්වේ නෑ කිව්වා මේ බලාගෙන ඉඳියා කිව්වා මම ලිව්වා කිව්වා. මට පට්ට හැපි මම ලිව්ව මේක සර් මේ අනිත් තුන් ඔක්කොම බලන් ඉඳිදී මට ලියද්දි මට මාර ෆීල් එකක් ආවේ මටම මං ගැන පුදුම. හරි ඉතල බලන්න ඒ කන්ෆිඩෙන්ස් එක තුර ඔක්කොම ඔලු ගහන් ඉන්නකොට ලියන්න දේවල් නැතු ඉන්නකොට පොර පේපරේ ලියද්දී න මොරල් එක කොහොමද? හරි අන්න ඒ විදිහට හදුවා කට්ටියව. මේ විශේෂයෙන් ඔය එයත් මට කෝල් කර කිව්වස සරල රේඛා වෘතය නම් මම නියමට ලිව්වා. ඒක 100 නම් ෂුවර්. මේ අවකලන නිසා කිව්ව වගේම අර නොදන්න පදයක් දාලා තිබුණේ ඒක හිම්ම කියෙම ගැහුවා. අනිත් ප්‍රශ්න වල මට සැටිස්ෆන කැලි කැලිස තේ ටික ලිව්වා. අවුලන්නේ නැහැ මට සෙට් මම පැය තුනම ලිව්වා. අනිත් තුන් උළු ගහන් ඉඳියා. මට බට්ටයි. හරි නොවේ වචන තිය තමයි තියුනේ. ඊට පස්සේ මම කිව්වා හරි දැන් PO එක අමතක කරලා දාන්න කොහොම ලිව්වා හොඳට ලිව්වත් එක නැතත් එකයි. දැන් තියෙන ඇප්ලයිඩ් මේ ඇප්ලයිඩ් එක බලන්න ඕන ටික කියලා යව්වා. හරි නෝම තමයි මේ යාගේ සිද්ධි දෙක තිබුණේ. එතකොට මතක තියාගන්න දැන් ඔයාලටත් ඔය වගේම කළ යුතු වැඩ ටික මොනවද කියලා ලස්සන සෙට් කර දෙන ඒ කියන වැඩ ටික කරන්න. පස්සේ නම් දුක් වෙන්න එපා. ඒ කියන ඒවා නොකර පස්සේ දුක් වෙන්න නම් එපා. ඔන්නක මට කියන්න තියෙන ප්‍රධාන දේ මොකද මම අර වීඩියෝ එක දාන්න සහ ඔයා බලන්න මේ තව දෙයක් මම මීට සතියකට කලින් හරිද වීඩියෝ එක දාලාදී කොළපාට thumbnail එකක් මයි channel එකේ මේ අන්තිම සතියේ කළ යුතු වැඩ මොනවද කියලා. හරිද? මේ බෝඩ් එකේ මේ දේවල් ටික ලියලා තිබ්බ. හරි. ඒක බලන්න මම ලිස්ට් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ මේ පැත්තෙන් නිල් පාටින් ලියලා වෙනම පේපර් ටිකක් ලියලා තිබුණා. ඔන්න පේපර් ටික හොයාගෙන හරි ඒ මම කිව්ව වැඩ ටිකයි මේ මම කිව්ව පේපර් ටිකයි හොඳට හොයාගෙන මේ බාරේ ලියලා පේපර් ළඟ තියාගෙන පොඩ්ඩක් බලලා මේ කම්පෙයාර් කරලා බලන්න. තරවට දෙයක් තේරෙයි. ඇප්ලයිඩ් එක තම්බේ ඇප්ලයිඩ් එක ඔය මං කිව්ව වැඩේ කරලා බලන්න. මම මේ ඇප්ලයිඩ් එන්න කලින් කිය. අනිත් දණ ඇප්ලයිඩ් දෙ. හරි. ඉතින් ඒ කිව්ව දේවල් දිහා හරියට කරලා ගියා නම් පස්සේ දුක් වෙන්න ඕනේ නැහැ. හරි. ඒවයි තමයි මේ වලට ඇර අදාළ කාලවල අදාළ වැඩ ටික කියනවා. ඊ ටික කරොත් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. මාර වීඩියෝ දාන්න. මේ මොකද මම කොහොම කිව්වට වැඩ නැහැ. මං ගියා වාඩ දැන්ට කරන්න පුළුවන් වැඩේ. මම අර කිව්ව පේපරුයි PO paper එකයි compare කළා බා. හරි. මේ අනිත් පැත්තෙන් මම ක්ලාස් එකේ කියපු දේවල් අරගෙන ඊට පස්සේ paper එකත් එක්ක compare කර කර මම වෙනම වීඩියෝ එකක් ජනවාරි ඉවර වෙනකන් දාන්න. ඒත් ඒකත් බලලා ඩිය. හරි හරි නයිටි හරි මේ ගොර ක්ලාස් එකේ වැඩ පිළිවෙල යන
ආකාරය ගැන පැහැදීමක් තියෙනවද මේ ඔයාලට අයිඩියා එකක් තියෙනවද මම වැඩිපුර කිව්ව 24 ගැන 24ට කොහොමද යන්නේ කියලා පේපර් සෙට් එක අනිවාර්යයෙන්ම මේ එක්සෑම් එක දක්වා යනවා තියරි සෙට් එක ටිකක් අපිට ස්පීඩ් ඩේ කරන්න වෙනවා මොකද මාස 10ක් කාලය තියෙන හින්දා ඉක්මනට ඉවර කරගන්න ඕන ඊට අමතරව අවසාන මාසේ 23 පේපර් එක මේ දැන් ලියන පේපර් එක තියෙනවනේ ඕක විවරණය කරන්න ඕන ඔය පේපර් විවරණය කියන්නේ වෙනම නෙක්ස්ට් ලෙවල් එක වැඩක් හරිද එල්එල් පේපර් ඩිස්කෂන් තියෙන ඕන තරම් වැඩි YouTube සර්ච් එක ඇති වෙන්න තියෙනවා හැබැයි කොහෙවත් නැහැ විවරණයක් හරි කම්බයින් මැත්ස් වලට පේපර් විවරණය කියන සීට් කන්සෙප්ට් එක පටන් ගත්තේ මම ඒක වඩ බලන්න පුළුවන් 2019 පේපර් මම වැඩේ පටන් ගත්තේ ඊට කලින් කවුරුත් එහෙම දැක් කරලා තිබුණ නැහැ YouTube එකේ ෆිසික්ස් වල රෝස් සර් ඒ වැඩි ලස්සනට කරනවා කෙමිස්ට්‍රි වලත් ගුරුවරු කිහිප දෙනෙක් ඒ දේ කරලා තියෙනවා මේ මැත්ස් වල කවුරුත් කරලා නැහැ මේ මේ මම පටන් ගන්නකම් තාමත් විවරණය කියන කන්සෙප්ට් එක හරියටම වෙන කවුරුත් කරලා නැහැ ඩිස්කෂන් තියෙනවා උන්ට ඩිස්කෂන් තියෙනවා විවරණ නැහැ ඒ නිසා මේ පේපර් විවරණය කියන වෙනම කන්සෙප්ට් එකක් ඔයාලට පුළුවන් දැනට ඔයා දන්න පාඩම් මොනවා හරි තියෙනවා නම් මගේ channel එකට ගිහිල්ලා 2019 2020 සහ 2021 විවරණ තියෙනවා පේපර් විවරණ අන්නේ බලන්න ඒව සහ ඩිස්කෂන් බලලා පොඩි අදහසක් ගන්න විවරණ එක සහ ඩිස්කෂන් එක තියෙන වෙනස හරි වැඩේ බලන්න ඒ දේවල් බැලුවම තමයි මට අදහසක් ගන්න පුළුවන් හරි එහෙනම් දැන් මේ 24 වලටත් එක්සෑම් එකට මාසයක් තියලා මම අනිවාර්යෙන් 23 පේපර් එක විවරණය කරනවා ඒක නෙක්ස් ලෙවල් එක වැඩක් ඒක අනිවාර්යෙන් හැමෝම ජොයින් වෙන්න විභාග يعني විභාග ගොඩ දා ගන්න ගහන දින හොඳම තුරුම්ප එක හරිද අන්තිමට කියන්නේ හොඳම තුරුම්ප කියන්නේ මෙලෝ දෙයක් නොකර ඒකට එන්න එපා එහෙම කරන්න බෑ වැඩ ටික කරලා අවසානට ගහන දින පට්ටම තුරුම්පලා පට්ටම වැඩේ එක එක කරා ගමන් බූස්ට් එක වගේනේ අර කවුද තිස්ස කුට්ටියද කියන්නේ බෝම්බ ගහුව වගේ පළදාන එක අන්න ඒ වගේ තමයි දෙයක් තියෙන්නේ ලකුණු ටිකත් බෝම්බ ගහුව වගේ නෙමෙයි ලකුණු ටිකත් පට්ට විදියට අප් වෙනවා මාස පාඩම ඉවර කරන්න මන්ත් එකයි එක පොඩ්ඩක් කියන්න පුළුවන්ද 2024 කියන දහන්නේ ඒ 24 දේවල් ති මං කියන්නම් 24 කැඩුවට පස්සේ නැත්නම් 25 කටෙත් එක තේරුම්ම නැහැ නේද හරි මම ඒකේ ප්ලෑන් ටික කියන්නම් ඒකෙදි හරි මම දැන් 25 ගන්න මම 24 වෙන්න ඕන හරි වෙන මොනවද තියෙන ප්‍රශ්න අනිත් දේ තමයි මේ මැත්ස් වලදී දැන් ඔන්ලයින් සිස්ටම් එකේ තියෙන අනිත් දේ තමයි ඔයාලට තියෙන ප්‍රශ්න මම කියන්න බෑ ඔයාලට තියෙන ප්‍රශ්න ඒ ප්‍රශ්න निराකරණය කරගන්නේ කොහොමද කියන එක ඒකට තියෙන කෙලින්ම මේ chat එක හරිද ඕන ප්‍රශ්නය chat එකට දාන්න දැන් chat එකට දානකොට සමහරක් වෙලාවට දැන් ඔයාලා දාපු ප්‍රශ්නය හිතන්න දැන් ප්‍රශ්න 10ක් විතර එකපාර වැඩනොත් පස්සේ ඒක යට යනවනේ එහෙම වුණොත් හදිසියෙන් මට ප්‍රශ්න උත්තර දෙන්න බැරි වුණොත් ආයි ප්‍රශ්න අහන්න මගෙන් උත්තරයක් එනකම්ම ප්‍රශ්න අහන්න ඕන හරි ඊට පස්සේ තර්ක එන්න ඕන දැන් මම මෙහෙන් එක්ස්ප්ලেইন කරනවා හැබැයි ඔයාගේ ඔළුවේ තියෙන එක වෙන විදිහකට එමනම් ඔයාගේ තර්ක ඉදිරිපත් කරන්න මම මේ මගේ තර්ක දෙනවා ඒක ඔයාගේ තර්කේ බිඳනකම් ඔයාගේ ඔළුවේ තියෙන තර්කේ බිඳනකම් තර්ක කරන්න ඕන තර්කත් එක දැන් මේ වැඩ යන්නේ මම කිව්වා කියලා මෙහෙන් පිළිගන්න බෑ ඔයාට හරිද? වාගේ ඔළුවට දාලා වා දන්න දැනුම් පද්ධතියත් එක්ක මම මේ කියන දේ හරියට ගැලපෙනවා නේද? ඒක ටැලි වෙනවා නම් විතරයි පිළිගන්න. නැත්තම් තර්ක කරන්න ඕන. හරිද? මේක කොහොමද වෙන්නේ? මෙහෙමයි මම දන්නේ. අර කියන්නේ ඌ තර්ක කළා තමයි මේක පිළිගන්න ඕන. හරි? අන්න එහෙම තමයි මේ මැත් වල වැඩ ටික යන්නේ. ඒක තියෙන ඕන ප්‍රශ්නයක් අහන්න ඕනේ. ඊට පස්සේ වැඩ කරන් යද්දී එන ප්‍රශ්න තියෙනවා නම් ඒවා මට ප්‍රයිවට් එවන්න පුළුවන් නැත්නම් අපේ ගෲප් එකේ දාලා ඒව අහන්න පුළුවන්. ඔ මගේ වට්සප් නම්බර් එකක් තියෙනවා මම ඒක ගෲප් එකේ දාන්න නැත්නම් මම කට්ටි ටෙලිග්‍රෑම් ගෲප් එකේ ඉන්නවනේ ටෙලිග්‍රෑම් ගෲප් එකට දාන්නත් පුළුවන් එහෙම නැත්නම් මට ප්‍රයිවට් එවන්නත් පුළුවන් ඒ ඕනම දෙයක් මේ ඒ ඕනම එකකට
උත්තර දෙනවා. ඒ කියන්නේ සමහරක් පොඩ්ඩක් පාරක් වුණත් උත්තර අනිවාර්යෙන් දෙනවා. හරි, දැන් අද දවසනත් මේ මම අද 25 ගාල්ල 25 පන්තිය කරේ. ඇත්තටම අද අපිට ලොකු වැඩක් කරන්න ඕනේ. මම ළමයින්ට තේ කිව්වා 25 කට්ටිය මේ අපිට ලොකු වැඩක් කරන්න ඕනේ නැහැ. අද ඇත්තටම ගණන් දෙකයි දකෝද අපි හැදුවේ. වෙන ගණන් බර ගණන් හදන අද දෙකක් හෝ තුනයි කරන්න ඕනේ. මේ හේතුව තමයි මම වැඩිපුරම ඉන්නේ පොන්නේ. පොන්නේ කියන්නේ මේ දැන් 23 කට්ටියද ප්‍රශ්න අහනවනේ. හරි, සමහරුන්ගේ හිත හදනවා. සමහරු ප්‍රශ්නවලට උත්තර දෙනවා. සමහරුට කරන්න ඕන වැඩ කියනවා. මොකද දැන් 23 උන් ටිකට තියෙන හෙට අනිද්ද විතරයි. ලයිට් එක කියන්නේ ඒකේ මම රිප්ලයි එකක් දාන්න තප්පරයක් පාරක් වුණා තේත් උන්ට පාඩුයි. හරි, එසම මම අර ප්‍රමුඛතාවය දෙන්න ඕනේ සෙට් එක. මම 25 කට කිව්වා ඒක කලින්ම මේ ගණන් ටික හදන්න හදන්න කියලා. ඒ ටික හැදෙව්වා. මට අර වෙනද තන වැඩක් කරන්න ඕනේ. මම වැඩිපුරම ඉදී ෆෝන් එකේ දාන මැසේජ් වල රිප්ලයි දානවා. ආන ප්‍රශ්නවලට උත්තර දෙනවා. සමහර ටිකක් එක්සෑම් එක අවුල් කරගෙන ගත්ත කට්ටිය හිත හදලා කරන්න ඕන වැඩ ටික දෙනවා. ඊට පස්සේ අනිත් අයටත් PO හොඳට ලියපු කට්ටිය ඇප්ලයිඩ් ඒ කරන්න ඕන විදිය කියනවා. මොම මොම එනකම් දැන් මේ වලට පන්ති පටන් ගන්න චුට්ට පරක්කුනේ ටික. තකම්ම අරගෙන ඉන්නවා මේක කියනවා චැට් එකේ දාන මැසේජ් සමහරු. ඉතාලම PO එක අල්ලන් දඟලනවා. උන් ටිකට බැනලා ගැලලා ඇප්ලයිඩ් ඒ කරන්න කියලා කියනවා. ඇප්ලයිඩ් ඒ කරන්න ඕන ටික දානවා. හොඳ තනිකර ගියේ මේ තර ඔයාල දාන ඕන ප්‍රශ්නයකට මතක තියන්න ටිකක් පව් වෙලා හරි අනිවාර්යෙන් උත්තරයක් හම්බෙනවා. හරි, දෙහිඳ කිසිම අවුලක් වෙන්න ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අර සමායට වාඩි හිතේවි මේ මන් දැන් ගන්න ප්‍රශ්න එන ගොම් ප්‍රශ්නයක් නේද කියලා. එම ගොම් ප්‍රශ්න නැහැ. හරි, සමායට වා හිතන ඒ වාට හිතන ඇති මේකේන මෝඩ ප්‍රශ්නයක් කියලා. ඒ මෝඩ කියලා හිතන ප්‍රශ්නේ සමායට ඒ ලෙවල් එක අහන්න පුළුවන් ප්‍රශ්නයක්. එහෙනම් ඔයා ප්‍රශ්න ගැන ජජ් කරන්නේ මම ජජ් කරන්නම් මේ පැත්තේ. හරි, මම කියන්නේ ඒක මොඩ ප්‍රශ්නයිද හොඳ එකක්ද කියලා. ඔයා ඒ ගැන මොකද හිතන්නේ නැතුව ප්‍රශ්න අහන්න තියෙනවා. හරි, එහෙනම් වෙන්න ඕන. හරි, انت මම මේ මගේ නම් එක දාන්නන්නේ. මේක WhatsApp නම්බර් එක, මේ WhatsApp Telegram දෙකේ මෙන්න මේ නම්බර් එකෙන් මේ ඕන වෙලාවක මැසේජ් එකක් දාන. මේ සමාජයකට කෝල් කරද්දී නම් මම ආන්සර් කරන්න බෑ. දැන් ඔයාලා ක්ලාස් එක කරන ගමන් මේ රින් එකක් ගියානේ. ඔන්ලයින් ක්ලාස් එකක් ඉන්නලා මම කිසිම කෝල් එකක් ආන්සර් කරන්නේ නැහැ. කෝල් ක්ලාස් ඉවරලා තමයි කෝල් බැක් කරන්නේ. ඒ නිසා මේ ගොඩක් දුරට කෝල් ආන්සර් කරන්න බැරි වෙයි. ක්ලාස් එකේ ඉන්නකොට මම එහෙම ගන්න නැහැ. හැබැයි මැසේජ් එක දාලා තියන්න මම ඒකට නෙවෙයි රිප්ලයි දානවා. හරි, ප්‍රශ්නය අහන්නේ ඕන එකට රටන්න. 25 ඔන්ලයින් අපිට මුල ඉඳන් නේද කරන්නේ? තව සර් ටියුට් එහෙම දෙනවද? ඔව්, මුලින්ම කරන්නේ ටියුට් ඒව නම් මම කරන්නේ. මම 23ටත් කරේ එහෙමයි. ටියුට් ඒව මගේ සයිට් එකට තමයි මම අප්ලෝඩ් කරන්නේ. මම තාම ටියුට් අර අපි තැපෑලෙන් එවන හෝ එහෙම සිස්ටම් එකක් තාම මම හැදුවේ නැහැ. සාමාන්‍ය 23ටත් අපි කරේ. මම ටියුට් එක සයිට් එකට හෝ අපි චැට් එකට දානවා. එකෙන් අරගන්න තියෙන වඩ ප්‍රින්ට් අවුට් එකක් ගන්නවා නම් ඒ වඩා හොඳයි. එහෙම නැත්නම් කොමත් PDF එක තියෙනවනේ, එකෙන් බලන් වැඩි තික් කරන්න පුළුවන්. හරි, එහෙම තමයි තියෙන්නේ මේ අපි 23ට කරේ විදියට. හරි, බැරි දැන් මේ මුලින්ම පටන් ගන්න. මම ජනවාරිල අපි කරන්නේ තනි කරම ඕලෙව සුළු ගේම. ඒ කියන්නේ මුල ඕලෙව. හරි, මන්ඩි සවරි නම් වැඩේ පටන් ගන්න එතනින් නම් තමයි උඩට. හරිද? කියන්න බැරුණානේ. දැන් මෙච්චර විස්තර කතා කරා මේ මං කවුද කියනවාද කියන්න බැරුණා. මගේ නම දන්නේ නැති කට්ටියනේ. නම ජනිතු රශ්මික. මම ඉගෙන ගත ගාල් රිච්මන් විද්‍යාලයේ. මම ඕලෙවල් A8යි C1යි සී ඉංග්‍රීසි ඉංග්‍රීසි සාහිත්‍ය ලිටරචර්. ඊට පස්සේ A-level ෆ්‍රෙෂයි ෆ්‍රෙෂයි දෙකක් ලිව්වා. ෆ්‍රෙෂයි B2යි C1යි රෑන්ක් 188 ගාලේ. ඊට පස්සේ සෙකන්ඩ් එක කරා. සෙකන්ඩ් එකේ A2යි B1යි රෑන්ක් එක 40. අයිලන්ඩ් රෑන්ක් එක 358ද කොහෙද? ඉසෙඩ් එක 2.25 දෙකයි 5.
මොරටුව ඉංජිනේරිං සහ මම මොරටුවේ මගේ ඩිපර්ට්මන්ට් එක කෙමිකල් ඇන් ප්‍රොසෙස් ඉංජිනේරිං මේ වනට පාස් අවුට්ලා ඉන්නේ ග්‍රැජුවේට් කළා දැන් ෆුල් ටයිම් ඉගැන්වීම් තමයි කරන්නේ හරි ඔකදා මගේ විස්තරේ හරි මින් දැනගන්න මේ 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 උගන්නන්න තියෙන සුසුගම් ටික ඒතර මැත්ස් කරලා කෙනෙක්ට යා හැකි ඉහළම ලෙවල් එකට ගිහින් තියෙන හරිද තොර මේකේ වැඩිකොත් මම අර කන්ද මුදුන ඉන්නේ කන්ද මුදුන ඉන්න කෙනෙක්ට යට ඔක්කොම ටික පේනවා මත පල්ලෙහාම ඉන්න දැල්ලයක් පේනවා මැද ඉන්න දැල්ලයක් පේනවා උඩම ඉන්න දැල්ලයක් පේනවා ඔක්කොම ටික හොඳට හොඳටම පේන view එක තමයි top එක අපි කන්ද මුදුනට ගිහිල්ලා නේද ෆොටෝ එහෙම දාන්න මාර ලස්සන view එකක් පේන දැන් කඳු මුදුනට ගිහින් තියෙන හින්දා අර මේකේ වටපිටාව ඔක්කොම ගැන අදහසක් තියෙනවා. මේක ගැන බය වෙන දෙයක් නැහැ. හරි අනිත් පැත්තෙන් මේ මම ඔයාලට අන්තිමට කියන්න තියෙන්නේ ඔය උපදෙස් ගන්නකොට A level ගැන උපදෙස් ගන්නකොට ඔය S එක C එකක් දාපු කෙනෙක්ගෙන් උපදෙස් ගන්න යන්න එපා. ඔයාලගේ වැඩි ඉලක්ක කළා එහෙම උපදෙස් දෙන්න එනවනේ. මුලින් පොරගේ අහන්න result එක මොකද්ද කියලා. උපදෙසක් දෙන්න කලින් S එකක් C එකක් දාපු ඩයල් එක උපදෙසක් ගන්න එපා. මිනිහ හැදෙන උපදෙස දෙන්නේ ඉස් එකක් ගත්ත ඩයල් එක දෙන්න ඔයාටත් ඉස් එකක් ගන්න හරි මොකද මේ යා දන්නේ නැහැ ඉතින් උඩට යන පාරක් ගන්න 100 ගත්ත ඩයල් එක උපදෙස දෙන්නේ 100 එකක් හෝ ඉස් එකක් ගන්න යන් ඒකක් ගන්න විදිය ගැන හාල වැඩ නැහැ තේරෙනවද ඒක හරියන්නේ නැහැ එහෙනම් ඒකක් ගන්නවා නම් ඒකක් ගත්ත කෙනෙක් ගැන උපදෙස ගන්න මම කියන්නේ මේ ටීච් කරන ගුරුවරයා ගැනම නෙමෙයි ගොඩක් කර උපදෙස් ගැනීමේදී මොකද මේ ටීචින් පැත්ත ගැන කතා කරනකොට ඇත්තනකොත් එහෙම ඒකක් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම තියෙනවා. හරි? කියන්නේ ඒ අදාළ විදිහට ගැන දැන් මමත් ඉගෙන ගන්න ගුරුවරයෙක් ඉන්නවා. ඒ කියන්නේ ඒ ජෙන්නේ කියන වෙනම කලාවක්. එතෙන් තියෙන යම් පරිසාදන මට්ටමක් තියෙන්න ඕන. හැබැයි ඒක මේ සමන් අනිවාර්ය නැහැ. මොකද ඒක වෙනම ස්ටයිල් එකක් තියෙනවා. දැනනු ගන්න එක. හැබැයි උපදේශයක් ගන්නකොට හරි ඩයල් එකෙන් ප්‍රෙස් ගන්නවා. ඒක මම දෙතියා මොකද මම විශේෂයෙන් කිව්ව කට්ටිය මේ දායිය ලක්කලෙන් උපදෙස් ගන්න ඕනේ. ගත්තට පස්සේ කියලා කරගත්තට කියලා කරගන්නවා. හේතුව එයා උපදෙස් දෙන්නේ එයා ගත්ත රිසල්ට් එක අනුරූප. එයා දකින විදිහ තමයි එයා ලෝකේ ගැන අදහසක් දෙන්නේ නැත්නම් තව කෙනෙක්ට දෙයක් කියන්නේ. නැහැ නේද උඩ ලෙවල් එකට ගියපු කෙනෙක්ගෙන් ගන්න උපදෙසක් ගන්න. හරි. අර කට්ටියෙන් ගන්න බුලන් වාඩි උපදෙසක් මෙහෙම සාර්ථක වෙන්න නෙමෙයි එයාට එහෙම උනේ ඇයි එයා කරු වැරදි අඩුපාඩු මොනවද කියලා එයාගෙන් ඉගෙන ගන්න පුළුවන් හරි ඒතර ගොඩක් කලකට කට්ටි කියන මට මේ මට මල්ලි මෙහෙම උනේ මෙන්න මේ හේතුව හන්දා හරිද වා මේ වැරද්ද කරන්න එපා එහෙම කියලා කෙනෙක් කිව්වොත් ඒක පිළිගන්න يعني මම පිළිගන්න මොකද එයා එයාට වැරදිම තනගන්නේ කිව්වේ ඒතර ඒ වැරද්ද එයාටත් වෙන්න පුළුවන් ඒතර ඉගෙන ගන්න ඕන එහෙනම් අපේ දැන් ඉතන වාගේ මයි කෙනෙක් කියලා වාගේ මයි නැත්නම් වාගේ නෑද අයිය කෙනෙක්ද එහෙනම් එයාට මෙන්න මේ පාත්තේ ගිහිල්ලා ගැලවුණා මෙහෙම ගිහිල්ලා මෙහෙම කරලා අවුල් ගියා නම් මම ඕක කරන්න ඕනේ නැහැ මම ওই පාර යන්න හොඳ නැහැ අන්න එහෙම වැරද්ද වලින් ඉගෙන ගන්න ඕන උපදේශක කෙනෙක්දී අර විදිහට ගන්නත් ඕන හරි ඒක හොඳ ලොල්ලට ගන්න හරි කියන්න වෙන මොනවද මේ තියෙන ප්‍රශ්න දේවා මොකද මම අද දවස් සම්පූර්ණ වෙමින් කරේ වැඩ පිළිවෙල ගැන පැහැදිලි කිරීමක් කරන්න සහ ක්ලාස් තියෙන ටයිම් වෙලාවල් සහ වැඩ වැඩ කරන්න ඕන විදිය මේ කියන ට්‍රැක් එක ගැන සිද්ධි නැද මොකද හරි මම දැන් කියන්න මේ 25 කට්ටියට 24 අයටයි මේ කාලය තුලදී ඔයාලා කරන්න ඕන දේවල් ටික හරිද මම මුලින් 24ට පටන් ගන්න මොකද යාළුවනේ ක්‍රිටිකල් ඉරිස හරි එතකොට 24 යගේ මෙන්න මෙහෙමයි තියෙන්නේ මුලින්ම ඔයා හැකි ඉක්මනින් සිලබස් එක කවර් කර ගන්න ඕන හැකි ඉක්මනින් කිව්වහම මේ මේ සමහර දේවල් මම දැකගෙන මාස 3න් සිලබස් කවර් කරනවා හරිද මාස 4න් සිලබස් කවර් කරනවා මම දැකගෙන එහෙම දාලා තියෙන පොස්ට් ඒවා සූරංගනා කතා එහෙම කරන්න බෑ මේ මෙච්චර මේ බරපතල සිලබස් එක 2015 මට මතක විදිහට බින්දු විතරක් බින්දු 638ක් තිබුණා මට මතක විදිහට ඒක වෙනස් වෙන්න පුළුවන් බින්දු විතරක් හිතලා බලන්න අඩුම තැන මුර කණාවක ගාගෙන බෑනේ බින්දුවක් ගන්නවා කියන්නේ ලංකාවෙන් බින්දු 638
අකුරක් අල්ලියන්න නැතුව බලන්න. එහෙනම් මේ සබ්ජෙක්ට් එක ලේසි නෑ. මම යන රෆ්ලි දත්තදී කියන්නේ 2015 දත්තරේට 40ක් වේ. හරිද? S 30යි. එතකොට ලංකාවෙන් ලකුණු 50ක්වත් 50ක්වත් ගන්න බැරි සෙට් එක 170. 50ක්වත් නෑ 170ට. 50න් උඩට තියෙන 30කට විතරයි එතනනම් ඒ ප්‍රතිශතයේ 10ක් හෝ 5කට අඩු මට්ටමට තියෙන. හරිද? මේ 2015 දත්ත බොරුනම් මේ වරන් මේ අරන් බලන්න පුළුවන්. ආසන්න වශයෙන් පොඩ පොඩ කියහම වෙයි. මේක තමයි හරිම දත්ත ටික. හරිනේ? එහෙනම් මාස 3න් මාස 4න් සිලබස් කවර් කරනවා කියන්නේ මේ සුරංගනා වදා පුළුවන් කරන්න අයි මොකද්ද මේ කෝච්චි වගේ දඩබඩබඩ ගාලා කරගෙන. වාඩ මෙලෝ දැත් තේරෙන්නේ නැහැ. හරි ඔන්න සිලබස් ඉවරයි නේද? චොර. එහෙම හරියන්නේ නැහැ. දැනෙන්න තේරෙන්න එඩිට් කරන්න ඕනේ. ඉතින් සිලබස් එක පුළුවන් තරම් ඉක්මනින් කවර් කරගන්න ඕන. ඒකම අනිවාර්යෙන් පේපර් කරන්න ඕන. හරිද? මේ පේපර් කිරීම තමයි ඊළවල් මැත්ස් වල ගොඩ යන තියෙන ප්‍රධානම දේ. හරිද? දැන් මතක තියාගන්න කී පොයින්ට් එක මොකද්ද? පේපර්. පේපර් කරන එක. හරිද? ඒතර මේ පේපර් කරද්දී මේ මම හදපු වෙනම සිස්ටම් එකක් තියෙනවා. පේපර් එක ළමයා විවරණය කරන්න ඕන. ළමයා විවරණය කරන මම ඒකේ ක්‍රමවේද කියන්න කියලා දෙන්නම්. හරිද? පේපර් එකක් කරලා ළමයා විසින් ඒ පේපර් එක ගැන විවරණයක් ලියනවා. දැන් තමන්ම තමන්ගේ තියෙන අඩුපාඩු හඳුනාගන්න සිස්ටම් එකක් තියෙනවා. හරිද? මොකද නැත්නම් නිකම් පේපර් ලියලා වැඩක් නැහැ. ලියන්න ඕනේ. අනේ මම පේපර් දෙනවා. ඔයාලා ලියන්න. ලකුණු ටික කම නැච්චර. එහෙම හරියන්නේ. හරිද? පේපර් එකක් ලිව්වා නම් ලකුණු අඩුයි. කමන්නේ ඒක. ඒක සාමාන්‍ය. ලකුණු අඩු නම් අපි හොයන්න ඕනේ ඇයි ලකුණු අඩු වුනේ. මොනවාද මගේ වැරදි? සා මොනවාද මගේ හරි ගියේ? ඊට පස්සේ ඒ හරි ගියපු කොටස් ටික තව වැඩි දියුණු කරගන්න. හරි ගිය තැන් ටිකෙන් තව තව ලකුණු ගන්න පුළුවන් තැන් චූටි චූටි හැලිච්ච තැන් හොයලා ඒ ටික හොඳට මෙසෙට් කරගන්නවා. ඊට පස්සේ වැරදි ටිකක් තියෙනවනේ. හරිද? කෙලවෙච්ච ප්‍රශ්න ටික. අන්නේ ප්‍රශ්න එකපාර ඔක්කොම හදාගන්න බෑ. ඒ කෙලවෙච්ච ප්‍රශ්නවල තවුල් වෙච්ච ප්‍රශ්නවල අපි සුළු කිරීම වැරදි හරහා පොඩි 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 මිස්ටේක් වලින් නැති පෙච්ච ලකුණු ටිකක් තියෙනවනේ. ඔය ටික හිමින් ගන්නවා. හරිද? එතකොට අර පුළුවන් ටික තව වැඩි කරගන්නවා. වැරදි වලත් අර පොඩි පොඩි සරල ටික හදාගත්තාම තව ටිකක් අපේ ලකුණු වැඩි වෙනවා. ඊළඟට අපි try කරනවා තව ටිකක් එන සෑහෙන ලොකු ප්‍රමාණයක් වැඩි වෙනතෙන් තිබ්බ ලකුණු අර ටිකක් අල්ල ගත්තාම හොඳ level එකට එනවා. ඊළඟට අපි කරන්නේ අපේ අර වැරදිම දේවල් ටික දිනනවා. දන්නේම නැතුව මොකක් හරි වෙලා වැරදිනු set එක. ඒ ටික ක්‍රමිකව අල්ල ගන්නවා. ඒක ලේසි නෑ. ඒකට පොඩි game එකක් ගහන්න ඕන. ඒකට තමයි මේක තියෙන්නේ. ඒකෙන් අපි තෝරගෙන ඒකට කළ යුතු වැඩ ටික ක්‍රමිකව කරගෙන ගිහිල්ලා ඒ ටික ගොඩ දාන දින ඒ අතර තව තියරි අලුතින් දැනගන්න ඕනේ. තියරි දැනගන්න ඕ ප්‍රශ්න අලුත් වෙනවා. ඒවත් එනවා. තව අලුත් දේවලුත් ඇඩ් වෙනවා. කරපු දේවල් අඩුපාඩු හදන අතරේ තව අලුත් දේවලුත් ටික ටික ක්‍රමිකව මේ අල්ලගෙන ටේබල් ලකුණු ටිකක් අරගෙන පේපරේ මේ තව 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 ලකුණු වැඩි කරගන්න තමයි තියෙන්නේ. හරි. එනිසා මම දැන් පේපර් තමයි මැත්ස් කොට දාන තියෙන ප්‍රධානම සාධකය. එනිසා පේපර් නොකරන ඒකක් බලාපොරොත්තු වෙන්න එපා. හරි. ඔයාගේ හීනේ එකන්නම් මේක නැතුව ඒ හීනේ හැබෑ කරගන්නම් බෑ. හරි. ඒක හොඳට ඔළුවට ගන්න. දැන් මිනා ඒක ඔළුවේ තියන්න සහ මේක අන්තිම මාසේ අන්තිම මාස දෙකේ පේපර් කරලා තමයිලා මෙහෙම හිතන් ඉනවා. සමහ අන්තිම මාස දෙකේ පේපර් 20ක් කරනවා. පේපර් 30ක් කරනවා. එහෙම 30ක් කළා මම ගොඩ යනවා කියලා එහෙම හිතන. හැබැයි යම් ගීසි ගේමක් ගහන්න පුළුවන් තනි කරේ පේපර් 30 හෝ 40 ටාගට් එක ගියොත් හොඳයි. හැබැයි එහෙම අන්තිම මාස දෙකේ කරන්න හරි අමාරුයි. මොකද මේ දේවල් කරන් පේපර් එකක් කරලා විවරණය කරලා අඩුපාඩු හදාගෙන එහෙම ගමන යන කාලයක් ගත වෙනවා. ඒකට මාස දෙකේ කාලෙ මදි. ඒ කියන්නේ කලින් ඉඳන් වැඩේට බහින්න ඕන. එනවා නම් මේක මේකෙන් කතන්දරේ. ඒක මම දැන් පේපර් තමයි ප්‍රධාන දේ.
අනේ 25 කට්ටේ මේක නම් මතක තියන්න ඔයාලට සිලබස් යම් මට්ටමකට ආවට පස්සේ දිගටම පේපර් ලියවනවා. හරි දැම්ම නෑ දැම්ම වාර දිනු යුනිට් වයිස් යෑම. හරි ඒතර පේපර් ඊට පස්සේ විවරණ. හරිද? ඊළඟ දේ තමයි මේ මම ක්ලාස් එකේ කරන පොඩි වැඩක් මේ ක්විස් දෙනවා. පාඩම ඉවර වෙනකොට ඉවර වෙද්දී ඔයාලට මේ එක පොඩි නම යාමතු ආතල්යක් තියෙන ක්විස් වල අර ඔන්ලයින් එකේ තියෙන මේ නිකන් MCU ටයිප් එකට වගේ කරපු පාඩමට අදාළව ක්විස් සෙට් එක. හරිද? ඔන්ලයින් එකේ මේ අපිට ටයිම් මැත් එක දාලා කරන්න තියෙන්නේ. එතකොට මේ අර ටික් කරන් දින් තෝරන් දින් හරි උත්තරේ තෝරලා 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 අන්තිමේදී ඉවර වෙනකොට ලකුණු ටිකක් හම්බ වෙනවා. හරිද? මෙච්චර හරි මෙච්චර එහෙම පොඩි නිකන් ආතල් ගේම් එකක් වගේ ප්ලේ කරන් දින් සීන් එකක් තියෙනවා. හරි? ඒකට මේක නේ අර එන ආතල්ගේ කරන්න බුල හැබැයි ආතල්ය කරා වගේ නේ ලකුණු තියෙනවා. හරි පුයිස ලකුණු 10ක් 15ක් කරන් බෑ. ලකුණු උඩම ලෙවල් එකේ තියෙනවා. හරි. එතකොට මේවත් කළා තව තව දේවල් ඉගෙන ගන්න පුළුවන්. හරි. අනිත් දේ තමයි පාස් පේපර්. මේක පට්ටම දෙයක්. ඒ තමයි මේ ඔයා මොන පාඩම ඉවර කරා මොන පාඩමක් කරා ෆිසික්ස් කෙමිස්ට්‍රි ඕන මේක අනිවාර්යයෙන්ම පාඩම ඉවර වූ ක්ෂණේ තියරි කරපු ගමන් පාස් පේපර් කරන්න ඕනමයි. හරිද? අනිවාර්යයෙන් කරන්න ඕන. පාස් පේපර් කරාම තමයි තියරිය හරියටම තහවුරු වෙන්නේ. එතකන් කිසි කරපු කිසිම තියරියක් තහවුරු නම් වෙන්නේ නැහැ. හරිනේ? පාස් පේපර් තිය අනිවාර්යයෙන්ම කරන්න ඕන. එතකොට මම කරන සිස්ටම් එක ගැන මම කියන්නම්. මම පාඩමක තියරිටික කරපු ගමන් අනිවාර්යයෙන්ම පාස් පේපර් ලියවනවා. දැස් 11 හිඳ දැස් 23 වෙනකම් පේපර් තියෙනවා. 23 ලියන්නේ. ඕහො. 23 නෑ. 22 වෙනකම් තියෙන හැම පේපරයක්ම ලියව. හරි 23 මම ලියන්නේ. 23 අපි 24 එක්සෑම් ලඟ වෙලා විවරණය කරමු. දැන් කවුරු ලියන්න එපා. අද මන්දෙන 23 පේපර් ලියන්න එපා කවුරු. මම නිකන් අද හිට ආවම නිකන් අපි බලන්න පේපර් ලේසි දමාවද කියලා. හැබැයි එකක් කරන්න එපා. ෆ්‍රෙෂ් පිට දියාගෙන ඉන්න අපි එක එක්සෑම් එකට මාසයක් තියලා ලියවලා ලකුණු දීලා විවරණය කරලා පට්ටම වැඩක් කරමු. හරි ඒක මතක තියන්න. කොහොම නමුත් පාඩමක් කරපු ෂණේ මේ පාස් පේපර් ඔක්කොම ටික කරන්න ඕන. අපි ක්ලාස් එකේ කරනවා. හරිද? එක මම හදනවා, يعني මම ගණන් කීපයක් හදනවා, ඒක ඔයාලට කියලා ලියවනවා. හරි? ඒක පාස් පේපර්ස් කොනකින්ද නූලට වැඩේ වෙනවා. හරිද? ඊට පස්සේ කොහමද එක්සෑම් ලඟ වෙලා නැවතත් පාස් පේපර් කරනවා. හරි සමහර පාඩම් මම කරනවා තනිකර පාස් පේපර්ස් වලින්. එහෙම පාඩම් තියෙනවා. කියන්නේ තියරිය මම උගන්වන්නේ පාස් පේපර් එක අරගෙන. එහෙම පාඩම් තියෙනවා. මම කියන්නේ කොහොම හරි අනිවාර්යෙන් කරන පාඩමක් මොන වුණත් පාස් පේපර්ස් තියෙන දවස් 11 ඉඳන් මේ දක්වා සම්පූර්ණ වෙනවා. හරි. සර් ඒ දවස් 11 ඉඳන් ඊට කලින් පරණ සිලබස්ද? ඔව්. ඒ කියන්නේ අපිට ගැල මේ අපිට අදාළ සිලබස් එක තියෙන්නේ 2011 ඉඳන්. ඊට කලිනුත් ප්‍රශ්න හොඳයි. නරක නරකයි කියනෝනේ ඊට කලින් ප්‍රශ්න හොඳයි. අපිට ගැල හැබැයි සිලබස් එකකින් 2011 ඉඳන්. එහෙනම් මම ක්ලාස් එක කරනකොට කරන්නේ මේ ටික. සමහරක් විට ඊට එහාත් හොඳ ප්‍රශ්න තිබුණොත් ඒව ගන්න. දැන් මම අවකලනය, අනුකලනය, ත්‍රිකෝණමිතිය ගැන 2000 ඉඳන්ම ගත්තා. 2000 එහා නම් වැඩක් නැහැ. හරි දෙච්චර පාරණිය තේරුම් ගන්න නැහැ. 2000 ඉඳලා ඒ අදාළ පාඩමකට ගන්න. මම ඒක කරද්දී ඔයාලට තේරෙයි. ගැලපෙන පාඩමට ඒ අදාළ විදිහට අදාළ ප්‍රශ්න මම ගන්න තෝරගන්න. හරි ඉගෙන බලන්න එපා. මම කියව මම කරන විදිය හැම පාඩමක්ම අවසානයේ පාස් පේපර්ස් ටික ලියවල තමයි ඉවර කරන්නේ. හරි. හරි ප්‍රශ්නයක් කාල තියෙනවා. සාමාන්‍යයෙන් අග කරන පාඩම් අපි යන්සර්ගේ ලෙසන් ස්ටඩි පැක් එහෙම තියෙනවා නම් අපි ඒව බලලා කවර් කරගත්ත කමක් නැද්ද? ප්‍රශ්න නැහැ. එහෙම කිසි අවුලක් නැහැ. හරි මම මේ ඒ ගැන තමයි කිව්ව මේවලදී වගේ මම ඒ ගැන ඔයාලට කියන්නම් කියලා. හරිද? අග පාඩම් කෙනෙක්ට කැමැත්තක් තියෙනවා නම් කලින් ඒ ටික කරගන්න.
මගේ තියෙන හැම සිස්ටම් එක මම ලෙසන් පැක් එකේ මේ පන්ති උගන්නපු දේවල් ටිකම තියෙන්නේ. මම දාලා හදපු ලෙසන් පැක් එකක් තියෙනවා මේ එකෙන් අරගෙනත් ගන්න පුළුවන්. හරිද? එතන තියෙන මගේ සිස්ටම් ගැන කියන්න කිසිම අවුලක් නැහැ. මම කිව්වේ පුළුවන් තරම් ඉක්මනින් ඒ අදාළ පාඩම ඉවර කරගන්න. මම මගේ වෙනම ප්ලෑන් එකක් කියනවා ඊට කලින් කෙනෙක්ට කැමැත්තක් තියෙනවා නම් ඒ පාසුකම සලසලා තියෙන්නේ ඒ අවශ්‍ය පාඩම් කලින් කරන්න පුළුවන්. හරි මම ගැන කියන්න. ප්‍රශ්නයක් කල් දෙනවා මැත්ස් පාඩම් අතර සම්බන්ධයක් නැද්ද? ඒක සමහර පාඩම් කරන්න කලින් දැනගෙන ඉන්න ඕන පාඩම් නැද්ද? තියෙනවා. ත්‍රිකෝණමිතිය කියන්නේ ඒ වගේ පට්ට පාඩම. අපි ඒකෙන් ත්‍රිකෝණමිතිය පටන් ගන්න. ත්‍රිකෝණමිතිය නැතුව ඔයාට අවකලනය කරන්නත් බෑ, අනුකලනය කරන්නත් බෑ, සංකීර්ණ සංඛ්‍යා කරන්න බෑ. ඔය තුනටම ඔය පට්ට පාඩම් තුනක් ඔය තුනටම ත්‍රිකෝණමිතිය. හරි. දැන් අනිවාර්යෙන් ත්‍රිකෝණමිතිය ඒකට බලපෑමක් තියෙනවා. ඒ අරින අනිත් සමහර පාඩම් අතර එහෙම ලොකු ලින්ක් නැහැ. දැන් සර්ව රේඛා වෘත්තයකට කිලින්ම වෙනස් එකක්. ඒකට අවකලනය ඕනෙන්නේ නැහැ, අනුකලනය අදාළත් නැහැ, ත්‍රිකෝණමිතිය අදාළත් නැහැ. අනිත් ඒ මොනවත් එයාට වැඩන්නේ. එයා යාගේ පාඩු වෙන වෙනම ඩයල් එක. හරිද? ඊට පස්සේ වර්ගජ කියලා කෙනෙක් ඉන්නවා, එයා වෙනම. වර්ගජ ගණවල් දාන්නනේ, වර්ග සමීකරණ. ඒකට ඉතින් අවකලන අනුකලන ඒවා අදාළ නැහැ, එයාගේ පාඩු වෙන ඩයල් එක. බහුපද ශ්‍රිත කියලා පාඩමක් තියෙනවා. ඒක හැබැයි පොඩ්ඩක් අවකලනේ චුටි ලින්ක් එකක් තියෙනවා. හරිද? ශ්‍රේණි වෙනම ඉන්න කෙනෙක්, එයාට අදාළ නැහැ. සංකරණ හා සංයෝජන කියලා පාඩමක් තියෙනවා, එයාත් වෙනම ඉන්න කෙනෙක්, එයාට අනිත්‍ය මුකුත් වැඩක් නැහැ. එහෙමම පොඩ සෙපරේට් සෙට් එකකුත් තියෙනවා. හරි, ඒක කරද්දි තේරෙයි මම අර ඕඩ එක හදලා තියෙන අදාළ පාඩම් ගැලපෙන ඒවා එහෙම ලින්ක් වෙන විදියට. මම කවදාවත් මේ අවකලනය කරන්නේ ත්‍රිකෝණ විදිහ නෙවෙයි. හරි, ඒ අදාළ සිස්ටම් එක තමයි වැඩේ. එහෙම දැනන්නේ මේ එනිදා වාට ඒ ගැන බය වෙන දෙයක් නැහැ. ඒ අර ලින්ක් වෙන පාඩම් ඒ අදාළ විදිහට ගලපගෙන තමයි ඉස්සරහට යන්නේ. හරි, වෙන මොනවද වෙන තියෙන දේවා? ප්‍රශ්න නැහැ. හරි, අපි දැන් කතා කරන්නේ දේ 24 වැඩ මොනවද කරන්න ඕන? වැඩ දික් කරන්නේ පේපර් කරන්න ඕන, ඒ විවරණය කරන්න ඕන, ක්විස් ඒවා තියනවා ලියන්න, සහ අනිවාර්ය පාස් පේපර්ස් කෙරෙන්න ඕන. ඔය හැම දෙයකටම මේ මාත්‍රේ අනිවාර්ය සිලබස් එක හැකික්මනි කවර් කරගන්න ඕන. එකක් තියෙනවා. ඊළඟට එක්සෑම් එක ලං වෙලා කරන්න වෙනම වැඩ ටිකක් තියෙනවා. මම ඒවා ලං වෙලා කියන්නේ දැන් කිව්වට මම හිතන්නේ ඒක ඔලුවට ඇයි කියලා. මොඩල් පේපර් තියෙනවා, පළාත් පේපර් තියෙනවා, ක්ලාස් වල පේපර් තියෙනවා. ඔවා කළා මේ ඊට පස්සේ ළඟ පාස් පේපර් 19 20 21 22 ඔවා කරලා බලලා බලලා මාකින් හොඳට කියවලා එහෙම වෙනම වැඩ ටිකක් තියෙනවා අන්තිම මාසේ කරන්න. ඒ මාසේ කළ යුතු වැඩ ටික කරලා ගියා නම් එක්සෑම් නැති. ආය උඩ තියන් ලියන්න තියෙනවා. හත් මම ඉතින් කියන්නේ ඒ ටික තමයි කිව්ව දේවල් ටික තමයි ඒවා එක්සෑම් එක ලඟ වෙලා තමයි වාට කියන්නේ. දැන් කිව්ව ගිය ඉතින් ඔළුවට යන්නේ. හරි, දැනට වාගේ ඔළුවේ තියෙන දේවල් ටික මෙන්න මේ ටික. හරි, ඒ අතරේ පාඩම ඉදින් බොක්කට වදින්න ඉගෙන ගන්නවා. හරි, දැන් තියරටි හරියටම නූලට තියෙනවා. හරි, තියරි ටික තිතර තියෙනවා, නැතු මේ තියරි නිකන් ලාවට ලාවට අහු වෙලා බෑ. හරි, නූලට ඒක ඉගෙන ගන්නවා. හරි, අපිට එහෙම කලින් ඉවර කරගන්න පුළුවන් පාඩම් මොනවද? ඒක මම කියන්න. මම කියවන මේ අපි මුලදී අනිවාර්යයෙන්ම අර මේ හරි ෆ්ලෝ එකට යන්න ඕන ටිකක් තියෙනවා. මොකද මම කලින් දැම්මට පස්සේ වෙන්නේ සමහරු කලබල වෙනවා. එමින් ඉන්න ළමයි හරි. එම ඉන්න එකින්ද අර සමහර කලබල සෙට් එක දැන් මම දැම්ම උදින් ලෙසන් පැක් එක අරගෙන සිද්ධි ආවන්න අරගෙන බලලා පිස්සු නටන යනවා. ඒක මම කිව්වා මම ඒක අදාළ කාලෙ දිලීර දාන්න. එතකන් අපි අර අදාළ ෆ්ලෝ එක යමු. හරි, මේ බේසික් කේවටි හරියට වැටෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට නිදහස යන්න පුළුවන් කම තියෙනවා. අදාළ කාලවලදී මම ඒ ගැන කියන්න. හරි, එහෙනම් 24 කට්ටියම අනිවාර්යයෙන්ම මේ ටික ඔළුවේ තියාගන්න. ඒ වගේම ආ අනිවාර්යයෙන් ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් පේපර්ස් ඒවා ලියන්න.
ඒව මගහරින්න එපා. හරි, ඒවත් හොඳ වටින පේපර්. ඒව ලියන්න. හරිද? ඊට පස්සේ ඒවත් විවරණය කරන්න. හරි, ඒ දේවල් තියෙනවා කරන්න. මේ ටර්ම් ටෙස්ට් සාමාන්‍යයෙන් සමහර ළමයි මන් දන්නේ ඉස්කෝලේ යනවා ටිකක් අඩුයි. ඒක ඇත්තටම මුකුත් ළමයට බ්ලේම් කරන්නත් බෑ. උගන්නන්න නැත්නම් ඉතින් අපරාධ වෙනවා කාලේ. උගන්නන ඉස්කෝලේ යන්න ප්‍රශ්නයක් නැහැ. මේ එහෙම ලොකුවට උගන්නන්න නැත්නම් අවුලක් නැහැ. මේ අර අපි දෙන වැඩ දිහා හරියට ක්‍රමානුකූලව කළා ඒක හදාගන්න. හැබැයි මේ ස්කෝරේ 180 බලනවා නම් ඒ ස්කෝලේ ගිහිල්ලා 80 සෙට් කරන් යන්න. හරිද? නැත්නම් ඒ පාර අන්තිම කාලේ මේ අර අපිට ගුරුවරුන්ට වැඳ වැඳ ප්‍රින්සිපල් එක කතා කර අපු වෙන විකාර වැඩ කරන්න වෙනවා. ඒක ඕනේ නැහැ. මේ දැම්ම ගිහිල්ලා 80 ඒව හදාගෙන ඉතින්. හරි. රචනා ප්‍රශ්න 7ටම ලෑස්ති වෙන්න කාලය ඇතිද? මේ කොහොමත් අපි පාඩම් ටික කරනකොට ඔක්කොම ටික උගන්වනවා. හරිද? නැත්නම් තෝරගත්ත පාඩම් පහක් උගන්වලා හරියන්නේ නැහැ. එහෙම බෑ, මම 7ම උගන්වනවා. ටයිම් එකද අපි එක ටයිම් එක ගන්න මැනේජ් කරගමු. එක උලක් නැහැ. මේ 7ම උගන්වනවා. ඒකන බය වෙන්න එපා. කතන්දරේ තියෙන්නේ හොඳම ඔයාට ගැලපෙන හොඳම පහ පහ තෝරගන්න ඕන. ඒක ළමයාට සාපේක්ෂයි. ළමයාගේ ආසාව හරි එක එකගේ වෙනස්. සමහරු කලණේන මා රසයි අවකලන අනුගෙන පට්ටාස. සමහරු ත්‍රිකෝණමිතිය දෙච්ච කැමති නැහැ. හරි, සමහර අය සංකරණ වලට කැමති නැහැ. එහෙම ඉතින් අර එක එකගේ ෆ්ලේවර්ස් තියෙනවා. යම් දෙයක් කැමතිකම් අර ඒවත් එක යන. හරි, ඔයා කැමතිම ඔයාට හොඳට දැනෙච්ච හොඳට වැදිච්ච පාඩම් පහ කරා. ඒකයි. හරි, එනවා මේ ටික ඔළුවේ තියාගන්න. 24 හරි, 25 කට්ටියට තියෙන මෙහෙමයි. මේ ඔයාලගේ තියෙන ප්‍රධාන දේ අනිත් එක 24 තමයි. තව වැඩ ටිකක් තියෙනවා. දින හෝම් වර්ක් ඒ වහිට කරන්න ඕන. මේ දේවල් තියෙනවා. 25ට තියෙන්නේ පොඩ්ඩක් අපි ස්ලෝ වේගෙන් වැඩ යන්න. සුට්ටක් කර 24 ගන්න කලබලෙන් අපි යන්නේ. පොඩ හිමින් සිරුවේ පොඩ පොඩ දේවල් ටික ඔළුවට දාන්න යන්න. එතකොට මේ සතිය පුරාවට මේ දින වැඩ ටික හරියට නූලට කෙරෙනවා. හරිද? හෝම් වර්ක් හරියට වෙන්න ඕන. ඒව මිස් වෙන්න බෑ. හරිද? සහ පාඩමක් එතනක හරි අවුලක් දැනෙනවා නම් ඒක අනිවාර්යෙන් අහලා ඒක තහවුරු කරගන්න ඕන. සහ මේ ඔයා කිසිම වෙලාවක පාඩමක් අතාරින්න බෑ. හරිද? මේ සමහර ළමයි හිතනවා හරි අවුල නැහැ රිවිෂන් නැහැ කරන්න රිවිෂන් නේ මම මේක අල්ල ගන්නවා. හරිද? එහෙම හිතන්න බෑ. හරිද? එහෙම පාඩමක් අතාරින්න බෑ. මම පාඩම කරගෙන යද්දි ඔයාට යම් කොටසක් නොතේරුණා නම් මේක ගැන තව හොයන්න ඕනේ. හරිද? ඇයි මේක බැරි වෙන්නේ? කොහමයි ප්‍රශ්න අහන්නේ? මේක කොහොමද වෙන්නේ? කොහොමද මෙතන සිද්ධිය කියලා ප්‍රශ්න අහලා කොහෙන් හරි මේක ගොඩ දාගන්න. හරිද? එහෙම නැතුව මේක හරි අවුලක් නැහැ මට ලබන පාඩකම ඉස්කෝලේ ඉඳන් ගන්න පුළුවන්. එහෙම හිතලා මේ පාඩම අතරින් බෑ. පට්ට කාගෙන කොහොමද පාඩම අල්ල ගන්න ඕනේ මට. හරිද? ඉගෙන ගන්න කොට ඉගෙන ගන්න. මේක ඉගෙන ගන්න අන්තිම පාඩට මට ආයි කවදාවත් කොහොමද ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. දැන් මේක හරියට දැන් ඉගෙන ගන්න ඕනේ. ඒ මානසිකත්වයෙන් ඉගෙන ගන්න. නැතුව ආනි පාඩම මට ඕනේ නැහැ. මේක නැතුව මං අනිත් පාඩම ගන්නවා කියලා එහෙම හිතුවොත් නම් පුතෝ කියලා වෙලාම නැහැ. හරිද? එහෙම හිතලා බෑ. මට දසවල දීලා හරි ගමන් නැහැ. මේක ඉගෙන ගන්න ඕන නූලට. හරිද? මේක වෙන්න ඕන එඳ කරන පාඩම. ජීවිතේ අන්තිම වතාවට අන්තිම පාරට ඉගෙන ගන්නවා කියලා හිතන් ඉගෙන ගන්නවා. හරිද? ඉගෙන ගන්න පාඩම ඉගෙන ගන්න ජීවිතේ අන්තිම පාරට කියලා හිතන් මේක ඉගෙන ගන්නවා. ආයේ තව chance නැහැ. එහෙම chance තිබ්බොත් නෝ මේ option වලට යන එහෙම නැහැ. මේක තමයි අන්තිම chance එක. last chance එකයි තමයි වැඩ ගන්න. හරිද? ඒක වෙන්න ඕන අනිවාර්යෙන්. කලින් කිව්ව ප්‍රශ්න අහන්න ඕන. හරි, ඒ වගේම අර හැම ෆයිලන් ෆස්ට් ෆස්ට් නම මේ හැම ඔය පළාත් වල හැම ඔය පළවෙනිව ඉන්නවනේ. හරි, ඩිස්ත්‍රික් ෆස්ට් ෆයිලන් ෆස්ට් ඔක්කොම
හැම අවුරුද්දම ඉන්නවනේ ශිෂ්‍යත්වයේ ඕලෙවල් ලේලෙවල් ඒ හැම පළවෙනියම කියන එක කතාවක් තියෙනවා මොකද්ද කියන්නේ මම එදිනෙදා වැඩි දිනදා කරා කියන්නේ අපි ඔක ඇත්තටම අතලෙට ගන්න හරි මමත් ඔක අතලෙ ගන්න මේ එහෙම නෙමෙයි උනාට ඒක තමයි ඇත්ත පොර පළවෙනිය වෙන්න බලපාවු ප්‍රධාන හේතුව ඒක හරි ඒක අර හැමෝම කියනවා ඒ හින්දා අපි අතලෙ ගන්න ඒක උනාට ඒක නෙමෙයි අතලෙට ගත්තට ඒක තමයි කී පොයින්ට් එක හරි ඒ නිසා හරියට එදිනෙදා වැඩ එදිනෙදා කරන්න හරි එදා දවසේ වැඩදී හරියට එදා කරන්න එහෙම කරත් සාර්ථකයි හරි මම මේකට පොඩි උදාහරණයක් කියනවා ඔබ ෆ්‍රෙෂ් ට්‍රයි කට්ටිය දැන් ගොඩක් වෙන්නේ සෙකන්ඩ් ට්‍රයි කරන කට්ටිය මට මේ උපදෙස් දෙන්න ඕනේ නැහැ උන් ටික වැඩ කරන උන් ටික මම බලෙන් වැඩි ඉල්ලන් හරි කරා හරි එයාට උලන්නේ නැහැ මේ ෆ්‍රෙෂ් ට්‍රයි කට්ටිය තමයි මෙන්න මේ දේ තියෙන්නේ දැන් මමත් ෆ්‍රෙෂ් ට්‍රයි කරද්දී මමත් ඉස්කෝලේ යනකොට මගේ එහා පැත්තේ තමයි ඉඳී අපේ අවුරුද්දේ දිස්ත්‍රික්ක පළවෙනි හරි මම 25 කට්ටිය මේ කාස් එක කරන් යද්දි මම හිතාගෙන ඉන්නේ ඔය වගේ මේ මොරටු වෙත් අපි ඉඳපු මේ හොඳ මීටර් හොඳ ඩයල් සහ ඔය ඩිස්ට්‍රික් ෆස්ට් සයිලන් ෆස්ට් වෙච්ච කට්ටිය පොඩ්ඩක් ගෙනලා කතා කරා. ඒක දුම් මගේ යාළුවෝ සෙට් මේ මම ඔන්ලයින් එකේදී මොකද ඔන්ලයින් කියන්නේ මට මේ ඔන්ලයින් තමයි ගෙන්නන්නේ මොකද එක එකක් නැහැ ලංකාවේ. හරිද? ඔක්කොම රට දැන් මම කිව්ව යාළුවත් ඉන්නේ USA. ඔර USA මට මතක නැහැ කැම්පස් එක නම මොකද්ද කියලා. PhD එකක් කරන රට ගිහින් ඉන්නේ. හරිද? તો ඒ වගේ මේ නැහැ එක එකක් නැහැ උන් ටික ඔක්කොම ගිහින් ඉන්නේ. කීප දෙනෙක් ඉන්නවා මේ ලංකාවෙත් දැන් හොයාගෙන නැහැ කියන එක 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 තැන් වල කොහමරි මම බලාපොරොත්තු වෙන ඉන්නේ ඒ කට්ටිය පොඩ්ඩක් ගෙනල්ලා කතා කරන්න යාළ වැඩ කරපු විදිය ගැන කියන්න මම චුට්ටක් කියන මගේ එහා පැත්තේනේ අර යාළුවෙදි මම යා කරපු විදිය කියන්න දැන් අපි රිලීෆ් පීඩිය මොකක් හරි හම්බුනාම අපි සෙට් එක කරන්නේ අපි ටික දැන් මගේ අපි යාළුව සෙට් එකක් කියන්නේ අපි ටික එක සින්දුවක් කියනවා නැත්නම් අපි සෙට් එක මේ අර දන්නවද නැ ක්ලිප් ගහනවා හරි ක්ලිප් එකතු කරගෙන අපි ටීම් බෙදලා ක්ලිප් ගහනවා නැත්නම් අපි යාළුව සෙට් එක සෙට්ලා මොකක් හරි එක එක මඩවනවා හරි ආතල් කතා කියවනවා ඔහ් හරිද එහෙම නැත්නම් කරන්නේ මේ ඩිස් සෙට් එක ඔක්කොම එකට එකතු කරලා එහෙම නම් කරන්නේ ගොඩක් වෙලට පන්ති මේ කට්ටි අඩු දවසර මොකද ඒ ලෙවල් වල ටික කාලයක් කරනවා සමහර වෙලට පන්තියේ ළමයි 4 5 හැබැයි 4 5 හතරේ පොර අනිවාර්යෙන් ඉදියා මමත් ආවා මමත් දිගටම ඉස්කෝලේ ගියා මේ වැඩ නොකරත් මං ගියා කියන්නේ ඉස්කෝලේ දින වෙනම ආතල් එකක් හරිද අපි සෙට් එක කරන්නේ මේ එක්කෝ ඩිස් එකට එකට එකතු කරලා ක්‍රිකට් ගහන අර පෙන්සල් පෙට්ටිය මොකක් හරි අරගෙන නැත්නම් අපේ තිබ්බ ලී පතුරු අර මේවා ඩිස් ටික එකතු කරලා කොළ ගුලියක් හදාගෙන අපි ගහන මැච් හරි මුළු මේ ඔක්කොම වහන හෝල් එක හෝල් එකනේ අපේ ක්ලාස් එක ඔක්කොම වහන්න පුළුවන් මුළු ක්ලාස් එකම වහලායි රද්ද බද්ද නැහැ නිකන් ෆිල්ම් හෝල් එක වගේ මේ ආයි ආතල්ලේ මැච් කියලා තියෙන හැබැයි අපි එහෙම කරන අතරෙදි දැන් අර මගේ යාළුවෝ ඉන්නවනේ පොර මැච් ගහන වෙලාවට මිනිහා යපත්‍රා නා නැත්තම් අපි කොච්චර කයි ගැහුවා මිනිහා ඒ අදාල් වැටති කරනවා හරිද මට මට කියලා දෙනවා හොරට වැඩ කරන්නේ නැහැ මිනිහා කියන අපි හැමෝටම එයාට දවසේ MCQ ටාගට් එකක් තියෙනවා මම දවසේ මෙච්චර MCQ කරනවා ඊපස්සේ මැත්ස් වල මෙන්න මේ ගණන් ටික හදන එහෙම පොරගේ දිබ්බ මාර ප්ලෑන් එකක් මාර ටාගට් එකක් ඊපස්සේ මිනිහායි තියෙන වෙනම් ප්ලෑන් එකක් සිලබස් එක එකේ මේ පාඩම මේ කාලෙ වෙද්දි ඉවර කරනවා මේ පාඩම මෙන්න මේ කාලෙ වෙද්දි ඉවර කරනවා කොහොම හරි අපි අපේ එක්සෑම් ති බගස් තුනේ ජනවාරි වෙනකොට මේ සිලබස් කවුද හරි ඊට පස්සේ ආයි රී රිවයිස් කරනවා පේපර් කරනවා එහෙම ටාගට් එක ගියේ මම මුගේ යහ පැත් ඉඳගෙන ඔය ඔක්කොම දැන වෙන ඔක්කොම බල බලත් හරිද ඒත් වැඩ කරේ නැහැ හරිනේ එහෙම කාලකන්ණි කමකුත් තිබුණා පස්සේ තේරිලා ට්‍රැක් එකට වැටුණා හැබැයි අර අර සිද්ධිය තිබුණා හිතලා බලන්න අපේ සෙට් එක මෙහෙම දැන් මිනි දැන් අපේ පේලියේ ඉන්දියා 5 දෙනෙක් හරිද පළවෙනි අශ්වින් හරිද දුමිදු හැම සෙට් එකක් ඉන්දියා දැන් අපි අනිත් සෙට් එකම ගියා මොරටු ඉතුරු සෙට් එකම ගියා ඒ ගියේ ගොඩක් කෑ සෙකන්ඩ් ෂෝ අපි ඉස්සර අපි ලිත් අපි වගේ කය ගැහුව සෙට් එකින් අපි එකෙක් ගියා අශ්වින් එක ෆ්‍රෙෂ් වෙයි ගියා අනිත් සෙට් එකම ගියේ එක්කෝ සෙකන්ඩ් එක්කෝ තර්ඩ් සෙට් එකම ගියා අපි අපේ පන්ති විතරක් මොරටු වල ගියා 15 සෝරි 10ක් 10 10ක් ගියා තව හිතලා බලන්න පන්ති හරි අපි එකට පන්ති ඉඳන් 5 දෙනෙක් එක ඩිපාර්ට්මන්ට් එකේ කෙමිකල්ලේ එහෙම කියනවා සෙට් එක ගේම ගැහුවා හැබැයි
සිද්ධිය තිබුණ අරක අච්චර පෙනී පෙනී තිබිලත් අපි වැඩ කරේ නැහැ. කොහොම තිබුණ හරිද? මිනිහ මට කියනවා අඩු මෙහෙම කරපන් මේ කියලා දෙනවා. හරිද? හැබැයි කියලා දෙනවත් තේරෙනවා. හරිද? ටිකක් වැඩ කරනවා. නොකර මිදිය නැහැ වැඩ කරනවා. හැබැයි අච්චර ප්ලෑන් එකට වැඩ කරේ නැහැ. අන්න එක තියෙන හැබැයි අර මතක තියන අර මම අර කිව්ව දේ මේකයි. එයාගේ ටාගට් එකක් තිබ්බ දවසේ මෙන්න මේ ප්‍රශ්න ටික එහෙම කරනවා කියලා. ඒ ටාගට් එක ඉවර කරලා පස්සේ මිනිහනෝ පිටේ මැච් එක ගන්න. මේ ඒ වැඩත් කරනවා අතල්ලගේ මේ ඒවත් කරනවා. අපිත් ඒක කය ගන්න සෙට් වෙනවා. ඒ වැඩ දෙක කරන්නේ තමන්ගේ දවසේ ටාගට් එක ඉවර කරගන්න. හරි? අන්න මේ දේ පොඩ්ඩක් ඔලුවට ගන්න. මොන දේ කරත් අර තමන්ගේ ටාගට් එකක් තියෙන්න ඕන. ඒ ටාගට් එක ගන්න ඕන. හරි? එහෙම කරොත් මාර සාර්ථකයි. හරි? ඒක ඉතින් දැන් අපිට තේරෙනකොට පොඩ්ඩක් පරක්කු වෙඩි. තේරුණා? තේරුණා යන්තම් මේ ට්‍රැක් එක මාරු කරලා වැඩ කරන්න ගත්තා. හරිද? මම දැන් ඔයාලට කියන්නේ ඉතින් අපි දැක්කනේ දේවල් ඔක්කොම ටික. හරිද? ඔයාලට ඒ උපදෙස් ටික දෙන්න කියලා වෙන කලින්. හරිද? ඒ දෙය කරන්න මම දැන් ඔය කෙමිස්ට්‍රි ගැනත් මම වීඩියෝ දාලාදී මම කෙමිස්ට්‍රි කොට දාපු විදිය කියලා. ඒකෙත් මම අශ්වින් ගැන කියන්නේ ගියේ එකයි. ඔය අශ්වින් මට දුන්නා ටීචර්ස් ගයිඩ් එකක්. එයා නෙමෙයි දෙන්නේ දුන්නේ මේ අපේ කෙමිස්ට්‍රි ටීචර් දුන්නා මේ ටීචර්ස් ගයිඩ් එක අපිට ප්‍රින්ට් අවුට් ගන්න කියලා. ෆොටෝකෝපි කරන්න කියලා අශ්වින්ට දුන්නේ. අශ්වින් ඒකම අයුවා මචං මේක ගහගනින් උඹ මේක සුපිරි හොඳ පොතක් කියලා. ඒක 300 නේ පට්ට පොතක්. මම අතින් ගහගත්තා. ගහලා දැන් ගෙදර තියලා තියෙනවා. මම බැලුවේවත් නැහැ. හැක් කරලා බලන්නේ පැත්තකින් තියලා තියෙනවා. එන පොතක් ඇයින් තේ ඒක කියවන්නේ නැන කම්මැලි පට්ට පොතන්නේ 300 ගන්න. ඉතින් ඒකේ තියෙන ඒවත් අර කතාවක් විදිහ නෙමෙයි තියෙන්නේ. නිකන් පොයින්ට් වයිස් බලන්න හිතෙන්නෙම නැහැ. මාත් පැත්ත දාලා තිබ්බ. ඊට පස්සේ ඔන්න මේ අන්තිම කාලෙදි කෙමිස්ට්‍රි නල් තේරෙන්නෙම නැහැ. කෙමිස්ට්‍රි මල් දා කෙමිස්ට්‍රි නම් ෆේල්. හරි? ඒ ලෙවල් එකේදී අන්තිම එක්සෑම් එකේදී මම ලියද්දි මට කෙමිස්ට්‍රි ලියා ගන්න බෑ. මට අඩුම දැන ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. මම කියවන ප්‍රශ්නේ මට තේරෙන්නේ නැහැ. හරි? අන්තිමේදී අපේ කෙමිස්ට්‍රි මිස් සේල මයන් අහනවා ඇයි පුතේ ලියන්නේ නැත්තේ කියලා. මට මාර අවුල් නේද? පේපර් ලියන්න බැරි වුණාට වඩා මට අවුල් මිස් හරියම හෙව්වා. මම මිස් මාර ආදරේ මිස් මේ ඔයඩ පට්ට විදියට මේ උගන්නන්න ට්‍රයි කරා. අපි ඉගෙන ගත්තේ නැහැ ඒක වෙනම දෙයක්. මේ ඒ මිස් මාර විදියට දුන්නා. මොකද මේ මාර සපෝට් එක මිස් රිලීෆ් පීරියඩ් හොයන් වෙනවා අපිට උගන්නන්න. අපි කිහිප දෙනෙක් ඉන්නේ මිස් වෙනවා අපිට උගන්නන්න මේ කියන්නේ මාර කැපීම මිස් තිබුණා. ඉතින් මිස් එහෙම වුණා මට මාර අවුල්. පරතම වැඩට බැස්සේ මේ කොඩ දාන්න ඕන කියලා. ඊට මාස 3ක් 4ක් අතර එන්න ගේමක් ගහලා F එක B කරා. අර B දෙක 100කෙදි එක B එකක් මේ කෙමිස්ට්‍රි වල F එක B කරේ හැම වෙලේ කට්ටක් කියවා. ඒ සින හැන්න ගේමක් දුන්නා. ඒ ගේම දුන්නේ අර ටීචර්ස් ගයිඩ් එකේ. මට මතක් වුණා මිනිහා කිව්ව කතාව. දැන් මචං මේක පට්ට වැදගත් පොතක් උඹ මේ කියපන් කියලා. මම නිකන් කල්පනා කරලා බැලුවා දැන් මෙච්චර කාලෙ මං ගා තිබ්බා මේක. මූ නිකන් නෙමෙයි නෝ කියන්නේ. ඔබෙත් මොකක් හරි ඇති කියලා මං නිකමඩ පෙරලලා පාස් ව්‍යවස්ථිය ටීන් ටිකෙන් කරන් 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 ගියා. අද තමයි තේරුණේ තනි කර පාස් විවර ඔක්කොම හදන්න MCU හදන්න තනි කර මේ පුතේ. තනි කර ගයිඩ් එකෙන්. රස ගේම ගහන 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 ගියා කොමාරි බී එක නැවත් වුණා. ඊපස් ඒක සෙකන්ඩ් ඩේ එකට ගෙනවා. හරි? මොකද තමයි ගේම ගහුවේ අර මම කිව්වේ. අච්චර මොඳ යාළුවෙක් ළඟ ඉඳලා අච්චර දේවල් තිබිලා හරි ප්ලෑන් එකට ගියේ නැහැ වැඩ කරේ නැහැ. හැබැයි අන්තිම කාලේ තේරිලා ගේම ගහලා ගොඩ ගියා. හරිද? සහ සෙකන්ඩ් එකට බහලා වැඩේ ලස්සනට ඉවර කරා. ඒ වුණාට මට ඕක කලින් වැඩ දෙක කරා නම් ප්‍රෙෂර් එකේම යන්න තිබුණා. හරිද? ඒක වල තියන්නේ ප්‍රෙෂර් එක යන්න පුළුවන්කම තියෙනවා නම් යන්න. ඒකට කරන්න ඕනේ දිනදා වැඩේ දිනදා කරන එක. හරිනේ? නැදනේ හින්දා ඒ අර තමන්ට තියෙන්න ඕන අදිෂ්ඨානයන් තමන් ටාගට් එකක් ඒ ටාගට් එක ඉවර කරාට පස්සේ ආතල් ගන්න. එහෙමදින්. හරි? මම කවදා කියන්නේ මේ අර මම අපේ වචනෙන් කියන්නේ ආතල් නොගෙන ඉන්න එපා. ආතල් කිව්වම බොනේ වරම මෙවනේ මම කියන්නේ. සතුටින් ඉන්න ඕන. ඔයා කැමති දෙයක් කරන්න ඕන. ගේම් එකක් ගහන ගේම් එකක් ගහන ටීවී එකක් බලන්න හරි මේ වීඩියෝ එකක් බලන බලන්න. නැත්නම් ආතල් වීඩියෝ එකක් හරි මොන හරි බලනවා නේද බලන්න ප්‍රශ්න නැහැ. සින්දු අහන්න. ගිටාර් ප්ලේ කරන ඒව ප්ලේ කරන්න. මියුසික් මොන හරි කරන ඒව කරන්න. ප්‍රශ්න නැහැ. හැබැයි ඔයාගේ දවසේ ටාගට් එක
कंप्लीट कर ले मुझे आगे बोल भी दिए इन्होंने प्रधान दिए लो एक आवश्यक करना बैठ दिख करा पस्सा वाले सातुर गया ना तले ये मैंने तो वाले तावड़ दें पुलवा वाले सातुर वैन ने पुलवा गाना गल ये मैं पहले होते हैं वाह होंडे मैं बारा गाना खादला ये बरा कला बलानो के दिन सातुर नहीं मैंने मैं पहले होते हैं कहने दे अब ये आतले मैंने मैं गाने बोलवा ये पहले था दा गाना गणांगवली आतल गाने के सहा वाला मैंने मैं सातुर मैंने मनहर देवल तीनों ना हॉबी बिना हॉबी के විනෝදාංශ අන්න ඒවත් කරගෙන යන්න දැන් මම ගත්තොත් මම එනවා ක්‍රිකට් වලට මැච් බලන්න මැච් ගහන්න ඊළඟ කාලෙත් එහෙමයි මොන වැඩේ තිබ්බා බල්ලයන් සෙට් එකේ මැච් එක ගන්න මම යනවා ගන්න හරි තරමයි ඊළඟ සෙකන්ඩ් ෂෝ එක කරද්දි සෙල්ලම් කරන්න නැත්තේ නෑ දැන් මම ඒ කරද්දි අර ටයිප් එකට චේන්ජ් වෙලා තිබ්බේ මම දවසෙට පේපර් එකක් මගේ තියෙන ටාගට් එක ඒ පේපර් ටාගට් ඉවර කරලා දැන් මම සෙල්ලම් කරන්න හරි තර මම දන්නවා මට ආව සෙල්ලම් කරන්න තියෙනවා ना हवा से टाइम में माँ एलोकेट कर ला दिए नहीं वैडी इधर माँ उदय वारू भी मगे पेपर थी का ये टिको कम वर कर दिया माँ या ये मैं बिना सुना अरे तेरे साथ हमारे ये बिना सर आधार पे दिखा रहे हैं हम बोले हम क्या पे वेला है ना कि ये माँ दिल बड़े करने हो अरे मां क्यों ये मैं देखा वो मगे ये अध्यक्ष ठीक है ऐसा ऋषि पाहे सिर तक इदिन दा वैडी अनिवार्य इदिन दा करने हो ना උදේ අන්තිම කාලේ කරන්න ගියොත් එන කට්ටක් කන්නන මම ඒ කට්ට කෑවා ගේ මිස්ටර් මම ඉදින්දා කරේ නෑ නොකරමු නිසා එන්න ගේමක් දීලා කට්ට කෑ සමහර කේව මම ඉගෙන ගත්තේ ගයිඩ් එක බල සහ සමහර පාඩම් ඉගෙන ගත්තේ යාළුවෙගේ පොතක් කියවලා මට දැන් ඒක ලීස් නෑ එන්න කට්ටක් සමහර ඒවා තේරෙන්නේ නෑ යාළුවන්ට කෝල් කර කර අහනවා එන්න ගේමක් දුන්නා ඒක ලීස් නෑ මාර කට්ටක් කාලා මම එහෙම ගොඩ දාපු දේවල් තිබ්බා මේ එහෙම කට්ටක් කන්න අවශ්‍ය නැහැ ඉදිනදා වැඩි දිනදා කරන ලස්සන පාර ගන්න තිබ්බ ගන්න පුළුවන් හැබැයි අනිතේ තව දෙයක් හැමෝට එහෙම කරන්න බෑ ඒකත් මම දන්නවා දැන් මම මාස කීපයකින් ගේම ගැහුවට F එක B කරාට හැමෝට මෙහෙම කරන්න බෑ ඒකත් පිළිගන්න හැමෝටම බෑ එහෙම කරන්න බුණා ඩයල් ඉන්නවා හැමෝටම බෑ නිසා ඔයා එහෙම කෙනෙක් නොවේ නම් කරන්න බෑ වාට නිසා ඒවා කරන්න යන්න එපා හරිනේ මම ඒ කිව්වේ මම කරා කියලා වත් හිතන්න එපා එන අසරු කරා මම තියෙන මාස තුනෙන් ගේම ගහන්න පුළුවන් මලාට එහෙම කරන්න ආස්තෑස් දෙන්න එපා මම වෙනස් ඔයා වෙනස් හරිද මම කියන පුද්ගලයා වෙනස් ඔයා වෙනස් මට සාමාන්‍යයෙන් සමහර පාඩම් තියරි මේ කියවුව ගම ශනිකව තේරෙනවා එහෙම වෙනස් දැල්ලක් ඔයාට ඔයා එහෙම නෙමෙයි නම් ඔයාට ඒ පන් කිව්ව වැඩි හරියන්නේ නැහැ එසේම හීන ලෝකෙ ඉන්න එපා එදිනෙදා වැඩි දිනදා කරන්න හරි ඒක ඔළුවේ තියාගන්න ඊට පස්සේ ඔය අනිවාර්යයෙන්ම පාඩමක් ඉවර වුණාම පාඩම අවසානයේ පාස් පේපර් කරන්න ඕන මොකද මම බොරු ගන්න එක දන්නේ හරි ඉතින් පාඩම ඉවර වෙනකොට අනිවාර්යයෙන් පාස් පේපර් ස්ටික් කරන්න ඕන කළා මම උගන්වන උපදේවල් හරිද ඇත්තද ගැලපෙනවද පාස් පේපර් එක කරගන්න පුළුවන්ද ඒව බලන්න ඕන ඊළඟට මේ දැම්ම නෙමෙයි විභාගය ලඟ වෙලා මං කියන මාස 8ක් වගේ තියෙන මාස 8 8ක සිට පේපර් කරන්න පේපර් කරන්න පටන් ගන්නවා හරිනේ මොනවයි ටාගට් ඔළුවේ තියාගන්න විෂයන් තුනම ලස්සන බැලන්ස් එක යනවා එහෙමත් තියෙන දැන් මම මැත්ස් ගන්න ඕනවා කියලා මම කාටක් කවදාවත් කියන්නේ මැත්ස්ම විතරක් කරන්න කියලා සබ්ජෙක්ට් තුනම හරියට බැලන්ස් එකේ යා යුතුමයි එහෙම නැතුව බෑ එකක් විතර අපි දන්නවා මේ කකුල් තුනක පුටුවන්න එක කකුලක් දික් වුණොත් බෑනේ එක කකුලක් කොටුනොත් බෑනේ කකුල් තුනක පුටුවක් මේක මම කියන්නේ මේවායි කකුල් තුනක් තියෙන අපි දුමු නේද ලිප් ගල් තුනක් කියලා ලිප් ගල් තුන ලිප් ගල් තුන හිත ඔව් දැකලා තියෙන ලිප් ගල් තුනක එක ගලක් උස වුණොත් තැටිය තියන්න බෑ හරිද එක ගලක් කොට වුණොත් තැටිය තියන්න බෑ එහෙනම් ගල් තුනම එකම ලෙවල් එක තියන්න නිසා තුන ලස්සනට බැලන්ස් එකේ යා යුතුයම හරිද එකක් අතවල් කරගන්න බෑ මවුලක් මක් කරේ ආවොතින්
මේ මාත් එක්ක කතා කරන්න. එතන මම දන්න විදිහට උපදෙස් ටික දෙන්නම්. මම කරපු විදිහත් එක්ක ගේම ගහන්න ඕනේ. මොකද මම පුළුවන් හැම වෙලාවකම අනිත් සබ්ජෙක්ට් දෙක බැලන්ස් එක ගන්න විදිහ කියනවා. හරිද? දැන් මොනවා හරි දෙයක අවුලක් තියෙනවා නම් කතා කරන්න, අර දෙන්න පුළුවන් උපරිම සපෝට් එක දෙනවා. හරිද? ගන්න ඕන පොත්, කරන්න ඕන විදි, මොකද කරන්න ඕන විදිය මට කියන්න පුළුවන්. කළ යුතු දේවල් ඒ ඔක්කොම ටික මේ කියලා දෙන්න. ඒ විදියට කරන්න. හරිද? තව සර් එහෙම කරපු ප්‍රශ්නේ වැරදි වුණාද කියලා අහලා තිනවා. මට එහෙම මතක නැහැ. මම දැන් මතක් වෙච්ච කිව්වේ. මම තව ඉස්සරහට මතක් වෙද්දී ඒක කියන්න. හරි, ඔක්කොම එකපාර ඔළුවට එන්නේ. කම්බයින් මැත්ස් කරනකොට ෆිසික්ස් කරන්න කම්මැලි හිතුනේ නැද්ද? පිස්සුද? මැත්ස් කිය මැතුයි මැත්ස් ෆිසික්ස් දෙක පට්ටම එකට මැච් වෙන දෙකක්. ෆිසික්ස් වල සුපිරිටි හිතන්න තියෙනවා. මැත්ස් වල සුපිරිටි හිතන්න තියෙනවා. මේ දෙක නියන් ආයි ගහයි පොත්තෑවගේ හොඳට මැච් වෙලා යන දෙක. ෆිසික්ස් කම්මැලි හිතන කෙමිස්ට්‍රි වල දැන් පොඩ්ඩක් කම්මැලිකම තියෙන අර ඒක තමයි මටත් ගොඩක් උනේ. ෆිසික්ස් කෙමිස්ට්‍රි මේ ෆිසික්ස් මැත් දෙක හොඳට කරගෙන ගියා. මං ඒ කාලේ නම් ෆිසික්ස් වල පට්ට මාසයි ෆිසික්ස් වල බහින් දෙන්න මට එකපාරම මට මතකයි මං අශ්වින් රට ලකුණු ගත්ත ෆිසික්ස් වල එකපාරක්. හරි, මොකද ඒ තරම් මං ආසයි ඒකට. මේ ෆිසික්ස් ටික ලස්සන කරගෙන ගියා. ඒක වැටෙන දෙන්න එපා. මොකද දෙනවා පුළුවන් නම් දවසට ওই ෆිසික්ස් MCQ හතරක් පහක් හරි එහෙම ටාගට් එකක් තියන් හරි වැඩ කරන්න. හරි, ෆිසික්ස් කියන්නේ මාර ආතල් විෂය. සුපිරි, ඔය පාස් පේපර් එක මාර විදිහට හිතන්න. මරු. හරි, දැන් ෆිසික්ස් MCQ කියන ඒවා පුළුවන් තරම් කරන්න. හරි, හොය හොය කරන්න. මේ රෝස්සගේ විවරණ පොත් තියෙන 94 ඉඳන් කරන්න. 94 ඉඳන් විද්‍යාස 24 ඉඳන් කියන්නේ පේපර් කීයක්ද? 94 ඉඳන් 2024 වෙන පේපර් කීයක්ම තියෙද? හරි, ඔය පේපර් ටික ඒ ලෙවල් එකට කලින් ආව ඉවර කරන්න පුළුවන් නේ. ෆිසික්ස් වල පට්ට තැනකට එන්න පුළුවන්. ඒක කරන්න. හරි, මැත්ස් එක IT කරන එකේ අවාසි මොනවද? එහෙම අවුලක් නැහැ. ඔයාලා අවාසියකට තියෙන්නේ මොළොට ඉංජිනේරින් එන්න බෑ. මොළොට විතර නෙවෙයි, ඉංජිනේරින් ෆැකල්ටිට එන්න බෑ. හැබැයි ඒක එහෙම ලොකු අවාසියක් නැහැ. ඔයා IT වලට ආසන්ද නැහැ IT කරන්න. ඔයාලට පුළුවන් මේ software engineering related ඕනම course එකට යන්න. IT related ඕනම course එකට යන්න පුළුවන්. ඕනම කියපම engineering බෑ. කාම්බ CS මොරට YT මොරට වෙනම දෙන IT කියලා faculty එකක්. ඒක ඒ වගේ ගොඩාක් තියෙනවා. කැලණිය software engineering, කැලණිය computer science, රුවන computer science, කැලණිය MIT කියලා වෙනම තියෙනවා. මම ගොඩාක් තියෙනවා ඔයාලට courses. දැන් සබරේ තියෙනවා. ඌ වෙන මට මතක නැති ඒදි කියලා. ඔය ගොඩාක් කෝසස් තියෙන ලංකාවට. ඉතින් එහෙම අවුලක් නැහැ. හොඳයි. ඔය ආසන්දන එක. ෆිසික්ස් කැමති පාස් පේපර්ස් වලින්ම කොට දාන්න පුළුවන් ද කියලා අහලා තියෙනවා. ඒක කරන්න ඕ. කරන්න. ඒ කියන්නේ පාස් පේපර්ස් වලින්ම කොට දානවා කියලා එහෙම එක පැත්තට කොටු වෙන්න එපා. ඔයා ප්‍රශ්න හොය හොය කරන්න. ප්‍රශ්න වලට ආස වෙන්න. ඒකට ඔයාට ඒක පාස් පේපර් එකක්ද, ක්ලාස් එක පේපර් එකක්ද, ඉස්කෝලේ පේපර් එකක්ද අදාල නැහැ. යා කරනවා. හරි, එහෙනම් ඒකට මේ සබ්ජෙක්ට් එකට ආස වෙලා මේ එහෙම වර්ගීකරණය කරන්න යන්න එපා. පුළුවන් තරම් කරන්න. හැබැයි ඒ කරද්දී හැකි උපරිම පාස් පේපර් කරන්න. ඒකයි මගේ උපදෙස. හැකි උපරිම පාස් පේපර් කරන්න. පුළුවන් නම් 94 ඉඳලා මේ ෆිසිකල් සර්විස් විශේෂයෙන් 94 ඉඳලා 2024 වෙනකම් ඔයාලා කරද්දී 24 වෙනවනේ. 24ක් තියෙනවනේ. 24 වෙනකම් තියෙන ඔක්කොම පාස් පේපර් කරන්න. හරි, ඒ ටාගට් එක තියාගන්න. එහෙමන සාර්ථක. ඊට අමතරව ඔයාලට හම්බෙන පේපර් වලදී තයි ස්කෝලේ පේපර් එකක්, ක්ලාස් එක පේපර් එකක්, ඒවල තියෙන ප්‍රශ්න කරන්න. ඒවෙම අයින් කරන්න එපා. හරි, ඒව හොඳ ප්‍රශ්න. ඒවත් පුළුවන් උපරිම හරි අනිවාර්ය සාධකය අරග අද දෙනවා පාස් පේපර්ස් ටික නොකර නම් විභාගයට වාඩින්න එපා. මම මේ 23 කට කිව්වා. ඔයා 2011 ඉඳන් 2022 වෙනකන් තියෙන පේපර් ටික නොකර නම් එක්සෑම් එකට වාඩි වෙන්න එපා. වැඩක් නැහැ. හරි, ඒ ටික කරලා ඊට අමතරව තව මොඩල් පේපර්, ස්කෝල් වල පේපර්, පළාත් පේපර්, ක්ලාස් වල පේපර් ඒව කරන්න. ඒව තව අමතර දේවල්. තව වැඩි වෙන මිසක් අඩු වෙන්නේ.
रहा दहाय काले वेला ने मम हिता दहाय विद्दी सेशन इवर कर पै देगा कोई तम कथा करने दी अरे तब इन्हें तीन प्रश्न अरे मटो ओन देवल थी मम क्यों हुआ वाले वैड कर विद्दी है बस ए क्लास के तीन वेला क्लास के වැඩ පිළිවෙල ඒ ගැන තම මොනවද මේ වෙන දැනගන්න තියෙන දේවල් කිය අන ප්‍රශ්න තියෙන මහන්න දැන් මොකද පාඩම් පටන් ගත්තට පස්සේ මම ඔය අමතර ප්‍රශ්න වැඩි උත්තර දෙන්නේ නැහැ අපේ පාඩම අද දවස්ම මාට තියෙන ඕන ප්‍රශ්නයක් අහන්න ඒ ලෙවල් කාට ටයිම් සෙට් කරගන්නත්තේ ටයිම් සෙට් කරගන්න කියන මොකද්ද ඒක පේපර් පේපර් වලටද කොහොමද මට ප්‍රශ්නේ දෙන්නටම ක්ලියර් නෑ හරියට පැහැදිලිව අහන්න මොකද්ද ස්කූල් වැඩේ ක්ලාස් වැඩේ ඒක මෙහෙමයි ස්කූල් වැඩේ කියන්නේ ඉතින් ස්කූල් වැඩක් කරේ නෑ අත්‍තරම ක්ලාස් වල වැඩ තිබෙනවා ගන්න يعني මම අර කිව්වා කෙමිස්ට්‍රි වුණා ඇත්තට මම ලොකුට කරේ නැහැ කරේ නැති හන්දනේ කෙමිස්ට්‍රි අන්තිම වෙනකම් මේ අවුල් ගියේ ෆිසික්ස් ඒවා නම් මම මාර ආසාවෙන් කරා මම කිව්වා ෆිසික්ස් ඒවා මම හොය හොය කරනවා මම සමාජ කරලා රොයල් එකේ ওই পেපර් එහෙම තිබුණා ඒ කාලේ මේ රොයල් එකේ ඒ ෆිසික්ස් পেපරේ පට්ටයි මාර අමාරු ප්‍රශ්න තියෙනවා මම ඒවා හොයන් කරනවා ඊට පස්සේ අපි ස්කෝලේ පේපර් වල පාස් පේපර් වල ක්ලාස් වල පේපර් වල හොය හොය කරනවා بس තව කී කියන ගේසයගේ තිබුණ වෙනම් පොතක් තව 2500 පොතක් තිබ්බා ඔව හොය හොය කරනවා හරි එහෙනම් අර එහෙම ටයිම් සීන් නැන්නේ මම ඒක හොය හොය කරන මැත්සලත් මේ ටියුට් මම ඒ කාලේ මැත්සල පාස් වෙන්න මහලු කොට කරේ නැහැ අර ප්‍රෙෂර් එකේ මගේ තිබ්බ මේ අවුලක් එක ඊපස් සෙකන්ඩ් එකේ තමයි හදාගත්තේ ඒක මම අර වාලට කියන අනිවාර්යෙන් පාස් වෙන්න කරන්න ඕනේ කියලා අතර මේ මැත්සල මම ගොඩක් අර මේ පාස් වෙලා ටියුට් අර මම තමයි දිගට කරේ අපි කරන්න ඕන දේ පාස් කරා. ඒක තීරණේ පස්සේ. දැනට ගොඩ ගිහිලා තියෙන වැඩ ටික කවර් කරගන්න නෑ ඒක මෙහෙමයි ඒක කියන්න වෙන්නේ මට ඔයාලට දෙන වැඩත් එක්ක මම දන්නේ නැහැ ඔයාගේ වැඩ මොනවද කියලා. දැනට ගොඩ ගිහින් වැඩ මොනවද කියන දේත් එක තමයි සිද්ධිය තියෙන්නේ. ඒකෙදි චුටක ඒක ඔයාලා හිතලා මේ ඒක හදාගන්න වෙනවා. දැන් දැන් මැත්ස් වල මොන හරි වැඩ තියෙනවා නම් ඒ ටික ඔයාලට දැන් කව වෙන ඔනේ ක්ලාස් එකේ වැඩ ටික අරන් යද්දි ඉස්සරහට ඒක අවුලක් නැහැ. මට ඒ ටික පොඩ ඕන ඕන හිතින් චුට්ටක් මේ මේ රිලැක්ස් කරගන්න පුළුවන් ඒ බර. පොඩි නිදහසක් එතනින් හැදෙනවා. ඒතර මැත්ස් ටික ඕකේ. කෙමිස්ට්‍රි පැත්තේ යම් කිසි වැඩ ටිකක් තියෙනවා නම් ඒක පොඩ්ඩක් ප්ලෑන් කරගන්න ක්‍රමානුකූලව මේ කාලය ඒ කියන්නේ ඔක්කොම එකපාර ගොඩ දාන්න බෑ නේද? සතියක් කරන් තනිකර කෙමිස්ට්‍රි කරන්න ඒ වගේ දේවල් කරන්න එපා. එහෙම නැහැ. ඒ කියන්නේ එහෙම කරලා තේරුම් ගන්න නැහැ. දරුවාට මැත්ස් මග අරනෝනේ. එහෙම හරියන්නේ නැහැ. ඒක ඔයා පුළුවන් නම් මෙන්න මේ විදිහට කරන්න. සතිය වෙන් කරගන්න සබ්ජෙක්ට් අපි ගමු හතරට. හතරට. ඒ කියන්නේ PO applied එකම අපි ගමු. එතකොට මේ PO applied chemistry physics. එහෙම හතරට වෙන් කරගන්න. ඔයාලා නම් මෙහෙම කරන්න බලන්න. يعني අපි දෙයක් කියන්න. Monday, Tuesday, Wednesday, Thursday, Friday, Saturday, Sunday. දවස් හතනේ. ඔයාලට වෙන පුළුවන් මේ දවස් හතේ. මම නිකන් කියන්නේ. ඔයාලට ලැබෙන දේ හදා ගන්න. Chemistry, Physics, PO, Apply. මෙහෙම කරා. ඊට පස්සේ ඉතුරු දවස් තුනක් තියෙනවනේ. Chemistry දවසයි, Physics දවසයි. දැන් PO apply දෙකට දවස් දෙකක් දුන්නානේ. ආයි දවසක් දෙන්න බෑ මේ දෙකම. PO apply දෙකම නැත්නම් කොහොමද? මේ දෙක එක දවසක් ගන්න. එහෙම නැත්නම් වට පුළුවන්. මෙහෙම දැන් ඉතින් මේ දෙකට තුනක් තියෙනවනේ. ඒක වැඩි වෙන අනිත් ඔක්කොටම එක එක ගන්න. ඒ වැඩිත් නෑ මොකද මේ කන්ටෙන්ට් වැඩි ඇත්තටම අනිත් දෙකට වඩා. එහෙමත් තියෙනවා. කොහොම නමුත් ඔයාලට වන්න මේක Sunday මේ දෙකට වෙන් කරන්න පුළුවන්. නැත්නම් හිතන්න ඔයාලට මේ වෙනකොට අමාරුම සබ්ජෙක්ට් එක කෙමිස්ට්‍රි කියලා. එහෙනම් ඔයා මේ ඉරිදා දවසේ වෙන් කරන්න ඒකට.
මේස දවස දාගන්න අර වාට දැනට තියෙන අමාරුම මේ නැත්තම් වැඩ ගොඩ ගිහිලි තියෙන සබ්ජෙක්ට් එක. අර ෆිසික්ස් නම් වැඩ වැඩිමු. එහෙනම් සමුද්‍ර දාගන්න ඒක. හරි ඒ වගේ මේ දවස් 7 අදාළ විදිහට ප්ලෑන් කරගන්න. හරි. ඔන්න දෙය කරන්න. හරි. අන එහෙම මේ දවස් ටික සෙට් කරගෙන යන්නේ. එතකොට වාට අර ගොඩ ගැහෙල තියෙන වැඩ ටික අදාළ විෂයත් එක්ක ෂේප් එක අඩු කරගන්න පුළුවන්. නැත්නම් අපි කරන්න වැඩ ගොඩ ගැහෙල තියෙන එක දිගට දිගට කරනවා, අනිත් එක ඔහේ මඟ යරන ඔහොමනේ යන්නේ. එකක් මේ එකක් අල්ලනකොට එකක් යට යනවා, එකක් උඩ යනවා, ඔහොමනේ සිද්ධ වෙන්න අපිට. එහෙම නැත්නම් මෙහෙම ගියහම එකක්වත් මඟ හැරෙන්නේ සහර මේ ගොඩ ගැහෙල තියෙන විෂය ක්‍රමිකව ක්‍රමිකව ටික 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 අඩු කරගන්න පුළුවන්. නේද මේ හෙෂි කියන හෙෂි කියන වගේ නම නේද? නැත්නම් සම්පූර්ණ නමය සේව් කරන්න ලේසි. හරිද? ඒ විදිහට වැඩ තියන තව අපි මේ මට හරියට මාට තින් දේවල් අර මේකුත් මට ඒ අදාළ ඉදෙන දෙයක් කියන්න බුණ නැත්නම් මම මේ roughly කළ හැකි දෙයක් කියන තමයි කිව්වේ. හරි තව දෙයක් මේ මේකත් මම පොඩ්ඩක් අන්තිමට කියන්නම්. ඒ තමයි ඔයාලට මේක මාත් ඉස්සර try කරලා තියෙනවා. හරිද මේ ක්‍රමවේදය මේ පට්ටයි. ඒ තමයි මේ ඔයා මේ උත්සාහ කරලා බලන්න පුළුවන්. ඒ තමයි දැන් අපි පාඩමක් පටන් ගන්නවා නම් මෙතන පෙබරවාරි වල අපි ත්‍රිකෝණමිතිය පටන් ගන්න ඕනේ. ඔයාලට පුළුවන් මේ ත්‍රිකෝණමිතිය ගැන මම උගන්වන්න කලින් පොඩ්ඩක් හොයන්න. අපිට පුළුවන් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරන්න. YouTube එකේ මගේම වීඩියෝ තියෙනවා. මම කරපු. හරිද? නැත්නම් වෙන ගුරුවරුන්ගේ පාවා වීඩියෝ තියෙනවා. පොඩ්ඩක් එහෙම හොයලා බලන්න. එහෙම පොඩ්ඩක් නිකන් අපි ඊළඟට කරන් තියෙන පාඩම ගැන හරි ඊළඟට මම උගන්වන්න තියෙන දේ ගැන චුට්ටක් හොයලා බලන්න. නැත්නම් පොත් තියෙනවා, පොත් කියවන්න. හරිද? ඒ වගේ පොඩ්ඩක් උගන්වන්න කලින් චුට්ටක් ඒ ගැන හොයලා පොඩි ටච් එකේ ආවොත් සමහරවිට මුකුත්ම තේරෙන්නේ නැති වෙයි. විරෝධයක් තේරෙන්නේ නැති වෙයි. කමන්නේ. එහෙනම් ලාවට පොත roughly උඩින් කියවලා shape එක ගන්නව. නැත්නම් මම කරපු වීඩියෝ දිනා ලොවෙත් එක බලන්න බලලා ඉන්නව. ඔයාලට පාඩම තේරෙන පටන් ගන්නවා මාරු විදියට. මම කරලා තියෙනවා. හරිද? මටත් ඔය සිස්ටම් එක කිව්වම ගියා යාළුවා. මේ ඒ සිස්ටම් එක පොර කරනවා. හරිද? ලබන සතියේ තියෙන පාඩමේ පොතක් පොර අරන් ගල කියවනවා. හරිද? කියන මං අහනවා ඇයි ඇයි බං මේ කියවන්නේ? දැන් තාම පාඩම් පටන් ගන්න නැහැ. පොර කියන්නේ සමහරක්ම තේරෙන්නේ නැහැ යාට. හැබැයි නිකන් රෆ්ලි කියවන මොනවද මේ පාඩමේ තියෙන්නේ? ඒක ලේසියිද, අමාරුයිද, නැත්නම් කළුද සුද්ද කියලා නිකන් බලනවා. බලලා පාඩම උගන්නද්දි හොඳට අහන් ඉන්නව අර කියවනකොට අර තේරෙච්ච නැත්තන තියෙනවනේ. ඒ අවුල් තැන එපාර පොර බලන් ඉන්නේ ඒ තැන දැන් කියයි කියලා. සමහර වෙලාවට මිනිහ ප්‍රශ්න අහනවා ඒකේ. හරිද? දැන් මිසුල් මේ කන්ෆියුස් ඇයි? දැන් මම මට ඒ කාලේ තේරුණ නැති දැන් තේරෙනවා. දැන් හිතන පාඩමේ මුල හරියක ඉන්නකොට අග හරියෙන් ප්‍රශ්නයක් ඇහුවට පස්සේ අවුල් නෙමෙයි. අර අපිට යන ෆ්ලෝ එක යන්න බෑ. අර ප්‍රශ්න අහන එක නට උත්තර දෙන්න. හරිද? දැන් මට දැසන දෙන මිසුල් සමහර වෙලාවට කන්ෆියුස් නෑ. දැන් මිස්සම බලපිනවා. මොවානෝ වෙන යට තියෙන ප්‍රශ්නයක්. මිස් මේ පාඩමේ මුල ඉන්නේ. අර පොරට තදියම කියන්නේ පොරට බාර හදිසි අර නෝන කියන නොතේරිච්ච තැන පටගල අල්ලගන්න. හරිද? නිකන් හරි වචනයක් කිව්වොත් ඒ දේ ගැන ක්ෂණික මිනිහාන අර හිතේ දිව ප්‍රශ්න. හරිද? එහෙම වෙලා තියෙනවා. අන්තරම් මේ ඒ කාරණාව අරක. ඊට පස්සේ ඉතින් මිස්ට වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් මම ප්‍රශ්න ඇහුවා උත්තර දෙන්න බෑ. ඊට පස්සේ ඔන්න යටට ගිහලා උත්තර දෙනවා. අපි මොකද්ද කරන්නේ? අපි නිකන් මුකුන්ද වගේ බලන් ඉන්නවා. ඇයි අපි පාඩමේ මුල දන්නෙත් නැහැ. පොර අගෙන මුල කියන මේ මිස් කියපු දේ ගන්න තේරෙනවා. ඒ දෙක හරි අපි කන්ෆියුස් මේ මොනවද මේ කියන්නේ. මැඩම් එක පාරම අර එන යට තියෙන දේ කියලා දෙනවා. අපි ඉතින් බලන් ඉන්න මේ මොකද්ද වගේ. ඊපස්ස නායි බෑක් ටු ට්‍රැක් ආවට පස්සේ ඔන්න සේව්. එතකන් අර අපි නිකන් එන තමිල් ෆිල්ම් එකක් ගියා වගේ ෆීල් නැහැ තමයි තියෙන්නේ. ඒ කතාව ගැන කිසි දෙයක් තේරෙන්නේ නැහැ. නිකන් හරියට මේ මිසුයි යාළුවයි දෙන්න වෙනම සාකච්ඡාවක් යනවා වගේ තමයි අපිට තේරෙන්නේ. මම මේ වෙච්ච දේවල් තියෙනවා. ඉතින් මේ අර එතන තියෙන විශේෂත්වය අරග අත තියෙන සාර්ථකත්වයේ තියෙන්නේ ඒක මාරම ක්‍රමවේදය. මම ඕක අත්දැක බැලුවා ඊට පස්සේ. දැන් මමත් ඊට පස්සේ මේ ෆිසික්ස් මං ෆිසික්ස් වල ඔක්කේ
ිසිස්වට මං කරන්නේ හොඳට ගිය කෙනෙසගේ හරි වෙන කාගරි පොතක් කියවල යන මට ලොකට තේරෙන්නේ පොඩි අගිය ඇත්තියනවා පන්තිරම් ඉහල මන්දැන් අහන් ඉන්න මට මුලට දැන් හොඳටම සෙට් මම දන්නුනේ දැන් සබ්ජෙක්ට් එක ඔන්න ඊට පස්සේ අර මම මට මට හිරවෙච්ච නොතේ විදිහට ඔන්න එනවා තඳ පඩගා තොර මට එහෙම වචන පිට වෙනකොටම මෙහෙන් පටගාල පාඩම් තේරෙනවා සමාකම ලියන්න ඕනේ නැහැ පොතේ සීන් එකයි يعني තියරිය සුපිරියටම දෙයි අයි බලන්න දෙයක් නැහැ ගෙදර ගිහිල්ලා අර එහෙම වචන පිට වෙන විතරම මට මේ කණෙන් ඇහෙද්දි පාඩම 100% ඕක ඊට පස්සේ අර දින ඕන ගානක් හදන්න පුළුවන් ඒ ලෙවල් එකට යන්න පුළුවන් ඒකත් මාර ක්‍රම වේදයක් පුළුවන් නම් ඒ සිස්ටම් එක try කරලා බලන්න ඉතින් ගොඩක් දුරට maths වල නම් ගැලපෙනවා හරි අඩුයි maths වලදී වෙනම සීන් එකක් ගැටියක් maths වලට ටිකක් අඩුයි නැත්නම් වට ටිකක් maths වල හිටන්නවා අපි අවකලනය කියලා අවකලනය මම යම් තාක් දුරකට වාව අරන් ගියාට පස්සේ වාඩ පුළුවන් චුට්ටක් එහාට ගිහිල්ලා දෙවල් ටිකක් හොයනවා දැන් track එක දන්නවනේ ක්‍රමය දන්නවනේ එම් ගුඩ් මොන දෙන ගිහින් යන්න අමාරුයි maths චූටි සීන් නැත්නම් එහෙම එකක් දුර ගියාට පස්සේ ඔන්න පාඩමෙන් ගැඹුරක් හොයන්න යන්න පුළුවන් ඒතර මාර ගැඹුරුම දේවල් කතා කරන ක්ෂණිකව තේරෙනවා හැබැයි physics වලට chemistry වලට හොඳට දාන්න පුළුවන් පට්ට ක්‍රමයක් පුළුවන් try කරලා හරි ඒක මරු සිස්ටම් එක. එතකොට ඒකෙදි වාට පුළුවන් තව දෙයක් කරන්න තව එකන ගැඹුල හොඳ විදියක් තමයි දැන් ගිය සතිය කරපු පාඩම දැන් ආපහු අපි සඳන පන්ති කරන්නේ. වාට පුළුවන් ඉරිදා රැට ඒ ගිය සතිය කරපු ටික පොඩ්ඩක් බලන්න. නැත්නම් සමුදා උදේට හරි හවසට හරි ඒ ටික roughly බලුවා කියවුවා. කියවලා සමුදා හවස පන්තියට ආවා. එතකොට වා කෙලින්ම පන්තියට එන්නේ ගිය සතිය නවත්තපු තැන. හරි ගිය සතිය නවත්තපු තැන වා ගන්න තියෙන මොකද මම පන්තිය පටන් ගන්න ඉතින් මම ගිය සතිය නවත්තපු තැන වැඩේ පටන් ගන්න. එතකොට ඔයාල ලස්සන වැඩේ දෙන්න. සූදානම් අපි වැඩේ පටන් ගන්න යමු. සමහර අය ඉන්නවා ගිය සතිය පොත වැහුවාම වැහුවම තමයි ආයෙ අරින්නේ සමුදා. අවස. අනේ උන් ටික ඉන්නේ ගිය සතිය. එයි මේ සතිය කරපු ටික නෑ. ඊට පස්සේ ඔන්න ටිකක් වෙලා යනකම් අර ආත භූතලා ඉන්නේ කියනවා මොකද මේ අර කරන් ටික තේරෙන්නේ. පස්සේ ටික වෙලා ඉඳන් තමයි ට්‍රැක් එකට වැටේ. හරි දැන් එහෙම වෙන්න දෙන්න එපා. අඩුම තරමේ වාර ඉන්ද්‍රිය නොබැලුවක් කමන්නේ. හරි ඒක අත්‍යවශ්‍ය දැන් නෙමෙයි. වෙන අමතර සිද්ධියක්. මේ අඩුම තරමේ ගිය සතියේ කරපු ටිකවත් බලලා පන්තියට එන්න ඕන. එහෙම කළොත් තමයි සාර්ථක වෙන්නේ නැත්තම් කියලා වෙලා යනවා. දැන් ටික 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 ඔක අමතකුණාම පාඩම ඉපාවලා යනවා. ඉවරයි. හරි අනේම නොවෙන්න මේ කිය සති කරපු ටික බලලා පන්තිරෙන පුරුද්ද ඇති කරගන්න. හරි එහම වගේ දවස් ටික ප්‍රමාණිකුල ප්ලෑන් කරා. හරි ඔය දීපු මේ දේවල් දේ ඔය කිව්ව දේවල් දේ හොඳ වැදගත් දේවල් තියෙ ඒවා මේ ට්‍රයි කරලා බලන්න. මං කිව්වටම පිළිගන්න එපා. මං ඒක හැමදාම කියන දෙයක්. මම මේ වචනින් කිව්ව කියලා ඒක කිසිදා පිළිගන්න එපා. තමන් මේක ට්‍රයි කරලා ඇප්ලයි කරලා හොඳ නම් ඒක ඉස්මුදුනේ පිළිගන්න. හරිද? තව ඉස්මුදුනේ පිළිගන්න ඕන. තෝ බෑ. හරිද? අපි දැන් දොහොත් මුදුන් දීලා පිළිගන්න ඕනේ ඒක. හරිද? එතකන් ඒ ගැන මේ පිළිගන්න එපා. ඒ කියන්නේ ඒක ඔළුවේ තියාගන්න. මමනේ කිව්වේ. හරිද? වාගේ ගුරුවරයනේ කිව්වේ. ඒක හරි කියන මතින් පිළිගන්න ඕනේ. හැබැයි අර ඒක 100% ඕකේ එක දෙන්න එපා. තමනුත් ඒක අධ්‍යයනය කරලා දැන් මම කිව්ව දේවල් නම් අර ප්‍රැක්ටිකලි අත්දැක ගන්න පුළුවන් අත්හදා බලලා පිළිගන්න අත්හදා බලලා වාටත් එක සාර්ථක නැහැ ඒක හිස් මුදුනේ පිළිගන්නවා හරි ඔක තමයි දෙය හරි එහෙනම් මේ සෙෂන් අපි ඉවර කරමු නේ මම කට්ටිට වෙනම අමතර මුකුත් ප්‍රශ්න නැහැ නේද ක්ලාස් එක තියෙන දවසරේ ක්ලාස් එකේ වැඩ පිළිවෙල ගැන හරි මොනවා හරි වෙන අහන්න අමතර දෙයක් තව දුරට මම කියනවා ක්ලාස් එකේ මම රෆ්ලිම දේවල් ටිකක් ඔය කිව්වේ දීප් මම තව වැඩදි කරන් යද්දි කියන්න දේවල් ටික හරි වෙන තියෙද ප්‍රශ්න ආපෝ දවසනේ අරත් එක වෙලාවට මේ වලත් තමයි වෙනා එතන මේ බ්‍රහස්පෙන්ද අපි ගත්තේ ස්ටාර්ට් එකක් විතරයි අද නෙමෙයි අපේ දවස එතන අපි ආපහු හම්බ වෙන්නේ ජනවාරි 8 ඔයාලා හැමෝම එන්න ඕන 24 25 ඔක්කොම හැමෝම ජනවාරි 8 එන්න
ජනවාරි අට සඳුදා හවස 6ට. ජනවාරියට සමුද හවස 6ට තමයි වැටියන්නේ. මම එතෙන්දී මේ කරන අපි ලබන සති කරන ටියුට් එක මම ගරුප් එකට දාන්න, ටෙලිග්‍රෑම් ගරුප් එකට ෂෙයා කරන්න. ඒ ගණන් ටික තමයි අපි යන්නේ මේ මූලිකවම. ඊට පස්සේ ජ්‍යාමිතිය ගැන පොඩ්ඩක් බලන්න ඕන, පොඩ්ඩක් නෙවෙයි හොඳට බලන්න ජ්‍යාමිතිය. ඒ මූලික වැඩ ටික සෙට් කරලා ඊට පස්සේ ක්ලාස් එක දෙකට කඩලා වැඩ ටික යනවා. මම මේ මොකද මේ මාසෙට පොඩ්ඩක් තියාගන්නේ මේ පා ලියන සෙට් එක ඉන්නවා, ලියලා සෙකන්ඩ් ස්ට්‍රයික් කරන්න සෙට් එක. අන්නේ සෙට් එක ගැන තමයි මම මේ 24 කට්ටියට මේ මූලික දේවල් ටික කරන්නේ. ඔයාලට මූලික දේවල් ටික හරි කොහොමත් ලියන සෙට් එකට මේ රෙකෝඩ් ටික උනා බලන්න පුළුවන්, නැත්නම් කොහොමත් ලියල එක්ස්පීරියන්ස් එක තියෙනවනේ සෙට් එකට. එයාලව කෙලින්ම වැඩිට ගන්න පුළුවන්. හරිද? ඒ අතරෙත් ඉන්නවනම් කවුරු හරි ඔය සුළු කිරීම අනාගත්ත සෙට් එක මේ ටික බලවල තමයි කාසර ගන්න. මේ ටික හරියට නූලට තියෙනවා. හරි, එහෙනම් 8 තමයි සෙට් වෙන තියෙන්නේ. WhatsApp group එකක් තියෙනවද? දැනට මම WhatsApp එකේ මොකුත් group හැදුවේ නැහැ. දැනට මගේ තියෙන WhatsApp එකේ physically ගාල් class එක විතරයි. physically ගන්න ගාල් පන්තිය. මේ ඒ අරෙන්න මම Telegram එකේ තමයි ඔයාලට group එක හැදුවේ. Telegram group එකක් තමයි තියෙන්නේ. හරි. එකට join වෙන්න, join ලා නැති කවුරු හින්නවනේ එකට සම්බන්ධ වෙන්න. හරි. දැන් අද ක්ලාස් එකේ රෙකෝඩ් එකත් මම YouTube අප්ලෝඩ් කරනවා. මොකද මේ මාසෙම කරන හැම රෙකෝඩ් එකක්ම මේ ෆ්‍රී කරන හන්දා ඒ රෙකෝඩ් සියල්ලම YouTube අප්ලෝඩ් කරන්න තමයි ප්ලෑන් එක තියෙන්නේ. ඔයාලට මේ ප්‍රශ්න නැතුව ඒ දේවල් බලන්න පුළුවන්. හරි. සහ දැන් ක්ලාස් එකේ වුණා සාමාන්‍යයෙන් මම රෙකෝඩ් එක්සෑම් වෙනකන් තියෙන ඒ එක්ස්පයර් කරන්නේ නැහැ. හරිද? ඒතරෝ ආර හිතර බයක් නැතුව ෂේප් වැඩි දික් කරන බලන්න. ඉපැතෙන් ලොකුම දේ පරණ කරපු දේවල් ආයි මතක් කරගන්න ඕනනේ. ඊට ෂණිකව ගෙලින්ම ගියා මම සයිට් එක විස්තරය දික් කරන්න, නැත්නම් ගෙලින්ම චැනල් එකට හෝ මගේ සයිට් එකට ගියා පරණ රෙකෝඩ් එක බලලා අර අමතක වෙලා තියෙන දේ මතක් කරගන්න පුළුවන්. ඒ නිසා මම එහෙම රෙකෝඩ් එක්ස්පයර් කරන්නේ නැහැ. එක්සෑම් එක දක්වා තියෙනවා. දැන් 23 අයගේ වුණා මේ ජනවාරි 31 වෙනකන් බලන්න පුළුවන් හදවතින්. හරි. සමහර ජනවාරි 13 වගේ එක්ස්පයර් වෙනවා, සමහර 31 වෙනකම් දීලා තියෙනවා. හරි. ඒ කියන්නේ මම පන්ති පටන් ගත්තේ 23 කට්ටියට ගිය අගෝස්තු. හරි. මේ මේ නෙමෙයි ගිය අගෝස්තු. ඒ කාලේ ඉඳලම කරපු මේ දක්වා තියෙන හැම රෙකෝඩ් එකම තාමත් බලන්න පුළුවන්. සමහර විට මේ දැනුත් කවුරු ළමයි ඔය සයිට් එකේ තියෙන ඒවා බලන්න නැති. හරි. يعني ඕනම කෙනෙක්ට මේ විදිහට මේ අවශ්‍ය පහසුකම් දීලා තියෙනවා. දැන් මටත් තිබුණානේ මේ ෆිසිකලි කරපු පන්ති එක නම් කවදාවත් ඒ බලන්න බෑ. හරි. ඔන්ලයින් නේද වාසිය එකයි. මාර ගේමක් ගහන්න පුළුවන් හොඳට වැඩ කරන කෙනෙක්ට. හැමදේම කලින් කරපු හැම අකුරක් නෑ, හැමදේම නූලට තිතර සයිට් එකේ තියෙනවා. ඒක කිසිම තීර කවදාවත් ජීවිතේ අමතක වෙන්නේ නෑ. හරි. කොහොමද වැඩ දෙක යන්නේ? හරි. එහෙනම් මේ වෙන ප්‍රශ්න මොන හරි තියෙනවා නම් කට්ටිය Telegram group එකේ ප්‍රශ්න අහන්න. ඒ වගේම අනිවාර්යෙන් මේ ඔයාලගේ යාළුවෝ ඇඩ් කරන්න. තේරෙනවද? අනිවාර්යෙන් ඔයාලගේ යාළුවෝ ඇඩ් කරන්න. මොකද මේ මාසේ ෆ්‍රීනේ. ඉතින් වැඩක් ගන්න කියන කට්ටියට කියන්නේ ක්ලාස් එනේ නොවන එක මට අවුලක් නැහැ. ඔබ මේ ෆ්‍රී කරන සෙෂන් ටියේ මේ දෙයක් ගන්න කියන. මොකද මේ බේසික් නොලෙජ් එක හැමෝටම වැදගත්. එහෙනම් ඔයා යාළුවෙක් ඇඩ් කරලා නිකම්ම හරි කනාවට යාළුවා ආවත් ඒක ඔයාට හොඳයි. හරිද? මොකද යාළුවා මොන හරි පොඩි හොදයක් ඉගෙන ගන්නවා කියන්නේ ඉගෙනගෙන පොර යම් තැනකට ගියා කියන්නේ ඔයාට හොඳයි. හරි? අත් එක්ක ඉන්න බු යාළුවෙන්. හරි. එහෙනම් මේ ඒ දෙක කරන්න අනිවාර්ය යාළුවෝ පුළුවන් තරම් ඇඩ් කරන්න. තවද වාසියක් තියෙන එකේ අර කම්පිටිෂන් එක පොඩ්ඩක් හැදෙනවා. ඒක හරි වැඩක්. මොකද පේපර් එකක් කරන්න ඕනේ. ඉතින් පන්ති ඉන්නේ ළමයි 10 දෙනයි කියලා. ඒත් මට අවුල නෑ, මම පන්ති කරනවා. අවුල නෑ. 10 දෙනෙක්ගෙන් ඔයා පළවෙනියන්නට වඩා 20 දෙනෙක්ගෙන් පළවෙනියා හෝ 30 දෙනෙක්ගෙන් 50ගෙන් පළවෙනිය වෙද්දි පොඩි අමුතු ගතියක් තියෙනවානේ. සහ හොඳ කම්පිටිෂන් එකක් හැදෙනවා. සහ අර ක්විස් වල වුණත් ක්විස් මම කිව්වේ ක්විස් වල පොඩි
අතර සීන් නැත්ති මං කර IPL වගේ ටේබල් එකේ උඩ බල් හැම අමාරු වෙනවා කියලා. හරි තොර ඒකේ කම්පිටිෂන් එක ඇති වෙන්නේ ටීම් ගාන වැඩි වෙද්දි. හරි දැන් අපි අපේ ලංකාවේ ගහුව LPL එකේ ඒ කම්පිටිෂන් නැහැනේ කැඩෙන එක ටීම් එකෙන්. හරි එහෙම බෑ. ටීම් 8ක් 10ක් ඉන්නකොට සුපිරි ගේම් මුල හතරට යන මාර්ග ගේමක් දෙනවා. හරි දැන් මේ වගේ හොඳ කම්පිටිෂන් එකක් තියෙන හොඳ පිරිස යම් සැලකිලි ප්‍රමාණයක් ඉන්දියොත් සුපිරි. ඉන්න පුළුවන් තරම් මේ කට්ටිය ඇඩ් කරන් ඇඩ් කරන තරමක් ඒක වාටත් හොඳයි. හරි මම හිතා මම ඒ මොනවද ඇඩ් කරන්න පුළුවන් ඇක්සස් දෙයද එහෙම නැත්නම් වාට ප්‍රශ්න ඇඩ් කරන්න ඕනෙත් නැහැ. වාට ලින්ක් එක යන්නේ ආලොන්ට. මෙන්න මෙහෙම ක්ලාස් එකක් දෙනවා මෙහෙම වැඩ පිළිවෙලක් තියෙනවා. සා මේ රෙකෝඩ් එක දැම්මට පස්සේ ඕනක් යවන්න YouTube මේ ලින්ක් එක බලන්න කියන්න. බලලා ජොයින් වෙන්න කියන්න. හරි එහෙනම් මේ අපි එහෙනම් ජනවාරි 8 හම්බෙමු එහෙනම් හැමදාම සුබ රාත්‍රියක්. ලස්සන වැඩිති කරන්න.